சீமாவின் இஹா தேசபாலனே. ஐபவன் சுப சந்தியாவாக் லாக்கிய தேசபாலனே சீமாவின் இஹா சிது கர்ண சாகச்சாவ சலகுண தேசபாலன சங்வாதிய அதத் அபே சுப்ருது பரதி சூதானம் அரமானட் மகே மித்ரன் தேதனா சூதானமின் ஹதுனா கனிமு பிரதமேன் ரங்கரந்த சில்வா வங்கன சுப சந்தியாவாக் சுப சந்தியாவாக் சுதேவ மஞ்சுள வாசநாயக மஞ்சுளாத் சூதானமின் மஞ்சுள சுப சந்தியாவாக் சுப சந்தியாவாக் அப்ப திதனா சமகாத சலகுணி தேசபாலன சலகுண அப்ப ஆராதனா கலே வித்யா தாட்சண சக பர்யேஷண கேபினட் நொவன அமாத்திய சுஜீவ சேனசிங்க மகதாட அமாத்தியமணி ஐபவன் சுப சந்தியாவாக் ஐபவன் சுந்தர் சுப சந்தியாவாக் ஜனப்பிரிய மாத்திருக்கா அப்படி பட்டாங்கமோ லே பரீட்சா பற்றி கீனத் இடிமத்தாமனே ஹபை தென் ஒபேம சகைக் சோதனா வக்கேனவா මුලින්ම ගේන්නේ කැබිනට් මණ්ඩලයේ 4 දිනක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ චෝදනාව අපි දැක්කා වෙන වෙන පැතිවලට ගිහලා දැන් ටිකක් පළල් වෙලා තියෙනවා චෝදනාව. ඔහු ගිහිල්ලා ඉදිරිපත් වෙනවා ලේ පරීක්ෂා වෙන්න. ඔහු අනිත් අයට අභියෝගයක් කරනවා අනිත් අයත් සූදානම් වෙන්න කියලා. මොකද්ද මේ වෙන්නේ? මං හිතන්නේ ඉතින් එක එක්කෙනාගේ දැනුම මට්ටමින් අනුව යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය තමයි ඉතින් එතුමා යම් කිසි ආකාරයකට මං හිතන්නේ මාධ්‍යත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් දිගටම අපි දැකලා තියෙනවා. ඒ අනුව මං එතුමගේ ඊයේ දැක්කා රූපවාහිනී සංස්ථාවක එතුමා කරපු සාකච්ඡාවක ආරංචි වුණු මේ ප්‍රවෘත්තියෙන් ප්‍රවෘත්තියට එතුමා යම් කිසි සම්බන්ධතාවයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න හදනවා නැත්නම් කිසිම තොරතුරුත් එක්ක සාක්ෂිත් එක්ක කිසිම මං හිතන්නේ සාක්ෂි කිසිම සාක්ෂියක් කිසිම නමක් හෙළිදරව් කරලා නැහැ කොහෙවත් පක්ෂ විපක්ෂ හොයවා පාර්ලිමේන්තු සම්බන්ධයෙන් ඉතින් ඒක මම වැඩිම ඒ සම්බන්ධයෙන් මම තැකීමක් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් දේශපාලනය වෙනවා. ඉතින් එහෙම යම් කිසි ආකාරයක ඉල්ලීමක් කරොත් මම අපි ඔක්කොම ඒකට අපි මුණ දෙන්න සූදානම් ඉතින් මට මොහොතක් දෙන්න එක එක අයගේ දැනුම් මට්ටම් ගැන ඔබතුමා කතා කරනවා. එතකොට ඇමති දූර දෙනකොට ඔබේ ආණ්ඩුවේ ඒ දැනුම් මට්ටම් ගැන සලකලා නෙවෙයිද ඒවා ලබා දෙන්නේ? ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් හරි නියෝජ්‍ය ඇමතිකම් හරි. ඔය ඉතින් ඒක කවන්න නැහැ නේ. ඒකේ කොයි කොයි මට්ටමේ දැනුම ඉහිලම තියෙන්න ඕනේ නැහැ නේ ඒ ඇමතිකම් දෙද්දි. ඔව් නෑ, ඔබ දැනුම් මට්ටම කියන එකෙන් බුද්ධි මට්ටම ගැනත් අවධානයකට එන්න පුළුවන් නේ. නෑ, අවධාන ඕනම දෙයක් හිතා ගන්න පුළුවන්. ඉතින් දේශපාලනය කියන්නේ විවිධ චරිත විවිධ තලයන්වල ඉන්න එක. ඉතින් ඒක අපි සමබරතාවයක් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒකනේ. ඉතින් ඒකෙන් ඉගෙන ගත්තම මේ මහාචාර්යවරු කැබිනට් එකට මම අදහස් කරන්නේ ඉගෙන ගත්ත කියන කාරණාව මම අදහස් කරන්නේ නැහැ. දැනුම කියන සමාජ දැනුම බුද්ධි මට්ටම කියන කාරණා එක්ක පොඩි ගැළපීමක් තියෙනවා. ඒකයි මම ඒක විවිධ චරිතවලට අපි මුණ දෙන්න ඉතිහාසයත් එක්ක බලනකොට මුළු ලෝකෙම එහෙමයි. අපි ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ගත්තොත් එහෙම ඇමරිකාවේ ලෝකයේ මෙහෙවන ජනාධිපතිවරයා සම්බන්ධනොත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනම් පුද්ගලයෙක්ට පත් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඒ වගේම අමාත්‍ය ධූරයක් දරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒක ඉදිරියේදී එම තනතුරු ලබා දීමේදී අපේ හැකියාවන් අනුව තමයි අපි ඉදිරියට යන්නේ. ඇමතිතුමනි, ඔබතුමා දැන් වසර ගාණක් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනයේ දශක දැන් දෙකක් විතර දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන චරිතයක්. ඔබතුමාගේ දැනුම හැටියට මෙවැනි තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දේශපාලන චරිත ඉන්නවද ලංකාවේ දේශපාලනේ? මගේ දැනුම හැටියට එහෙම නැහැ. මගේ දැනුම හැටියට මොකද මගේ දැනුම කියන්නේ මේ නෑ, ඕනෑම සමාජ කොට්ටාශයක විවිධ කට්ටි ඉන්න පුළුවන්. ඒ හින්දා ඉන්න පුළුවන් නේද? මේ ඉන්න පුළුවන් මගේ දැනුම හැටියට නෑ. දැන් අමාත්‍යතුමනි, මම මේ ප්‍රශ්නේ දිගට පොඩ්ඩක් ගෙනියන්න. මොකද මේ දවස්වල කතා බහ වෙන හින්දා, මොකද රටේ අමාත්‍ය මණ්ඩලයේ කොකේන් ගහන අය ඉන්නවා කියන කාරණේ සුළු කාරණයක් නෙමෙයි. ඉන්න අතරතුර ඒක එනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙත් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. මොකද රටේ තීන්දුව තීරණ ගන්නා වූ තැන, රටේ අනාගතයේ තීරණය කරන තැන එතන ඉන්නේ එහෙම අය කියලා කාරණයක් මතු කරනකොට ඒක බරපතලයි. ඒ නිසා තමයි මේක ප්‍රශ්න කරන්නේ ඔබෙන්. එතකොට දැන් එකවරම රංජන් රාමනායක නියෝජ්‍ය මාත්‍යරයාගේ එකවරම මෙවැනි ප්‍රකාශයකට හේතුව මොකක්ද? නෑ, මම ප්‍රකාශය දැක්කා. ඔය ප්‍රකාශය මාධ්‍ය දිගින් දිගටම මම හිතන්නේ තව මේකට එකතු කරලා ගත්තා. මම ප්‍රකාශය දැක මම එතුමා අදහස් කරපු දෙයත් මට තේරුණා. මට සාමාන්‍යයෙන් යම් කෙනෙක් කතා කරනකොට ඒ මොකද්ද කියන එක එතුමා එක පුද්ගලයෙක් ඉරකගෙන කරගෙන කරපු කතාවක්. ඒක එතුමාටම හසුරව ගන්න බැරුව ඒක දිගින් දිගට පොට ව්‍යාප්ත වුණා. ඉතින් එතුමාගේ එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමයි එතුමා ඒ එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයෙක්ද? නෑ. ඒතකොට මම ඒක තමයි කිව්වේ. ඒ මගෙන් පළවෙනි ওই ප්‍රශ්න ඇහුවා. ඔය කිව්ව ගාම මං කිව්වා ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් නෙමෙයි. එතුමත් කිව්වා ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් නෙමෙයි, කැබිනට් අමාත්‍යවරයෙක් හිටපු වෙන්නත් පුළුවන්.
ඉලක්ක කරගත් එක පුද්ගලික ඊට පස්සේ ඒක මේ මාධ්‍යත් එක්ක දිගින් දිගට මේක විශාල ලෙස ව්‍යාප්ත වුණා. ඔව් අපිට මොහොත දෙන්නම තුනේ ඔහු නැවත වතාවක් ඒ තහවුරු කරමින් මෙන්න මෙවැනි ප්‍රකාශයක් කරා. අපි බලමු. පහුගිය ටිකේ ලංකාවේ කොකෙන් පානය කරන කැබිනට් ඇමතිවරු ඉන්නවා කියලා මම ප්‍රකාශයක් කළා. බොහොම වගකීමෙන් කියන්න කැමති. මම කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නැහැ. මේකෙදිත් මට ඔප්පු කරන්න ඕනතරම් සාධක දැනටත් තියෙනවා. මම නැවත නැවතත් කියනවා මා කරපු ප්‍රකාශය අදටත් වලංගුයි. එතම තහවුරු කරනවා කැරක්ටර් සීමා කරනවා කියනවා කැබිනට් අමාත්‍යවරු කියනවා. මේක ඉතා පහසුයිනේ. Everybody has opinion in life. ඕනම පුද්ගලයෙක්ට තමන්ට දරන්න පුළුවන් යම්කිසි මතයක්. ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ. හරිම පහසුයි. නම් ටික දෙන්න, පරීක්ෂණයක් කරන්න, ප්‍රශ්න ඉවරයි. මේක මේ දිගින් දිගටම මට ඔබතුමාලා තුන්දෙනාට විරුද්ධව චෝදනාවක් කරනවා මට කියන්න පුළුවන්. මෙතන ඉන්න තුන්දෙනාම කොකේන් ගහනවා වගේ මට දැනුනේ තුන්දෙනාම කොකේන් ගහනවා කියලා කියන්න පුළුවන්. මට සාධක තියෙනවා. මට කරුණු තියෙනවා. ඉතින් එහෙම එතකොට ඔබතුමා අහන්නේ ඔබතුමාට කරුණු තියෙනවා නම් කවුද කියලා කියන්නේ. ඔව්. නම ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න රුධිර පරීක්ෂණයක් සහ අනිකුත් පරීක්ෂණ ආරම්භ කළා එතන ඉවර කළා දැන් මේක මේ ඉතින් ඇත්තටම මම සන්තෝෂවත් වෙනවා මේ අපේ මහින්ද ආණ්ඩුවේ තියෙන දක්ෂකමක් වෙන්න ඇත්තෙත් කතා කරන්න මම හිතන්නේ දෙයක් නැති හින්දාත් මාතෘකාව මැවෙනවා ඒක මම මේ හින්ට් එකකට කියනවා නෙමෙයි එහෙම වෙන්නත් පුළුවන් දැන් අපි ආණ්ඩුවෙන් කරන අපරාධ ආයතනවලට මාධ්‍ය ආයතනවලට ගහන එක බෝම්බ ගහන එක මාධ්‍යයට කරන තර්ජන මේවා නෑ ඇත්තටම අද තුරන් වෙලා තියෙනවා සමාජයෙන්. ඉතින් මම හිතන්නේ යහපාලනේ අපි බලාපොරොත්තු ඉහළ පෙත්තරම නැති වුණත් 90ක් 95ක් අපි රටේ ඇති කරලා තියෙනවා කියන හැඟීම මගේ තියෙනවා. ඒ හින්දා වෙන්නත් ඇති සමාජය. එහෙම නැතුව දැන් කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන් නේද? රටේ තියෙන වෙනත් ප්‍රශ්න වහන්න මේ ප්‍රශ්නේ ඉදිරියට දැම්මා. නෑ ඉතින් ඇයි අපි මේ කවුරුත් ඔක්කොම විරුද්ධයිනේ අපේ ඇතුලේ කණ්ඩායම රැස්වීමේ ඔක්කොම විරුද්ධ වුණා ඒ ප්‍රකාශයට. අපි කිව්වේ එතුමා ගැනල අපි කිව්වේ පරීක්ෂණයක් පවත්වන එතුමායෙන් ගන්න නම් ටික ඔක්කොමලා ඉතා විවෘතව සඳහන් කරා කිසිම පැකිලීමක් තිබ්බේ නැහැ 100%ක්ම කිව්වේ මේ වගේ කිසිම වගකීමකින් තොර ප්‍රකාශ කරන එක වැරදි නම් කියන්න කියන්න ඒවා පරීක්ෂා කරන්න කියන්නේ මේ ඔක්කොම නිකන් අපහස්තාවයෙන් ලැජ්ජාවට පත් වෙන අපි හාසයට ලක් වෙනවනේ මම දැන් ඔබතුමාලගේ ආයතන ගැන එහෙම කිව්වොත් මේක හාසයට ලක් වෙනවා ඒ නිකන් අනවශ්‍ය නම් ටික දෙන්න පරීක්ෂා කරන්න ඉවරයි මේක මෙච්චර කීපයක් දීලා තියෙනවා කියලාත් කිසිම නමක් දීලා නැහැ හොඳට විශ්වාස. ඔව් ඉන්ක්වයරියකට ආවට පස්සේ එක්සත් ජාතිපක්ෂයේ කිසිම නමක් සඳහන් වෙලා නැහැ. නම් කීපයක් සඳහන් වුණා මම බැලුවා ඇත්තටම එතුමා සඳහන් කරන්නේ එතුමාට ලැබෙන ආරංචිය අනුව එතුමා කිව්වා පෙම්වතියන්ගෙන් ලැබෙන සමහර තොරතුරු කියලා. ඒ වගේ අනුව තමයි එතුමා ඒ ප්‍රකාශ කළා තිබෙන්නේ. එතුමා මං හිතන්නේ එතුමාට මොනවා හරි තියෙනවා නම් එහෙම සාධක තියෙනවා නම් නම් ටික කියන්න ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරයි. ඔහුගේ මේ ප්‍රකාශනේ මෙහෙමයි ඉතින් අපිට නිකන් කියන්න බෑ මට කියන්න බෑ සුදේව කොකෙන් ගහනවා කියලා මට යන්න බෑ. එහෙම කවුරුත් පරීක්ෂා කරන්නේ සුදේවට එහෙම මේ නීත්‍යානුකූල අයිතිවාසිකමක් තියෙනවා. මට නිකන් නමක් කිව්වා කියලා ඔබතුමා ලේ පරීක්ෂා කරන්න ඒව කරන්න ඕනේ නැහැ. ඉතින් ඒවට සාක්ෂි සහිතව දෙන්න ඕනේ. නම් කිව්වහම දැන් හිතන්නකෝ මම ජනාධිපතිතුමා ගහනවා කොකෙන් ගහනවා. ජනාධිපතිතුමාට ගහලා ඒ ගන්න පුළුවන්ද අපිට? ඉතින් එහෙම මේ වගකීමෙන් තොර ප්‍රකාශ කරන්න බෑ. ඔබතුමාලා පක්ෂයක් විදිහට තුමාගේ ප්‍රකාශයට එරෙහිව විනය ක්‍රියාමාර්ග දැන් ගන්නවා කියලා කියනවා. දැන් ඒ වැඩේ වෙයිද? නෑ අනිවාර්යෙන් මම නම් කියන්නේ එතුමාගෙන් ඉස්සරවම ගන්න ඕනේ එතුමාගේ මොනවද සාධක තියෙන්නේ? මොනවද තියෙන සාක්ෂි? එහෙම නැත්තම් එතුමාට යම්කිසි වාරණයක් පනවන්න සිදු වෙනවා. නැත්තම් මේ අපහස්තාවයට පත් වෙනවා මුළු පාර්ලිමේන්තුව මුළු රටම දැන් මේක ඉන්ටර්නැෂනල් නිවුස් එකකුත් වෙනවානේ. පක්ෂය දැන් ඒ සඳහා සෝදානම් දෙවැනි වාරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගන්නට ඕනම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් මම නම් කියන්නේ හැම වෙලේම විනයක් තියෙන්න ඕනේ. විනය අනුව කටයුතු කරන්න ඕනේ. ඒ අනුව ක්‍රියාත්මක කරන්න කියලා පක්ෂයේ වැඩි දෙනා ඉල්ලා හිටියා. මම අහන්න හිටපු ප්‍රශ්නකට ඔබතුමා උත්තරයක් ලබා දුන්නා. ඒ කියන්නේ මේක ජාත්‍යන්තර වශයෙන් රටට බලපාන කාරණේ කොහොමද කියන එක. මොකද රටට යන්නේ ලෝකෙට යන්නේ මේ කැබිනට් එකේ ඇමතිවරු ඉන්නවා කොකේන් ගහන ලංකාවේ. ඒ ජාත්‍යන්තරේ මීටඩි මම හිතන්නේ පොඩ්ඩක් පෙරලා යන්නේ. ජාත්‍යන්තරෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ මිනිස්ටර් ක්ලේම්ස් දැට් කියලා තමයි යන්නේ. ඒ කියන්නේ මේ කවුරු හරි කිව්වා කියලා නිවුස් එකක් ගහලා මම දැක්කේ නැහැ කොහෙවත් ගහලා තියෙන මේ නිවුස් එකවත් ගහලා තිබ්බේ නැහැ. මේකත් ඇත්තටම විහිළුවක් හා සමාන ජාත්‍යන්තර මාධ්‍යයට. ඒ වුණාට අනවශ්‍ය ප්‍රශ්නයක්. ඉතින් ඕන දෙයක් නෙමෙයි මීටඩිය රටේ ගොඩාක් දේවල් තියෙන කතා කරන්නේ. එහෙම හරි එහෙම ඉන්නවා නම් කවුරු හරි පුද්ගලයෙක් ඒක වැරදි. නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ නම දෙන්න ඕනේ. පරීක්ෂා කරන්න ප්‍රශ්න ඉවරයි. ඒත් එක්කම අපි මේ කාරණේ වින්දා මේ කාරණේ පොඩ්ඩක් කතා කරගෙන යමු. රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එතුමත් චෝදනාවක් කරා ඒ හා සමානම චෝදනාවක්. මට මොහොතක් දෙන්නේ චෝදනාව බලන්න. ඒ
ඇමතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කියලානේ. මම කියනවා කැබිනට් මණ්ඩලයේ නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම ඉස්සරහට අභියෝග කරනවා. මං තා පටන් ගත්තේ නෑ සටන. මං නම් කරලා කියනවා. ලේ සාම්පලයක් දෙන්න, හිසකෙස් දෙන්න, කොකේන් ගහලා නැත්තම් ඒ මන්ත්‍රීවරයා කියන ඕන දැන් මම කරනවා. මම නම් කරනවා ඉස්සරහ. ඡායාරූප එක්ක අවශ්‍යගත්තේ හොඳ හොඳ තැනක් මම නම් කරනවා. ලයිස්තුවේ ඉන්නවා. තව ඇද්දේ නෑ එකම පක්ෂයින්ද. හරියයි. මම 40,000 ගෙවන්න පුළුවන් නම් ලේ සාම්පලයක් දීලා වරෙන් පරීක්ෂා කරලා නෑ කිව්වොත් මම කියන ඕන බැල මෙහෙම රකමක් කරනවා. ඕවා විතරක් නෙමෙයි. තව මේ කොච්චි කඩේ ගෙවල් වලට ඇවිල්ලා පෙති ගහලා නටපුවා ඔක්කොම දෙන්නම් මම. මම නිකන් කිව්වේ නෑනේ. මට සාක්ෂි තියෙනවා. මමත් පොලිස්කාරයෙක් නීටපු. එක පැත්තකින් එකක් කියනකොට තව පැත්තකින් තව එකක් එනවා. ඒත් ඔබේ පක්ෂය ගැනම තමයි කියන්නේ. ඉතින් මේකත් මම හිතන්නේ දේශපාලන මම දැක්කා දේශපාලන ප්‍රශ්නයක් තමයි. එතරම් තියෙන දේශපාලන ප්‍රශ්නක එතුමාගේ සංවිධායක ධූරය එතුමාට නැති වුණා. ඉතින් එතුමාට යම් කිසි සම්බන්ධයෙන් ආවේගයක් ඇති. ඉතින් මේ දේශපාලන වශයෙන් තමයි ඉතින් මේ ගොඩක් මේවා මෙම චෝදනා එන්නේ. මීට කලින් මම චෝදනාවක් දැක්කේ නැහැ කායින්වත් එනවා එහෙම. ඉතින් එහෙම තියෙනවා නම් සාධකයක් තියෙනවා නම් පරීක්ෂ ඕනම පරීක්ෂණයක් කරන්න පුළුවන්. නීති විරෝධී අධ්‍යයක් කරනවා නම් ඕනම නීති විරෝධී දේවල් කරන මන්ත්‍රීවරු ඉන්න පුළුවන්. නෑ කියන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් නීති අපි කරන්නේ මේකයි. මේක අපි මේ දිව්‍ය ලෝකයේ පාර්ලිමේන්තුවට ගෙනාවා කියන එක නෙවෙයි කියන්නේ. නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒකට කිසිම අපිට කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලනය සහ නීතිය ස්වාධිපත්‍ය කියන්නේ ඒකයි. නීතිය ක්‍රියාත්මක කරනවා නම් පුද්ගලයා බලන්නේ නැතුව අන්න එතන තමයි අපි ඉන්නේ. වරදකරුවෝ ඉන්න පුළුවන් ඕන තැනක. දැන් අමාත්‍යතුමනි දැන් රටේ තවත් කාරණා ගණනාවක් තිබෙනවා සාකච්ඡා කළ යුතු සහ තීන්දුව తీරන ගතිය යුතු ඉක්මනින් තීන්දුව తీරන ගතිය යුතු විශේෂයෙන්ම රටේ ආර්ථිකය පැත්ත ගත්තා. මේවා පිළිබඳව ක්‍රියාත්මක වීමක් අපිට දැනෙන්නේ නැහැ දකින්නේ නැහැ. හැබැයි මෙවැනි කාරණා පිළිබඳව ක්‍රියාත්මක වීමක් පෙනෙනවා. ඇයි මේ? ඒක තමයි මේ මාධ්‍යයේ උනන්දුව තියෙන්නේ ජනතාවේ උනන්දුව තියෙන්නේ මේ වගේ දෙයකට. දැන් මම විශේෂයෙන්ම කතා කරලා තියෙනවා මගේ විමෙන්ස් එම්පවර්මන්ට් ප්‍රෝග්‍රෑම් එක මම 10,000 කාන්තාව පුහුණු කරනවා. මේකට මට රැස්වීමක් කරලා කාන්තාව 200-300ක් එකතු කරගන්නත් අමාරු කාරණයක්. ඉතින් මේකට මට මාධ්‍ය වලින් සහයෝගයක් හම්බෙන්නේ නැහැ. කොහෙන්වත් රටෙන් වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. මම වියදම් කරලා මේක කරන්නේ. දැන් 10,000ක් අපි පුහුණු කළා. දැන් කොටසක් අපි රට අරනවා. ඒ බඩු දැන් දැක්කොත් එහෙම පුදුම හිතෙනවා ලංකාවේ කාන්තාවද මේ නිර්මාණය කරන්නේ. මේවට අපිට උනන්දුවක් ඇති නොවන එක තමයි මටත් පුදුමේ. දැන් විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයෙන් කරන කාර්යභාරය මම රැස්වීමක් තියලා හොඳ වැඩක් කරනකොට සැටලයිට් එක සම්බන්ධයෙන් සේනා දැළඹුව සම්බන්ධයෙන් ඒ නිවුස් එක නෙමෙයි යන්නේ. ඉතින් අපේ මාධ්‍යවල වරදක් නෙමෙයි ජනතාව බලන් ඉන්නෙත් එන්ටර්ටේන්මන්ට් එකක්. රටේ සාධනීය දෙයක් වාර්තාගත කරනවට කවුරුත් බලන්නේ නැහැ. මම ඔබෙන් අහපු කාරණේ දැන් ඔබ කරන කාර්ය පමණක් නෙමෙයි රටක රජයක් හැටියට කළ යුතු කාරණා ගණනාවක් තිබෙනවා. නමුත් රජයක් හැටියට කළ යුතු කාරණා වලට යම් යම් තැන්වලදී නිසි තීන්දුව తీරන නොගන්නා වූ ආකාරයක් පේන්න තියෙනවා. හැබැයි මෙවැනි කාරණා තැන් තැන් වලින් අමාත්‍යවරුන්ගෙන් මතුවෙනවා. අමාත්‍යවරුන් සිද්ධ කළ යුත්තේ මෙවැනි කාරණා නෙමෙයිනේ. අමාත්‍යවරුන්ගෙන් වියුක්තේ රටේ පොදු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම. නමුත් මෙවැනි කාරණා තමයි අපි දකින්නේ. ඇයි? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ අමාත්‍යාංශයේ ඔය ප්‍රකාශ කරන අමාත්‍යාංශය සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් ඇහුවොත් මං හිතන්නේ එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අමාත්‍යාංශය සම්බන්ධයෙන් තිබෙන දැනුම. ඉතින් ඒ ඔබතුමා කියන එක හරි. එහෙම සියලු දෙනාම එහෙම ඔබතුමා කියන තව දෙයක් සම්බන්ධයෙන් ඒ තීන්දුව తీරන 100%ක් සාපේක්ෂව ගත්තොත් හොඳ රටක ක්‍රියාත්මක වෙන ආකාරයට ජර්මනිය හරි එහෙම අපේ රටේ ක්‍රියාත්මක නොවන ස්වභාවතුනික දේශපාලන තියෙන පසුබිම ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා තව පැත්තක ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් කරපු අපි කාර්යභාරයේ හොඳ දේවල් දැන් එන අපි විශේෂයෙන්ම ease of doing business rank එක තිබ්බ 110. දැන් 95ට අවිලා තියෙනවා මේ රටවල් 15 අපි ඉස්සරහට අවිලා තියෙනවා. තාම අපි කරපු දේවල් ටිකේ සාර්ථකත්වය ලැබෙන්න තාම වෙලාව මදි. අපි සියලුම රාජ්‍ය ආයතන කම්පියුටරයිස් කරනවා. ඒ වගේම මේ සඳහා අපි තිබ්බ bottlenecks අපි තිබ්බ හිර වෙන්න තිබ්බ තැන් අපි දැන් निराකරණය කරගෙන යනවා. ඉතින් මේ ඔක්කොම වෙනකොට අපනයන දැන් අපේ වැඩි 130කින් වැඩි අපේ ඇඟලුම් අපනයන. ඒ වගේම අපේ සංචාරකයන් සඳහා ලෝකයේ හොඳම රට එන්න. මේව නිකන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම හොඳ වැඩ ටික දැන් එන්නේ. ඒ වගේම ජාතික අපනයන ප්‍රතිපත්තිය මගේ නායකත්වය යටතේ 106,000ක ආධාර තෑගි වශයෙන් ලැබිලා තමයි කරේ. සියලුම පෞද්ගලික අංශයේ සියලුම චේම්බර්ස් එකතු කරලා සියලුම රාජ්‍යංශයේ සියලුම මහාචාර්යවරු රටේ නියම තත්ත්වය රටේ පසුබිම රටේ වටපිටාව මේ සියල්ල අපි සැලකිල්ලට ගෙනලා රටේ අපනයන ප්‍රතිපත්තිය හදලා තිනවා. මේක සම්පතක්. මේ අපනයන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරොත් අපිට 108% වගේ ආර්ථික වර්ධන වේගයකට හරියට ඔබතුමා කියන විදිහට නායකත්වයෙන් ඒ තීන්දුව తీරනක් ගත්තොත් අපිට යන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ සිදු වෙනවා. 100%ක් සිදු නොවුනත් 70-80%ක් මේ තියෙන තත්ත්වය තුල සිදු වෙනවා. හැබැයි ඒකට ලැබෙන ඌමනාවයි ඒකට ලැබෙන මං හිතන්නේ ප්‍රචාරණයයි මදි. ඒක අපේ වැරද්දකුත් ඔබතුමා කියන ආකාරයෙන් වෙනවා. ඒ සියලු අමාත්‍යවරු ඒ කාරණේ
සමහර මම වෙන්නත් පුළුවන් ඒ කාරණේ ඉටු කරන්නේ නැහැ කියන එකත් පිළිගන්න. ඔබ ඔබ එනවා තැනකට කියන්නේ නායකත්වයේ කියන වචනේ පාවිච්චි වෙනවා ඔබේ. ඒ කියන්නේ නායකත්ව ගැටලුවක් තියෙනවා කියන එක ඔබ පිළිගන්නවා. පිළිගන්න පිළිගන්න. නායකත්ව ගැටලුවක් තියෙනවා කියලා උපදන්නව නැත්නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දවස් 50 ගානක් අපි විභාගගතේ ඇත්තටම අපි ඒකනේ ප්‍රසිද්ධ උනේ ලෝකේ හැම නිවුස් එකකම ගැහුවේ ලංකාවේ කන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් කියලා ගැහුවේ. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වුණානේ. ඒ ප්‍රශ්නේ ඉතින් අපි බලාපොරොත්තු වුණා. පොදු අපේක්ෂකෙක් දානකොට මම දන්නවා අවුරුදු 3 2 මාස 3 පයින්නකොට ප්‍රශ්න එනවා කියලා. ඉතින් හැබැයි ඒ තිබූ තත්ත්වය අනුව මම මේකයි මම කතාවෙත් කරේ ජනාධිපතිතුමා ඇතුලේ හිටියා කාමරේ මම එතුමාට ඇහෙන්න මම කරේ එතුමාට දැන් අමතකයි අපි හිටිය තත්ත්වේ ඒ තත්ත්වෙත් එක්ක අද එතුමා කතා කරන්නේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හැබැයි එදා කතා කරේ එතුමාගේ දරුවන් සහ එතුමා අඩි 6ක් බලපල්ලට යන මාතෘකාව රට විශාල වෙනසකට එතුමාට ඇඟට නොදැනුණත් එතුමා අපි එකතුව විශාල වෙනසක් රටේ ඇති කළා. හැබැයි හැබැයි දැන් ඔබ 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 ඔව් රංගන මට මොකද දෙන්න. ඔබ ඇඟිල්ල දික් කරන්නේ ජනාධිපතිවරයාට. නමුත් ජනාධිපතිවරයා අවුරුදු 3හමාරකට පස්සේ ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය. එතුමා ප්‍රකාශ කරන්නේ මොකද? අවුරුදු 3හමාරක් මම බලන් හිටියා. අවුරුදු 3හමාරක් කරන්න කියලා ඉඩ දුන්නා. නමුත් දිගින් දිගටම කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ මෙන්න මේ අයගේ මෙන්න මෙහෙම මෙහෙම ප්‍රශ්න වෙනවා. දැඩි විදිහට චෝදනාවක් කියලා කරපු මේ පක්ෂයට. ජනාධිපතිතුමා මට වැඩිය මේ දේශපාලනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්නේ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් දෙන්න අපි ඔක්කොම දැනගෙන තමයි ජනාධිපතිතුමාගේ කළු සාසුදු දැනගෙන ජනාධිපතිතුමා රනිල් ක්‍රිසි මහත්තයා කළු සාසුදු දැනගෙන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ කළු සාසුදු දැනගෙන මේ සියල්ල දැනගෙන තමයි අපි පොදු එකගත්තයකට ආවේ. එතකොට මේ පොදු එකගත්තය අනුව මේ අපි එකගුණ කාලය තුළ මේ රටේ සුභසිද්ධිය සඳහා කටයුතු ටික කරන්න ඕනේ. ඉතින් ඒ ටික සිදුවුන්නේ. ඒ ටික සිදුවුන්නේ අපි නෙමේ නවත්තලා යම් ක්‍රියාමාර්ග ගත්තේ ජනාධිපතිතුමා තමයි මේ ක්‍රියාමාර්ගයේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එකතු වෙලා එතුමා වැඩියෙන්ම දොස් එතුමා වෙන්ුණෙත් ඒකටනේ මහින්ද රාජපක්ෂ මහත්තයා සහ පෞලත්තික තිබ්බ ප්‍රශ්නයකටනේ. එතුමා නැත්තම් මේ එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ ආදරයකට නෙමෙයි. එතුමා කියපු කාරණේ එතුමා කිව්වේ එතුමාට ඒ තැනට එන්න හේතු වුණේ එතුමා උත්සාහ කර අවුරුදු 3ක් ඔබ කියන ওই සුදු කළු ભેදය හඳුනාගෙන සුදු කළු ભેදය සකස් කරගන්න එතුමා උත්සාහ කරා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉඩ දුන්නේ නැහැ කියන කාරණේ නෑ නෑ එතුමානේ කියන්නේ ඒක. අපිත් අපිටත් තියෙනවා එනිසා මම ඔබෙන් අහන්නේ නෑ අපිටත් තියෙනවානේ ප්‍රශ්නේ එතුමත් එක්ක. ඒ වුණාට අපි එතුමා අපි ඒ තීන්දුව ගත්තේ නෑනේ. අපි මේ ඔක්කොම අඩුපාඩු සහිතවනේ අපි එකගත්තයකට ආවේ. රටේ පොදු යහපත සඳහා අපි ගොඩක් දේවල් කරානේ. එතුමා දැන් අකමැති වුණාට එතුමාට දැන් කළුවට පෙවුණාට ව්‍යවස්ථාදායක සභාව ප්‍රජාතන්ත්‍රවාදීව මේ එතුමන්ලා දුන්න කතා ටික බලන්න පලි කලින්. ඉතින් මේවා අකමැත්තෙන් හරි දැන් එතුමාට මේ බලය සමානලට නැහැ. මේ බලය නැති වෙනකොට එතුමත් නැවත සාමාන්‍ය දේශපාලනඥයෙක් බවට පත් වෙනවා. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා කරපු කාරණය මේ රටේ ඉදිරි අනාගතයට චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා ලංකාව හැඳින්වුවේ. තාමත් හැඳින්වෙනවා. තාමත් පොඩි ප්‍රශ්න ඇති වුණාට ඉතින් සාපේක්ෂව ගත්තොත් මේ ඇති වෙලා තියෙන වෙනස මම හිතන්නේ ඉතාමත් ධනාත්මක සංකේතයක්. දැන් සමහර වෙලාවට ගරු ඇමතුමනි ජනාධිපතිතුමා ඒ කරපු ප්‍රකාශයයි ඔබතුමා පහුගිය වකවානුවල පක්ෂය පිළිබඳව කරපු විවේචනාත්මක ප්‍රකාශයයි එකට යාවෙනවා කියන කාරණාවකුත් දැනෙන්නට ගන්න. හරියට හරි. හරියට හරි. අන්න එතන තමයි ඔබතුමා හරි තැනට ආවා. මම එහෙම කතා හරි නෑ මම එහෙම කතා කරලා මම මොකද කරේ? අවශ්‍ය තැනදී කතා කරලා අවශ්‍ය දෙයට මම එතනින් එහාට පක්ෂයෙන් ඉවත් වුනේත් නෑ. වෙන පක්ෂත් එක්ක එකතුනෙත් නෑ. මගේ ප්‍රතිපත්ති වෙනස් කරේ නෑ. ඒ ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නිසා. මොකක් හරි වෙලා. ජනාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙවෙයි නේ. හරි මම එක්සත් ජාතික පාක්ෂිය සම්බන්ධයෙන් මගේ ඒ හඬනා ගන්න ජනාධිපතිතුමාට මගේ තියෙන කැක්කුම තියෙන්න ඕනේ නෑනේ එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන්. එතකොට එතුමාට තියෙන්න ඕනේ වෙනම සටනක්. හැබැයි එතුමාට තියෙන රටක පිළිබඳව කතාවක් ජනාධිපතිතුමා සම්බන්ධවත් අපිට ප්‍රශ්න තිබ්බා. මට මුලින්ම ප්‍රශ්න තිබ්බා ජනාධිපතිතුමාත් එක්ක. මම එතුමාට ඒ සම්බන්ධයෙන් මම ඉතින් ප්‍රකාශත් කරලා තියෙනවා. එතුමාව හම්බෙලත් මම ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමා අමතක කරන්න එපා මුල කියලා. හැබැයි මම අපි එතුමා අයින් කරන්නවත් එතුමාට විරුද්ධ වැඩ කරන්නවත් අපි එහෙම දෙයක් අපි කරේ නැහනේ. එතකොට අපි මේක යම් අපි දැනගන්නේ නැහැ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් ඔබ ඔබේ පක්ෂයේ නායකත්වයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් සෑහෙන දැඩි සටනක අරගලයක අවස්ථා කීපයක නිරත වුණේ වැනි අරගලයන්ට සහාය පළ කරපු කෙනෙක්. එතකොට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පිළිබඳව කරන විවේචනයි ඔබේ සටනයි අතර වෙනසක් නැහැනේ. නෑ විවේචන වෙනස්නේ. විවේචන කරා කියලා මම මහින්ද රාජපක්ෂ මහත්තයට ඒක තුන්නේ නැහනේ. එහෙනම් මම ඔබතුමා කියන එක හරියට හරි නෑ. ඔබතුමායි ජනාධිපතිවරයායි එක තැනක නෙවෙයි ඉන්නේ. නමුත් මා කියන්නේ ඒ විවේචන එල්ල වෙන තැන එකයි කියන කාරණා. නෑ ඒ මම මගේ තියෙන සටන පක්ෂය ඇතුලේ සටනක්නේ. ඒක රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් සටනක් නෙවෙයිනේ. ඒ සටන මම කරන්නේ නෑනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමායට යට දැන් ඒ සටන ඔබ ජයගෙන දෙන්නේ ඒ සටන අවසන්. ඔබට අමාත්‍ය ධූරයක් ලැබූ සැනින් ඒ අවසන් වෙලා තිබෙනවා. නෑ මම අන්තිම දවසේ සටන් කරානේ. මට අමාත්‍ය ධූරය මේක ලොකු දෙයක් නෙවෙයි. මේ මම අමාත්‍ය ධූරයකට මම කවදාවත් කොහෙවත් ඔබතුමා දැකලා තියෙනවද කිසිම කණ්ඩායම් රැස්වීමකවත් මම අමාත්‍ය ධූරයක් ඉල්ලලා තියෙනවා. මගේ සටන තියෙන්නේ පක්ෂයේ ස්වර්ණමය යුගයක් එක්සත් ජාතික පක්ෂය ඇති කරන්න.
ඉති ඒක වෙනුවෙන් මම සටන් කරනවා මගේ තනතුරු ඒව මට අදාළ වෙන්නේ නැහැ. දැන් එවැනි ස්වර්ණමය යුගයක ලකුණු ඔබ පහළ වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ අමතු ධූරය ලැබුණායින් පස්සේ කියලා මං චෝදනා කරනවා. නෑ ඒක වැරදි. මට අමතු ධූරය ලැබෙන දවසෙත් මම ওই කතාවම කරා. අමාත්‍ය ධූරය මේ වෙනම දෙයක්. ඒ අමාත්‍ය ධූරය මට ලැබෙන්න තිබ්බේ ඡන්ද ඉවරණ අවස්ථාවේ ජනාධිපතිවරණ ඉවරණ අවස්ථාවේ කැබිනට් අමාත්‍ය ධූරයක් මට ලැබෙන්න තිබ්බේ. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි මගේ. ඒක දේශපාලන අපි බලාපොරොත්තු වෙනවා. තව ඉස්සරහට මං සමානට ආපහු සාමාන්‍ය മന്ത്രി කෙනෙක් වෙන්නත් පුළුවන් එන නායකයා මට කැමති නැත්තම්. ඔබතුමා කියන ওই ස්වර්ණමය යුගයේ එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා යටතේ නැත්තම් වෙන නායකයෙක්ට තේද? ඒක අපි ඒක මම හිතන්නේ අපි ජනතාවට ඒක තියනවාද? මොකද දැන් කාලයක් තියෙනවානේ මේ ඉදිරි අනාගතයේ ජනාධිපතිවරයෙක් එන්නේ. ඒකට අපි කුතුහලයෙන් ජනතාව මංජුල අපි 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 ඒ කුතුහලයේ තියමු. තවදුරටත් එතුමා කරපු ප්‍රකාශත් එක්කම ඉදිරියට සාකච්ඡා කරමු. ඒ කාරණේ සාකච්ඡා කළ යුතුම කාරණයක් නිසා විරාමයකට යනවා. විරාමයකට ගිහිල්ලා ඒ කාරණය ගැන වැඩිපුර සාකච්ඡා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය සුජීව සේනසිංහ අමාත්‍යවරයා සමගයි අපි සලකුණ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන දවසේදී අමාත්‍යතුමනි ඔබ කියපු ප්‍රකාශයකට අපි ගිහිල්ලෙමු. ඔබ 2018 මෙන්න මෙවැනි ප්‍රකාශයක් කරනවා. අපි ප්‍රකාශය බලමු. සංකුණ එක්සත් ජාතික පක්ෂ අපි තීන්දුවක් ගන්න ඕනේ. තනි පුද්ගලික ආරක්ෂා කරනවද සුළු පිරිසක් ආරක්ෂා කරනවද මේ අන්තිම අවස්ථාව. මේ අවස්ථාවේ බොරු කරලා උළුගෙඩි මාරු කරලා මේක කරගෙන යන්න උත්සාහ කරොත් විශාල විනාශයක්. දැනටමත් විනාශලා තියෙන විශාල ප්‍රමාණයක් පක්ෂේ විශ්වාස භංගයට අපි කේවල් කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න අපි පෙනී සිටියා. හැමදාම මේකේ රණ්ඩු වෙලා නායකතුමත් එක්ක දැන් අවුරුදු 7ක් විතර ප්‍රමාණයක් අපිටත් වෙහෙසයි. කතා කරලා මොකද විරුද්ධව කතා කරන්න අපිට ඉන්න බැරි වාතාවරණයක් බිහි වෙනවා පක්ෂය තුලත්. ඒ වගේම පරිගැනීමට මට මූණ පාන සිදුලා තියෙනවා. දේශපාලනේ අයින් වෙන්න තරමටම එම්බත් වෙලා ඉන්නේ. වරුදු ගාන කමිටුපත් කරන එක තමයි, ඔලු මාරු කරන එක තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. අවශ්‍ය කරන්නේ මේකේ මේ පිළිකාව හොයාගන්න නැතුව පිළිකාව අවට හෙම්බිරිසාවටයි උණටයි ගුරේ අමාරුවටයි බේත් කරලා හරියන්නේ නැහැ. නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වෙනස් මේ යුතුය කියන එකනේ ඔබතුමාගේ මතය. රනිල් වික්‍රමසිංහ මහත්මයා මම හිතන්නේ නායකත්වයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඉතින් මොකද අවුරුදු 24ක් උත්සාහ කරන්නේ. නායක විශාල පිරිසක් අපේ පක්ෂේ ඉන්නවා. ඒ නායකයෙක්ට අවස්ථාව දෙන්න. ඒ නායකයට බැරි වුණොත් තව නායකයෙකුට බාර දෙන්න. ඕනේ අපි යන්න ඕනේ. මේක අපි අල්ලගෙන පෙරේතකම හිටියොත් එහෙම අපි රට විනාශ කරනවා. අපේ මව්බිම විනාශ කරනවා. පරදිලා ඇති වෙලා තියෙන්නේ අපිට එපා වෙලා තියෙන්නේ. මංජුල අදාහපු ප්‍රශ්නේ එදා ඔබෙන් අහනකොට ඔබෙන් ඍජු පිළිතුරක් එළියට එනවා. හැබැයි අද එන පිළිතුරේ පොඩ්ඩක් ඔබ අඩියක් පස්සට අරගෙන පිළිතුරට යන්නේ. ඒකට හේතුවක් තියෙනවද? අර රංගනහපු කාරණේද? ඒ කියන්නේ ඇමතිකමත් එක්කද ඒ අඩිය පස්සට යන්නේ කියන එක? නෑ ඒක නෙමෙයි. අපි ආණ්ඩුවේ දැන් අපි ගත්තේ යම්කිසි තීන්දුවක් තියෙනවා. ජනාධිපතිතුමත් එක්ක යම් අපිට විරසකයකට යන්න සිදු වුණා. එහිදී අපිට පක්ෂය ශක්තිමත් කර ගැනීම හැකියාවත් ලැබුණා. ඉතින් මගේ ප්‍රතිපත්ති කවදාවත් වෙනස් වෙන්නේ නෑ. කාලයත් එක්ක පොඩ්ඩක් මම හිතන්නේ දේශපාලන වශයෙන් අපි ඔළුව පාවිච්චි කරලා කරන දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ මම කලින් කියපු මතවාදයේම තාම ඉන්නවා. ඉතින් මේ මතවාදය ඉටු කරගන්න ක්‍රමයේදී ඒකයි මම කිව්වේ. අගමැති රණලික්ස් මැතිතුමා තීන්දුවක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ තීන්දුවේම අපි තාමත් ඉන්නවා. අපි ඉස්සරහට බලමු එක්සත් ජාතික පක්ෂය කොයි ආකාරයෙන් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේද කියලා. හැබැයි අපි දැක්ක දැන් පහුගිය පළාත් පාලන මැතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂය නැවතත් කැළඹීමක් ඇති වුණා. ඒ කැළඹීම තුළ ඉන්න අනතුරුව නැවතත් ඒ කැළඹීම දියාරු බවට පත් වෙනවා අපි දැක්කා. කමිටුපත් කරනවා, සාකච්ඡා කරනවා, ඉන්න අනතුරුව ඔව් වෙනසක් කරමු කියනවා. නමුත් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නැවතත් දැන් ජනාධිපතිවරණය කියන කාරණය ඉදිරියට එද්දි නැවත එක්සත් ජාතික පක්ෂය තුළ මේ කතාබහ ඇවිල්ලා තියෙනවා. යලි පැලස්තර දෙන්නේ නෑ පැලස්තරනේ. දැන් අපි මං හිතන්නේ දැන් ඔය සටනේ ප්‍රධාන පුද්ගලික වශයෙන් මම ක්‍රියාත්මක වුණේ ලාබාල මන්ත්‍රීවරයෙක් වුණාට මං හිතන්නේ දැන් මේක මට වැඩි පිරිසක් පක්ෂය තුළ යම් කිසි මං හිතන්නේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් යම් සැලැස්මකට සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව සියලු දෙනා එකතු කරගෙන අවශ්‍ය මේ එක්සත් ජාතික පක්ෂය හොඳ කාලයක් අපිට එන්නේ. ඒ කාලේ අපි හොඳට ලුව පාවිච්චි කරලා අපි තීන තීරණ ගත්තොත් අපිට නැවත ස්වර්ණමය යුගයක් එක්සත් ජාතික පක්ෂයට පමණක් රටර බිහි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඉතින් අපිත් පරිණත වෙනවා දේශපාලනේ ඉන්නකොට. ඉතින් ඒ අනුව සියල්ල බේරගෙන එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහී මාවතට අරන් යන ක්‍රමවේදයට තමයි දැන් අපි සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ නොකිය කියන කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ නායකත්වයේ ඉවත් විය යුතුයි කියන කාරණේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයේ තුල පක්ෂය පරාජයට පත් වුණා. නමුත් දැන් ඉදිරියට වෙනසක් වෙන්න ඕනේ කියන කාරණේ තමයි ඔබ කියන්නේ. හැබැයි ඒ තුල පෙන්눔 කරන සාධකය තමයි සජිත් ප්‍රේමදාස සාධකය. නමුත් සජිත් ප්‍රේමදාස මහතා
එහෙම ඉදිරියට ඇවිල්ලා ඌමම නායකත්වයට සූදානම් කියලා කියන්නේ නැහැ නේ කිසිම තැනක. නෑ එතුමා කියලා තියෙනවා. එතුමා කියලා තියෙන්නේ නායකත්වයට සූදානම් කියලා එතුමා මේ පාරත් කිව්වා. එතුමා කියන්නේ වැඩි දෙනාගේ කැමැත්තෙන් එහෙම නායකත්වයේ බාර දුනොත් එතුමා බාර ගන්නවා කියලා. එතුමා මේ සටන් කරන මම දුන්නොත් ගන්නවා කියන කතාව කියන්නේ. ඒ කියන්නේ දෙන කන්ද බලන් ඉන්නේ. ඔව් දෙන කන්ද බලන් ඉන්නේ. දෙයිද? දෙන්න වෙනවනේ කවදා හරි දවසක. හැබැයි මටත් දෙන්න වෙනවා තව එක්කෙනෙක්ට සජිත් මහත්තයාටත් ඒක හැම වෙලාවෙම. හැබැයි ඔබතුමාගේ අධ්‍යක්ෂ සහ සජිත් මහත්තයාගේ පියා එහෙම දෙනකම් බලන් හිටියන නායකත්වය ගොඩනගා ගත්තා සහ පක්ෂ ජනප්‍රිය චරිතයක් වුණා මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා එතන ඉන්නවද ඔබතුමාගේ විශ්වාසයේ? ඒ පියා ඒ සජිත් ප්‍රේමදාස මහත්තයා පුතා. ඉතින් පියාලා පුතු ඔක්කොම එක හා සමාන නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියාගේ ගොඩක් දක්ෂකම් තිබ්බා. ඒ දක්ෂකම් සමහර දක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ නැහැ. ඊට අමතර දක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ තියෙනවා. ප්‍රේමදාස මහත්තයාගේ යම් අඩුපාඩු තිබ්බා. ඒ අඩුපාඩු සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මම හිතන්නේ වඩා පරිපූර්ණ චරිතයක් සජිත් ප්‍රේමදාස මහත්මයා මම හිතන්නේ ප්‍රේමදාස මහත්මයාටත් වඩා හොඳ මම හිතන්නේ නායකයෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ දෙනකම් බලන් ඉන්න නැතුව අරගෙන දෙනකම් බලන් ඉන්න අවස්ථාවක්ද මේ පෙන්වුම් කරන්නේ? පරිණත වෙලා. මේ පරිණත එතුමාගේ පරිණතභාවය එතුමා කියන්නේ පක්ෂය අරගෙන දෙන්න කවුරුත් පක්ෂය කඩන්නේ නැතුව මේක එතුමාට තියෙනවනේ. එතුමා දන්නවා මේක එතුමාගේ ක්‍රමවේදයට මම හිතන්නේ එතුමා පක්ෂය කඩන්නේ නැතුව ලබා දෙන්න ඕනේ කියන කාරණාව සඳහන් කළාට සුජීව සේනසිංහල දයාසිරි ජයසේකරලා ඒ වෙනුවෙන් කරපු සටන්වලදී අවසානයේ දයාසිරි ජයසේකරලාට පක්ෂය හැර යන්නට සිදු වුණා. අවසානයේදී එතුමා මොනවද ඒ වෙනුවෙන් පෙනී සිටියේ? මොනවද සිදු කළේ? මේක වෙනවා ඒක අපි දැනගන්න ඕනේ. මොකද අපිව කාටවත් අපිව ආරක්ෂා කරන්න බෑ. අපි මේ සටනට සූදානම් වෙලා බහින්න ඕනේ. ඉතින් මමත් මේ සූදානම් වෙලා බැස්සේ. එක්කෝ ගෙදර යන්න පක්ෂ මාරු කරන්න නෙමෙයි හැබැයි. මම මේකයි කියලා තියෙන හැමදාම පළමුවත් දෙවනුවත් තුන්වනුවත් මගේ ප්‍රතිපත්තිය එකයි. එක්සත් ජාතික පක්ෂය ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මමත් ගෙදර යන්න බලාගෙන තමයි මේ සටනට බැස්සේ. තාම ගෙදර ගිහිල්ලා නැහැ. ඉතින් ගෙදර යනවා සූදානම් පක්ෂයේ ඉදිරි අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ ඔය කියන්නේ ඔබ දන්නවා දයසිරි ජයසේකර දැන් ඉන්න අපේ മന്ത്രിවරයාට වෙච්ච දේ ඔබටත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ ආරක්ෂා කරන්න කෙනෙකුත් නැහැ කියලා ඔබ කියන්නේ. කිසිම ජයග්‍රහණය කරගන්න බැරි වුණොත් කිසිම ආකාරයෙන් දයසිරි ජයසේකර මැතිතුමාට උණු දෙයක් මට වෙන්නේ නැහැ. මම විශ්වාස භංගත්වයටපත් වෙන්නේ නැහැ. දේශපාලනයේ මම එහෙම චරිතයක් බවටපත් වෙන්නේ නැහැ. කවදාවත් මගේ නම තියලා යනකොට යන්නේ. මම පක්ෂ මාරු කරන්නේ මොන හේතුව මතවත්, ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ මොන හේතුව මතවත්. කියපු දෙයක් මම වෙනස් කරන්නෙත් නෑ ඔබතුමා. ඕන මගේ දාන්න මේ අවුරුදු 17 මම කියපු දෙයක් කොහේ හරි තැනක මම වෙනස් කරලා තියනවාද කියලා බලන්න. කිසිම දවසක ගලේ කෙටු වගේ මම කියන දෙයක් වෙනස් වෙන්නේ නෑ. ඒ හින්දා එතුමාගේ මගේ දේශපාලනේ තනිකර වෙනස්. මම මේ සටන කරනවා පුළුවන් කාලයක් තුල. මේ සටන කරලා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරනවා. හැබැයි ගෙදර යන එක මට ලොකු දෙයක් නෙමෙයි. හැබැයි දැන් ඔබ ඉන්න නායකයව වෙනස් කරලා ගේන්න හදන නායකයා. නෑ ඉන්න නායකයා වෙනස් කරනවා කියන එක නෙමෙයි කියන්නේ. ඔව් නෑ නමුත් අපිට එළියට පේන කාරණේ එකනේ. මං අහන්නේ මේ විදිහට. පේන කාරණේ ගැන මම අහන්නේ. පේන කාරණේ ඇතුලේ දැන් ඔබ සඳහන් කිරීමක් කළා. ඔබ ඉතිහාසයේ කියපු කිසි දෙයක් වෙනස් කරගෙන නැහැ කියලා. හැබැයි දැන් ඔබෙන් අපිට පේන්න ගන්න ඔබ ඒ කියපු කාරණාව සංගවන්නට හදනවා කියලා නායකත්ව වෙනස් කිරීම. නෑ ඔබතුමා ආයෙත් රිපීට් කරලා දාන්න මොකද මං කිව්වේ කියලා බලන්න. ඔබ සඳහන් කරනවා පෙරේතකමට හිටියොත් මෞබිමත් විනාශ වෙයි කියලා. ඒ තරම් බරපතල ප්‍රකාශයක් ඔබ 2018 අප්‍රේල් මාසයේ සිදු කරනවා. හැබැයි දැන් ඔබ අඩියක් පස්සේ නෑ මේ කතාව දැනුත් කියනවා. ඒ කතාව වෙනස් වෙලා නෑනේ. මම කියන්නේ යන වෙලාවම කියලා නෑනේ. ඒක රණිල කිසි මැතිතුමා සහ අපි සහ සදිප් ප්‍රේමදාස මැතිතුමාලා තීන්දුව කරනවානේ පක්ෂයේ ඉදිරි අනාගත. අපි ඔක්කොම එක ටීම් යන්නේ. ඇතුලේ කොච්චර සටනක් කරත් අපි UMP කාරෝ ටික අපි ඔක්කොම ටික. ඒ හින්දා අපි අන්තිමට අපි එකමුතුයි. කොච්චර කරා දැන් ඔබතුමා දැන් මේ ප්‍රශ්නේ එනකොට රනිල් ක්‍රිමසිංහ මහත්තයත් එක්ක මම හැප්පෙන වැඩිම හැප්පෙන මනුස්සය හැමදාම ගෲප් මීටින්ගේ මම තමයි නැගිටලා සර් I need to speak කියලා පටන් ගන්නෙ. ඔබතුමාට මම කියන්න කැමතියි කියලා එතුමත් එක්ක සටන් පාටද මම මගෙන් තමයි එන්නේ හැමදාම. දැන් උනත් එහෙම තමයි ඔබතුමා ඇවිල්ලා බලන්න ගෲප් මීටින් එක පුළුවන් නම් මම අහලා බලන්න කට්ටියෙන් කවුද කතා කරේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේදී දැන් සල්ලි වලට ගන්න මාරු වෙන්න ගොඩක් කෝල් ආවනේ. මටත් කෝල් ආවනේ. එක කෝල් එකක් මම රෙකෝඩ් කරලා දැම්මා දෙලියට. මම ඒක ඉතාමත් ප්‍රතිපත්තිකරකව මගේ දේශපාලනය මම පක්ෂ මාරු කරන දේශපාලනයක නෑ. ඔබතුමාලාට මම ස්තුතිවන්ත වෙනවා මට ඉල්ලීම කරාට බොහොම ස්තුතියි කියලා මම තිබ්බා. මම කොහෙවත් සඳහන් කරාද කවුද කතා කරේ මොන රනිල් වික්‍රමසිංහ මහත්තයා මට එක කෝල් එකක් දුන්නද කියලා බලන්න යන්න එපා කියලා. යනවද කියලා හරි. එතුමා දන්නවා කොච්චර මං සටන් කරත් මං එතුමාට අහුව ඔබතුමා මට නිකන් හරි කෝල් එකක් දීලා තියෙනවද මට යන්න එපා කියලා. නෝ එහෙම නෙමෙයි කෝල් යු I don't need to call you කියලා කිව්වා. ඒ කියන්නේ ඔබ යන්නේ නැහැ කියන විශ්වාසයටද එහෙම නැත්නම් ඔබ ගියොත් හොඳයි කියන අදහසටද? නෑ යන්නේ නැහැ කියන විශ්වාසයට. එතුමාට ගියොත් හොඳයි වෙන්න බෑනේ. එතුමා අපහසුතාවයටපත් වෙනවානේ යන යන එතුමා අසරණ වෙනවා යන යන අවස්ථාවල එක එක යනකොට. ඉතින් එතුමා මට මගේ දිහා බලන්නේවත් නැහැ ඔය වගේ ඔය ප්‍රශ්න තියෙන වෙලාවක දන්නවා සුජීව සේනසිංහ හෙල්ලෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ මම ඒ මගේ කොච්චර එතුමාත් එක සටන් කරත් මම එතුමාගේ අගය කරන ගොඩක් දේවලුත් තියෙනවා නායකයෙක් වශයෙන්. ඉතින්
පක්ෂයේ ශක්තිමත් කරන්න පක්ෂ ඉදිරි අනාගතය වෙනුවෙන් මන්දන හදිප්පේමදාස මහත්මයාත් හොඳ දක්ෂ මේ පක්ෂයේ හොඳ ජීවයක් දෙන්න පුළුවන් JR ප්‍රේමදාස සංයෝගයේ ගොඩනගන්න පුළුවන් පුද්ගලෙක් කියලා මම දන්නවා. ඉතින් ඒ කාලේ එනකන් අපි අපේ පක්ෂයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපි පොගිතසල් දැක්ක ඉස්සත් ජාතික පක්ෂයේ නිලධාරි මණ්ඩලය වෙනස් කරනවා. දැන් ඒදි මහලේකම් විදිහට අකිල විරාජ් කාර්යසම් මහතා පත් වෙනවා. ඒතර අපි දැක්කා මේ පත්වීම් කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම හිතවත් පිරිස තමයි මෙහෙම පත් වෙන්නේ. ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වීම් ගෙද්දිත් එතුමාගේ හිතවත් පිරිස පත් වෙන්නේ. ඔබතුමා හිතනවාද මේ සන්දර්භය තුල ඔබතුමාට කිසි දවසක ඔහු නායකත්වයෙන් ඉවත් කරගන්න බලන් වෙයි කියලා? නෑ, අපි නායකත්වයෙන් එතුමා ඉවත් කරගන්න එහෙම මේ මෙහෙම කෙලින්ම ඍජුවම කටයුතු කරන්නේ නෑ. එතුමාත් අපි එකතු කරගෙන අනිත් කට්ටියත් එකතු කරගෙන එතුමා ඉතින් එතුමාගේ දේශපාලන එතුමාගේ තියෙන මං හිතන්නේ ප්‍රවීණ දැනුමත් එක්ක එතුමායි අවශ්‍ය කාරණා එතුමා ඉටු කරයි. ඕනම නායකයෙක් තමන් ශක්තිමත් වෙන්නනේ තමන් බලන්නේ තමන්ගේ. ඉතින් ඒකෙදි අපි දැනගන්න ඕනේ පක්ෂයේ ඉදිරි අනාගතය වෙනුවෙන් පක්ෂයට මොකක්ද අවශ්‍ය වෙනස්කම කියන එක සම්බන්ධයෙන්. හැබැයි ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහු එක්ක ගිහිල්ලා පෙරදුනොත් එහෙම ඔබතුමාලා දශක ගානකට ඉවර වෙනවා. නෑ, තාම එහෙම තීන්දුවක් අපි අරන්නේ නෑනේ. අපි වෙලාවට සුදුසු අපේක්ෂකයා දාන්න. ඒකට අපි පක්ෂයේ ඉතාමත් ශක්තිමත්. මම දැක්කේ නැති එකයි දැන් මට ගොඩක් තියෙන සන්තෝෂේ ශක්තිය එකයි. ඉස්සර මමනේ සටන් කරේ. දැන් එහෙම නෙමෙයි. සියලු දෙනාම යම්කිසි මතවාදයකට ඇවිල්ලා තියෙනවා. ඒ මතවාදය තුළ සුජීව සේනසිංහේ කාර්යභාරය දැන් ඉතාමත් සීමිතයි. ඉතින් මම දරු මතයට හා සමාන මතයක් දැන් විශාල පිරිසක් පක්ෂයේ 95%ක්ම දරනවා. ඉතින් ඒ තුල අපිට අවශ්‍ය වෙනස්කමක් එක්ක ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන විශ්වාසය මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. අපි ජයග්‍රහණය කරනවා කියලා 2020. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තුලින් අපිට වාර්තා වෙන කාරණා ගත්තොත් මේවා සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන්. ඒ කාරණා තුල සජිත් ප්‍රේමදාස මහතා තාම සූදානම් නැහැ කියන කාරණේ එන්නේ එතුමගේ පාර්ශවයෙන්. නෑ, එතුමගේ පාර්ශවයෙන්. ඒක ඒක අමූලික බොරුවක්. මම දන්නවා එතුමත් එක ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලෙක් මම. එතුමා සූදානම් ඕනම අවස්ථාවක බාර ගන්න. එතුමා කිව්වා අන්තිම රැස්වීමෙදිත් කිව්වා හෙට බාර ගන්න උනත් මං කැමතියි. හැබැයි කොන්දේසි තියෙනවනේ. කොන්දේසි කියන්නේ ජනාධිපති අපේක්ෂකත්වයත් පක්ෂ නායකත්වයත් දෙකම ලැබෙනවා නම් පමණක් කියලා තියෙනවාද? මම ප්‍රශ්නයක් අහන්නේ. ඒ වෙලාවේ නෑ. ඒ වෙලාවේ එතුමා කිව්වේ පක්ෂයේ වැඩි පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ බහුතරය කියනවා නම් බාර ගන්න කියලා එතුමා හෙට බාර ගන්නවා. දැන් මට විනාඩි 5ක් දෙන්න කිව්වා බාර ගන්න. ඔබ කියන්නේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා ළඟ තේද්දි අපේක්ෂකත්වය බාර ගන්න සජිත් ප්‍රේමදාස මහතා සූදානම් කියලා. නෑ, අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මම කිව්වේ අගමැති ධූරය බාර ගන්න පසුගිය ප්‍රශ්නේ තිබ්බ අවස්ථාවේදී. නායකත්වයේ නොමැතිව බාර ගන්න සූදානම් කියලා. නෑ, ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා නෑ. අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තාම සාකච්ඡා කරලා නෑ. ඒක කියන්නේ කොන්දේසි තියෙනවනේ කියලා. නෑ, ඉතින් කොන්දේසි ඕනේ කෙනෙක් එනවනේ. කොන්දේසි මම උනත් කොන්දේසියක් දානවනේ. මමත් පරදින්න එන්නේ නෑනේ අපේක්ෂක වශයෙන්. මටත් එනකොට මම බලව මගේ අනාගතේ මම කරපු මේ මම ගොඩනගාගත්ත මගේ දේශපාලන චරිතය උපරිම අවස්ථාව ලබා ගන්නනේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් කොන්දේස් දැම්මා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කොන්දේස් දාලා ආවේ. චන්දිකා කුමාරතිංගත් කොන්දේස් දාලා ආවේ. මේ සියල්ල කොන්දේස් දාලා ඇවිල්ලා දින්නා. ඉතින් ඒ කොන්දේසි අවශ්‍ය අවස්ථාවල දාලා මම එකක් දන්නවා අනිවාර්යෙන්ම සදිත් ප්‍රේමදාස මහත්තයා එතුමා බාර ගන්න අවස්ථාවේදී එතුමා මේ රටේ මම හිතන්නේ දැක්ක නැති නායකෙක් බිහි වෙනවා. එතුමාගේ තියෙන විනය, එතුමාගේ තියෙන දක්ෂතාවය, එතුමාගේ තියෙන පිරිසුදුභාවය මේ සියල්ල එකතු කරගෙන අපිට මම හිතන්නේ එතුමාගේ වයස මේ සියල්ලම එකතු කරගෙන මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහතුමාගේ තියෙන අනිත් දැනුම මේ ඔක්කොම හොඳ සංයෝගයක් අපේ පක්ෂය තුළ තියෙනවා. ඉතින් හොඳ අනාගතයක් අපේ පක්ෂයට තියෙනවා. ඒ කියන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා හැටියට බොහෝ දුරට සජිත් ප්‍රේමදාස මහතා නම් වේ කියන කාරණේද ඔබ කියන්නේ? එහෙම වෙන්නත් පුළුවන්. එහෙම ලොකු ඉඩම කඩකුත් තියෙනවා. එහෙම නැති වෙලාවට එලෙස නම් වුණොත් ඒ අභියෝගයේ බාර අරගෙන ඉදිරියට යන සජිත් ප්‍රේමදාස මහතා සූදානම්. එතුමා සූදානම්. ඔබ වගකීමෙන්ද කියන්නේ? මේ තාමත් වගකීමෙන් කියන්නේ. හැබැයි ඔබට තොරතුරු නැද්ද ඔබේ කණ්ඩායමට එක්කුණු එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණ වෙලා ඉන්නේ? ඔව්. ඒ අය අතරේ නැවත වතාවක් පොදු අපේක්ෂකත්වයක්, නායකත්ව මණ්ඩලයක් මෙවැනි කාරණාවලට ඔබේ දිශා නැතිය එක පැත්තක, ඔවුන්ගේ දිශා නැතිය තව පැත්තක. මේ තොරතුරු ඔබට එන්නේ නැද්ද පක්ෂ අභ්‍යන්තරේ? නෑ නෑ නෑ, එහෙම කිසිම තොරතුරක් තිබ්බේ නෑ. අන්තිම තොරතුරු උනේ මම ඔය දරන මතයම තමයි සියලු දෙනාම දරන්නේ. ඒකයි මං කිව්වේ වෙරි පොසිටිව් කියලා. ඉස්සර අපේ කොටසක් විතරයි ඔය අදහස් දැරුවේ. දැන් ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමත් දැන් එතුමා මං හිතන්නේ කාලයාගේ ඇවෑමෙන් එතුමත් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. අපිට තියෙන ලොකුම දේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ඔය තුල විසි වෙන්නේ එහා පැත්තට. හිටපු නායකයෝ දැන් අපේ 50 ගානක් විතර ප්‍රමාණය හිටපු නායකයෝ මේ සටනෙන් විසික්ුණා. අමනුගම් මහත්තයා හිටියා, මහින්ද සමරසිංහල හිටියා, මිලින්ද මොරගොඩලා හිටියා. විශාල පිරිසක් මේ සටනෙන් විසික්ුණා. දැන් අපිට තියෙන ශක්තිය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේකේ හොඳට වැඩිලා ඉතාමත් මම හිතන්නේ ශක්තිමත් තැනකට දැන් රටේ ඇහුවොත් ඊළඟ මැතිවරණේ කවුද දිනන්නේ කියලා එන නමක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා නම තමයි හැමතැනින් මෙන්නේ රට වටේ. ජාති භේදයෙන් තොරව, කුල භේදයෙන් තොරව, ආගම් භේදයෙන් තොරව
දුප්පත් පොසත් බේදෙන් තොරව එන නම එකයි. හැබැයි ඔබේ පෙරමුණ තුල තවමත් ඒ සඳහා ඇඳුම් මහන කීප දෙනෙක් ඉන්නවා කියලාත් අපිට ආරංචි තියෙනවා. එක පැත්තකින් කරු ජයසූරිය මහතා සූදානම් වෙන දුර මටත් මාන්න ඉතන ඉඳ හිටපු ගා මේ මේ ඒකේ දේශපාලනේ අපිට එන මේකේ තියෙන මේ මම හිතන්නේ ආසාවන් එනවා මේ chance එක ආපු ගාම්ම දේශපාලනේ මම කියන්නේ මම එහෙම කරනවා කියලා නෙමෙයි. එහෙම ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එක්සත් ජාතික පෙරමුණ තුල දැන් රංගනහපු ප්‍රශ්නෙට මම තව එකතු කරොත් එමු චම්පික රණවක අමාත්‍යවරයාගේ නම කියවෙනවා. මේ පැත්තෙන් රාජිත් සේනරත්න අමාත්‍යවරයාගේ නම කියනවා. ඔවුන් උත්සාහ කරනවා කියන දේශපාලන කතා පාසල අපේ අපේ පෙරමුණෙන් කොහෙන්වත් එන නමක් අදහස් වෙලා නෑ. හැබැයි ඒක එක පුද්ගලයන්ගේ එහෙම එහෙම බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නකුත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි ඔක්කොම මේ හොඳ දක්ෂ පුද්ගලයෝ. ඉතින් අපිට ඒ කට්ටිය ඉදිරියේදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අදහස් තියෙන එක ඉතින් ප්‍රශ්නයක් එද්දී ඕනේ තව නම් කීපෙකුත් තිබ්බා. ඔයිට අමතරව නම් කීපෙකුත් ආව අර දවස් 50 ගණන් වලදී. නෑ චම්පික රණවක මහත්තයා ඉඳුරාම කියනවා පෞල්වාදයට නැවත අර ලංකාව හැමදාම පාලනය කරපු පෞල්වලට අයිඩ තියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන ආකාරයට ඔබතුමා නායකයෙක් නේද? චම්පික මැතිතුමා තමයි සදිප් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කරේ ගීසර දවස් 50 ගානේදී අගමැති ධූරේ බාර ගන්න කියලා. ඉතින් එහෙම කිව්වට වෙන කාටවත් නම් අපේ පක්ෂය තුල ඉඩ නැහැ කියන එක අපි කියනවා අනිවාර්යෙන්ම. පක්ෂය තුල තමයි අනිවාර්යෙන්ම එක්සත් ජාතික පාක්ෂිකේ නායකයෙක් තමයි පොදු අපේක්ෂකයෙක් බවට පත් වෙන්නේ. ඔබතුමා ඔබ කිව්වට අවස්ථා දෙකක්ම ඉතිහාසයේ පක්ෂය අපේක්ෂකයෙක් හොයාගන්න බැරි වුණු ඉතිහාසයක් තියෙන පක්ෂය. පිළිගන්නවා. ඒ හින්දම තමයි අගමැතිතුමාට කිව්වේ වෙනනම් කොරවක් කො එළියෙන් නම් ගේන්න එපා කියලා. මම ඉතාමත් දැඩිව කිව්වා ඒකට නම් ඉඩ තියන්නේ නැහැ දේශපාලනේ මම ඉන්නකම්. ඒක අනිවාර්යයි සහතිකයි. ඉතින් ඒක ගැන සැකයක් තියාගන්න එපා. සුජීව සේනසිංහ අපි ගිනගත්තා ඒ කරපු වරද වලින්. ඔව් සුජීව සේනසිංහ ඕනෙවට වැඩිය හිතාගෙන ඉන්නවා කියලා මම යෝජනා කරොත්. නෑ එහෙම හිතාගන්න නෑ. ওই විදිහටම තමයි දයසිර ජයසේකර මහතාත් පක්ෂය තුල ක්‍රියාත්මක වුණේ. නෑ මගේ ඒ මොහොතේදී. හැබැයි අවසානයේදී ඔහුට හකුලගෙන යන්න සිද්ධ වුණා. මගේ ඉතිහාසය ඊට වැඩිනේ. මගේ ඉතිහාසයේ දයසිර ජයසේකරට කලින් මම UMP. ඔව් ඒක හරි. නමුත් ඔහුගේ ක්‍රියාත්මක වීම මම කියන්නේ පක්ෂය තුල ක්‍රියාත්මක වීම තුලදී ඔහුව කැපිපෙනෙන්න ගත්තා. නමුත් ඒ කැපිපෙනීම තුල අවසානයේ ඔහුට සිද්ධ වුණේ අකුලගෙන යන්න. ඔබත් ඔබගෙත් ඔය ඔබ හිතන කාරණේ ඔබ හිතන කාරණේ බැරි වෙලා ඔබටත් අකුලගෙන යන්න උනොත් මොකද? කමන්නේ. අකුලගෙන යන්න සූදානම් කියලා මම කිව්වේ අකුලගෙන යන්න මේක මේ මම මේ බදාගෙන ඉන්න ආපු එක නෙමෙයි. මේක ලොකු ආභරණයක් නෙමෙයි මට. මේක ඇත්තටම බරක්. මේක ඇත්තටම මම කරන කැපවීමක් ජීවිතේ සම්බන්ධයෙන්. මඩ කණ්ඩායි මේකේ දුක විඳින්නයි ඔක්කොම කරන්නේ මම එහෙම දුක විඳින්න ඉබදුන පුද්ගලෙක් නෙමෙයි. හැබැයි රටට වැඩක් කරන්න පුළුවන් නම් මම ඒක කරන්න කැප වෙලා ඉන්නවා. ඉතින් මම විසි වෙන්නත් පුළුවන්. හැබැයි ලේසියෙන් විසි කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. දැන් මම මේකේ පරිණතභාවයට පත් වෙලා දේශපාලනේ හොඳට මේ තැල්ල පොඩි වෙලා ඉන්නේ. ඉතින් දැන් මාව විසි කරන එක ලේසි නෑ කාටවත්. ඊළඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හැටියට රන්ලි වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වුණොත් එදාට සුජීව සේනසිංහ මොකද කරන්නේ? එදාට එතුමාට වැඩ කරනවා. මෙහෙන් මං කියන්නේ ඒකනේ. ඔබතුමාට මං කිව්වනේ මගේ වචන වෙනස් කරන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පාක්ෂිකයේ මං ඇතුලේ සටන් කරනවා. සටන් කරලා ඒක තමයි කම්ප්ලයන් කම්ප්ලේන් කියලා කියන්නේ. සටන් කරලා සුදේව කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා. මෙම්බර් කෙනෙක් කියන්නේ UMP කවා. ඔබතුමා පත් කර දවසටම ඔබතුමාට වැඩ කරනවා. UMP එකේ ඉන්න අපේ ඉන්න නායකයෙක් පත් කරොත් ඕනම් පුද්ගලයෙක් පත් කරොත් අන්තිම වෙනකන් සටන් කරනවා සුසු පුද්ගලයා දාන්න. දක්ෂයා දිනන පුද්ගලයා දාන්න මම අන්තිම මොහොත වෙනකන් සටන් කරනවා. හැබැයි අන්තිම මොහොත වෙනකොට සාමූහික වගකීමට මම අවනත වෙනවා. ඒ කියන්නේ දයසිරි ජයසේකරට ඔබ අඩියක් ඉදිරියෙන් ඉන්නවා දෙපැත්තම බැලන්ස් කරගන්නවා. දෙපැත්තම බැලන්ස් මේ කියන්නේ ප්‍රතිපත්ති කරකව වෙන්න එපා. මම සටන් කරාට මගේ මතය නෙවෙයිනේ හරි වෙන්න ඕනේ. මගේ මතය එක මතයක්. ඒ මතයට මම පක්ෂ වෙනුවෙන් බැඳලා ඉන්නවනේ පාක්ෂිකයා වෙනුවෙන් මම බැඳලා ඉන්නවනේ මම සටන් කරන්න බැඳලා ඉන්න හැබැයි බැඳුනට පස්සේ අපි නම් කරාට පස්සේ අපේක්ෂකෙක් ඒ අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කරන්නේ හිතන්නකෝ මේ ඔක්කොම මම මොනවා කිව්වත් පිටින් එක්කෙනෙක් පත් කරයි කියලා ඒ පත් කරත් මම වැඩ කරනවා හැබැයි මම විශාල මතයක් දරනවා පිට පුද්ගලයෙක්ට නම් මේකට පක්ෂය අපි මේක ශක්තිමත් කරන්න කාලේ දැන් අවුරුදු 25ක් මේක අපිට වෙන මේක මේ පැලස්තර දාන්න කාලයක් නෑ එක්සත් ජාතික පක්ෂයට දාන්න ඕනත් නෑ මේක දක්ෂ නායකයෝ ඉන්න තරුණයෝ ඉන්න පක්ෂයක් ඉතින් මේකේ දැන් අති ඒ සෙල්ලම් කර ඇති අනිවාර්යයෙන්ම අපි අපේ එක්සත් ජාතික නායකයෙක් දාන්න පක්ෂේ නායකයෙක් දාන්න ඕනේ හොඳයි අපි දෙවෙනි විරාමයට යනවා සනකුණ සීමාවෙන් එහා දේශපාලන විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සමග අපි සාකච්ඡා කරමින් සිටින අද සරකුණ දේශපාලන සංවාදය තුළ එක්සත් ජාතික පක්ෂයේ පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කරමු රටේ ප්‍රශ්නත් සමග. අමාත්‍යතුමනි
අපි දැන් ඔබේ පක්ෂයේ ප්‍රශ්න ගැන කතා කරන අතරතුර ඔබේ ආසනයේ ප්‍රශ්නත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හැබැයි ඔබේ ආසනයේ ඔබට චෝදනා කිහිපයක් ආවා පහුගිය ටිකේ. අපි චෝදනා පොඩ්ඩක් බලමු. ඉන් අනතුරුව කතා කරමු. සේනසිංහ ඇමතිතුමා කියන්නේ එයාගේ පුද්ගලික න්‍යායකට වැඩ කරන, පලිගන්න, එලෝ එලෝ දෂ්ට කරන කෙනෙක්. අපි රනිල්වාදී කියලා අගමැතිතුමා කියන දේ මහලේකන්තුමා කරන්නේ. රවිකන්නානායක මන්ත්‍රීතුමා 20 වෙනිදා කියනවා මායා ගිහිල්ලා චෙල්සි ගාඩන් එකට සුජීව ඇමතිතුමාගෙන් සමාව අරගෙන නාම යෝජනා ඉල්ලගත්. මං ගෝ මගේ බල්ලවත් යන්නේ නැහැ. මගේ ප්‍රදේශයට ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් දැම්මා. සුජීව සේනසිංහ කියන මේ කඩුවෙල කන්න ආපු ඇමතියා කරන අපරාධයක් කියන එක මම පැහැදිලිවම කියනවා. සුජීව සේනසිංහ කියන චරිතය කඩුවෙලට ආවේ එතුමා කියන විදිහටම මෙලෝ දෙයක් අතේ නැති. හැබැයි අද එතුමා ධන කුවේරෙක් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ වාහන පර්මිට් දෙකක් දුන්න එක. මේ වගේ මෙතුමා කළේ හිටපු නාගරික මන්ත්‍රීවරු සහ නිලධාරීන් වල්ලගෙන ඒ අයගේ නමින් තමයි මේ වාහන ගෙන්නන්න පටන් ගත්තේ. ඒ අයට භාගයක් දෙනවා, තමන් භාගයක් සාක්කුවේ දාගන්න. නවගමුව කළුගල් වලවල් තහනම් කරන්න සුජීවම තමයි උපදෙස් දුන්නේ. තහනම් කරවලා ඊට පස්සේ ඒ අයගෙන් උදල් ලබා ගන්න කටයුතු කළා එතුමා. සුජීව සේනසිංහව කඩුවෙලින් විතරක් නෙමෙයි සම්පූර්ණ දේශපාලන මහක් කළ දාන්න. ඔබ පක්ෂය හදන්න මේ පැත්තෙන් හදන උත්සාහ කරනවා, පක්ෂයේ නායකත්වය වෙනස් කරලා ඉදිරියට ශක්තිමත් තරුණ නායකත්වයක් ගේන්න උත්සාහ කරනවා. හැබැයි මේ පැත්තෙන් ඔබට චෝදනා එනවා, බරපතල චෝදනා එන්නේ. ඔව්, ඉතින් ඔක සාමාන්‍ය දෙයක්නේ. මට මන්ත්‍රීවරු පත් කරන්න ඕනේ ප්‍රාදේශ සභාවට, අපේක්ෂකව පත් කරන්න ඕනේ. ඉතින් ඔය පොඩ්ඩක් ඔය වගේ දෙතුන් දෙනයි මගේ ආසනේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. තුනක් තුන් දෙනෙක් ඇති, හතර දෙනෙක් ඇති වැඩිමනොත්, ඒ හතර දෙනා කතා කරයි මට දෙන්න පුළුවන් අපේක්ෂකත්වය සුළු පිරිසකට. ඉතින් මට කිව්වොත් තමයි මේවා ටීවී එකේ එන්නේ. මේගොල්ලන් දන්නවා මේ සුජීව සේනසිංහට බැන්නොත් ටීවී ටික ඔක්කොම මයික් ටික වදිනවා. වෙන මන්ත්‍රීවරයෙක්ට බැනලා බලන්න ප්‍රාදේශසභා අපේක්ෂකයෙක් දාලා ටීවී කනවද කියලා. ඉතින් මේකත් ඒගොල්ලන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් මම නඩු දාන්නද කියලාත් බැලුවා, නඩු දාලා ගන්න දෙයක්වත් නැහැ. ඕ නෑ, නමුත් දැන් දෙවෙනි අපි දැක්ක අවස්ථාවේ කරන එල්ල කරන චෝදනා. ඔව්, මම නැවත ඒක ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. ඇයි ඔබ නීතිමය ක්‍රියාමාර්ගවලට නොගියේ? නෑ, නීතිමය නීතිය ක්‍රියාත්මක කරලා මට අලාභයක් ගන්න පුළුවන් වෙන්න වත්කමක් තියෙන්න එපා. මට මම නඩු දාලා අලාභයක් ගැනීම සඳහා නෙවෙයි, ඔබේ නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි. වැඩක් නැහැ, මේ වගේ පුද්ගලයෝ මේ ආසනේ ඉන්න මේ වගේ පුද්ගලයෝ මට දාන්න කිව්වොත් නඩු දාන්න කිව්වොත් මට නඩු තියෙනවා මං හිතන්නේ 40ක් විතර 50ක් විතර මට නඩු දාන්න වෙනවා. ඉතින් මම බලනවා නඩු දාන්න, මං දාලා තියෙන නඩු දැන් මන්ත්‍රීවරු 4කට විතර, පත්‍ර දෙකකට විතර අවශ්‍ය නඩු ටික දාලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ලවට මං ගණන් ගන්න දේවල් වලට මේක ආසනේ කට්ටිය දන්නවා මොකද්ද කියලා. අපේ අපේක්ෂකත්වය දෙන්න බැරුණොත් ඒ වගේ මන්ත්‍රීකම දෙන්න ලැයිස්තුවෙන් පත් කරන්න ඕනේ. එක්කෙනෙක් අපේක්ෂකත්වය නොලැබුණු පුද්ගලෙක් දෙපාරක් පැරදි, දෙපාරකට නැත්නම් තුන් පාරක් පැරදි. ඉතින් ත්‍රිවිලර් ඩ්‍රයිවර් කෙනෙක් මන් දන්නේ නැහැ. ත්‍රිවිලර් ඩ්‍රයිවර් කියන එක නුසුකම නෙවෙයි. ඒ වගේම අනිත් පුද්ගලයාට මන්ත්‍රී ධූරය බලාපොරොත්තුෙන් හිටියා, මගේ ඔෆිස් එකේ ඇවිල්ලා හම්බෙලා මන්ත්‍රී ධූරය දෙන්න මම අපේක්ෂකයන්ට තෝරන්න ගියා මන්ත්‍රීවරු ටික. ආසනයට වැඩ කළ තියෙන ප්‍රමාණය අනුව මම අමාත්‍යාංශයට ගෙනලා මම ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන්නේ. මගේ කවුරුත් මන් දැම්මේ නැහැ, අපේ ඔක්කොම පැරදුනා එක්කෙනෙක් ඇරෙන්න. ඉතින් මන්ත්‍රීවරු 10ක් විතර අපිට පත් කරන්න තිබුණා. එහිදී මං අපේක්ෂකෝ ටික කතා කරන්න ගෙනලා ලොකු ප්‍රශ්න තිබ්බද ඔක්කොමලා මන්ත්‍රීවරු වෙන්න දකලන්නේ මේකේ. ඒතකොට කැඳවලා කිව්වා ලකුණු දෙන්න කියලා ආසනයට කරපු වැඩ ප්‍රමාණය අනුව එක එක අපේක්ෂකයාට නම් ලැයිස්තුවක් දීලා. ඒ දුන්නේ ඉතාමත් ට්‍රාන්ස්පේරන්ස් එකක් තියෙන විනිවිදභාවයකින් යුතුව ඒක අපි ළඟ ලැයිස්තුව තියෙනවා. අගමැතිතුමාට මම දැනුවත් කරා. ඒගොල්ලන් දන්නේ නැහැ ඇවිල්ලා ඉඳගත්තා එක්සෑම් එකක් කරනවා වගේ. ලකුණු ටික දුන්නා. ලකුණු ටික අනුව මන්ත්‍රීවරු ටික පත් වුණා. පත් නොවුන පිරිස අපිට චෝදනා කරා ඒක මේ මැතිවරණ ක්‍රමේ සාමාන්‍ය සාධකයක්. ඔබේ ඔබේ ආසනය ගත්තම ඉතාම විශාල පොළුල් වපසරයක් තියෙනවා. එක පැත්තකින් කඩුවෙල, අනිත් පැත්තෙන් බත්තරමුල්ල, තව පැත්තකින් අතුරුගිරි. ඔබ බත්තරමුල්ලට පවණක් සීමා වෙලා කියලා මා චෝදනා කළොත් පිළිගන්නවද? නෑ, ඒක ඒක අමූලික බොරුවක්. කැලණි මිටියාවතේ මම විතරයි අවුරුදු ගාණක් මන්ත්‍රී කෙනෙක් ඉන්නේ. එක්සාදාදී පක්ෂයෙන් ගත්තොත් අවිසාවෙල්ල, මහරගම, හෝමාගම, කඩුවෙල, කැලිමිටියාව තමයි එක්සාදාදී පක්ෂය. මට විරුද්ධව විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, බෙත්මගේ පළාත් සභා මන්ත්‍රීවරු 7යි මගේ ආසනේ. ප්‍රාද සභා මන්ත්‍රීවරු 30යි මගේ. එක පළාත් සභා මන්ත්‍රීවරයෙක් බිහි වෙලා නැහැ මගේ ආසනේ, මං ඇරෙන්න. ප්‍රාද සභා මන්ත්‍රීවරු 7යි ගියසර හිටියේ. 30ක් මට විරුද්ධ, අපිට විරුද්ධව 7ක් අපේ. පළාත් සභා මන්ත්‍රීවරු පමණක් 7යි. බෙත්මගේ, බුද්ධදාස, උඳුගොඩ, ඔය තව 4 දෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම ආසනයක මේ ඒ දිශාවෙන් පත් වෙන
අගමැතිතුමා මට කිව්වේ ඔයා විතරයි ওই පැත්තෙන් පත් වෙන්නේ. මම තමයි මේ ඒ ආසන ටිකම අවිස්සාවෙල්ල ඒ සියල්ලටම එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය ලැබලා තිබෙනවා. නමුත් මේ වන විට කඩුවෙල සහ අතුරුගිරියෙන් ඔබට එරෙහිව විරෝධතාවයන් ගොඩ නැගෙමින් පවතිනවාද? ඔබ ඒ සඳහා අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවීම හරහා ඔබට ඒ පක්ෂිකයන් අතරට යෑමේ හැකියාව බත්තර මුල්ල හා සමානව තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවා? අනිවාර්යෙන් බත්තර මුල්ල නෙමෙයි මට තියෙන්නේ, ඇත්තටම තියෙන්නේ අතුරුගිරිය සහ රණාල සහ ඒ ප්‍රදේශවල. මොකද ග්‍රාමීය ප්‍රදේශ ඒවා බත්තර මුල්ලේ මට කවුරුත් නැහැ. බත්තර මුල්ලේ මිනිස්සුෙක් එළියටවත් එන්නේ නැහැ රැස්වීමකටවත්. බත්තරමුල්ල නාගරීකරණය වෙලා තියෙන අපිට බත්තරමුල්ලේ සංවිධායකරෙක් හොයාගන්නත් නෑ ඇත්තටම. ඔය කතාව තනිකර වැරදි. මම හිතන්නේ ලැබලා දින තියෙන තොරතුරු වැරදි. මම ප්‍රශ්නයක් විතරයි අහන්න. ඔබට පුළුවන් එක. එතකොට වැඩියෙන් මගේ සම්බන්ධතාවයේ තියෙන්නේ ඊට අවට ග්‍රාමීය ප්‍රදේශවල වැලිවිට, කඩුවෙල, නවගමුව, රණාල, අතුරුගිරිය කියන ප්‍රදේශවල තමයි, හෝකන්දර ඒ ප්‍රදේශවල තමයි අපේ සම්බන්ධතාවය වැඩි. බත්තරමුල්ල ඇත්තටම අපිට සංවිධායකවරයෙක්වත් හොයාගන්න බෑ. මොකද ඒක නාගරීකරණය වෙලා ඒවා උසස් මධ්‍යම පන්තියට ගිහිල්ලා එහෙම කට්ටිය අපිට ඡන්දෙ දෙනවා. හැබැයි අපේ රැස්වීම වලට එන්නේ නැහැ. නමුත් දැන් මේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ හරහා පේන්නේ, කියන්නේ ඔබ රනිල්වාදීන්ව ඉවත් කරලා වෙන පිරිසක් පත් කරන්න උත්සාහ කිරීම. මෑම් ඒගොල්ලන්ට හම්බුනේ නැහැ. ඔක බුරු කතාවන්නේ. Tamanට හම්බුනේ නැතිකොට තොරතුරු හොයනවා. මට මොකද්ද රනිල්වාදීයාගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? කොහෙද මට විරුද්ධ එහෙම චෝදනාවක් කරලා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ? මගේ සටන තියෙන්නේ පක්ෂය ඇතුලේ. ඒකට මේ මම මන්ත්‍රීවරු ගාව ගන්නෑ. මන්ත්‍රීවරු මගේ වොයිස් කට් එකක් අදලා තියෙනවද කියලා බලන්නේ. ඒගොල්ලන් කිව්වා වොයිස් මං කවපා. ඕගොල්ලන් මගේ සටනට සම්බන්ධ වෙන්න එපා. ඕගොල්ලන් පක්ෂයේ සියලු දෙනාත් එක්කම හොඳින් ඉඳලා ඔබතුමාලා කටයුතු කරගෙන යන්න. එක මන්ත්‍රීවරයෙක්ට පුළුවන් නම් කෝල් එකක් දීලා කියන්නේ, කියන්නේ මම කියලා තියලා තියෙනවා මෙහෙම කරන්න කියලා. පක්ෂය ඇතුලේ ඒවා මම ඇතුලේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන සාධාරණම කටයුතු කරන පුද්ගලයා මම. ලැබෙන සියලු දේම අපේ ආසනය සහ අපට ආසනවලට මම ලැබලා දෙන්නේ. අපේ නෑයෝ කවුරුත් පවුල්වල කවුරු කවුට් කට්ටියක් මේ දේශපාලනට ගෑවෙන්නේ නැහැ. ඉතින් ලැබෙන සියලු වරප්‍රසාදයක් ලැබලා දෙන්නේ මේ පිරිසට. ඉතින් කොහොම කරත් සුදේව ආසනයක් කරනකොට ඔබතුමාලා තුන් දෙනාගෙන් ප්‍රොමෝෂන් දෙකක් දුන්නොත් අනිත් එකලා තරහ වෙනවනේ. තුන් දෙනාම එක විදිහට වැඩ කරලා, හැබැයි තුන් දෙනාට තෝරගන්න කිව්වොත් හොඳම දෙන්න කවුද කියලා එකෙක් අයින් වෙන්න වෙනවනේ. ඒතර ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකට අපි මුණ දෙන්න ඕනේ. මගේ ආසනේ නෙමෙයි සුජීව සේනසිංහට පහරක් ගෙවුවා මේක ටීවී එක යන හින්දා. නැත්තම් ඉතින් මේගොල්ලන්ගේ බලන්නකෝ රෙකෝඩ් එක අරගෙන. දක්ෂයෙක් ඉන්නවා නම් දිනුම පුද්ගලයාට කොහෙද මම නොදී තියෙන්නේ කියලා බලන්න. එහෙම එකක් වෙලා තියෙනවද කියලා. ඉතින් දිනන්න තිබ්බනේ මේ කියනවනම්. දැන් කඩුවෙල ඔබම සඳහන් කරනවා ඔබ එක ආසනයකට ඔබට දිනා ගන්න බැරි වුණා කියලා ප්‍රාදේශීය සභාව මැතිවරණය. එකක් දෙන්න කියලා. ඉතින් ඒකට හේතුව ඔබේ දක්ෂතාවය නෙමෙයිද? නෑ අපිට එහෙම මේ ඔබට ඔබ සංවිධායකවරයා හැටියට. එහෙනම් ඔබේ අදක්ෂකමක් තියෙනවා. මේ ආසනවල අපිට මේ 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 තියෙන මේ දේශපාලන මේ වාතාවරණය වෙනස් කරන්න බෑ. පළාත් සභා මන්ත්‍රීවරු 7 දෙනෙක් පත් වෙනකොට මේවා මේ වමේ බලකොටු මේවා දිනේෂ්ලා, සුසිල් ප්‍රේමජයන්තලා, විමල් වීරවංශලා, ඒගොල්ලන් මේ චරිත විතරයි. මේවා දිගටම මේවා වාමාංශික බලකොටු. ලංකාවේ තිස්ස මහරාමයේ සදිප් ප්‍රේමදාස මහත්තයාගේ බුද්ධික පතරණ මහත්තයාගේ තරත අතුකෝරල මැතිතුමේගේ නිවිතිකල මේවා ඔක්කොම වාමාංශික රංජිත් මද්දුම් බණ්ඩාරගේ පක්ෂයේ අති දක්ෂ පිරිස. ඉතින් මේ ආසනවලට මටත් හොඳට ආසනයක් අරගෙන කලම්බු වෙස්තරේ කලම්බු ඊස්ටාගයක් අරගෙන දිනන්න තිබ්බ උඩින් දිනන්න පුළුවන්. හැබැයි දක්ෂ සංවිධායකට පුළුවන් ජයග්‍රහණය කෙසේ වෙතත් පරාජය අවම කරගන්න. ඉතින් පරාජය මේ වෙලාවේ ඔබ පරාජයවන්නේ කොයි තරම් ඡන්ද ප්‍රමාණයකින්ද? ඉතින් ඒ ප්‍රමාණය තමයි හැමතැනම වෙන ප්‍රමාණය තමයි ලංකාවේ ඔක්කොම දිශානති ඔබතුමා අවම කරගන්න බැරි වෙලා තිබෙනවා. ඔබතුමාගේ ඒ මතයනේ අවම කරගන්න ඒ කරගන්න ගණන් හිලව වලින් තමයි. ගණන් හිලව වලින් ඔබතුමාට ඉතින් තේරුම් ගන්න එපා. දේශපාලන සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් පළාත් සභා මන්ත්‍රීවරු 7 දෙනෙක් පත් වෙනවා නම් මගේ ආසනෙන් පාර්ලිමේන්තු ලේකම් පක්ෂ මහලේකම්වරු දෙන්නයි, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, බෙත්මගේ ඇමති, බුද්ධාස හිටපු නගරාධිපති, ඉතින් මේ පිරිසත් එක තමයි අපේ ඡන්ද ව්‍යුහය රඳා පවතින්නේ. ඉතින් ඒ අනුව හැම ලංකාවේ හැම ඡන්ද මම හිතන්නේ මැතිවරණ කොට්ටාසයෙන්ම වෙනස් වෙන එක ප්‍රමාණයක්. අනේ ඔබ කියන ආකාරයට කඩුවෙල හැමදාම එනම් ඊළඟ නැවත වතාවක් පරාජයමයි ඔබ කියන ආකාරයට උරුම වෙන්නේ. නෑ ඒක එහෙම තමයි. ඒ උනට ප්‍රශ්නයක් නෙමෙයි ඒක. අපි කඩුවෙල පරාජය වෙනකොට පරාජය අඩු වෙනකොට මැද කොළඹ අපි 80,000කින් 90,000කින් ලක්ෂකින් දිනනකොට කඩුවෙල පරදින ප්‍රමාණය අඩු වෙනවා. 10,000ක් 15,000ක් වෙනවා. මැද කොළඹ 50,000 කඩුවනේ 50,000ම මෙහෙට ගලනවා. ලංකාවේම එක විදිහට මේ ආසන ටික වෙනස් වෙන්නේ. එතකොට ඉතින් මගේ කාර්යභාරය තමයි ඇයි එක මන්ත්‍රීවරයෙක් පත් වෙන්නේ නැත්තේ කැලණිමිටියාවතින්? එතකොට පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂේ ඔක්කොම මන්ත්‍රීවරු ටිකෙන් නැහෙන්. එතකොට මෙහෙන් පත් වෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. නැගෙනහිරින් මැද කොළඹින් උතුරු කොළඹින් එහෙන් පත් වෙන්නේ නැහැ. ඔක්කොම මන්ත්‍රීවරු ටිකෙන් එන්නේ කැලණිමිටියාවතින්.
විශාල පිරිසම. ඉතින් ඒක වමේ බලකොටුවක්. ඒ බලකොටුව කොළඹ පිහිටි බලකොටුව, වමේ බලකොටුව කඩුවෙල, හෝමාගම, මහරගම, මේවා බලන්න ගරන් ඔක්කොම එක විදිහට. ඉතින් අපිට මමයි කාන්තා සංවිධානයේ මම කාන්තාව මං හිතන්නේ 7000කට වගේ ආසන ප්‍රමාණයක් පුහුණු කරලා තිනවා. ඒ වුණත් අවසාන වශයෙන් දේශපාලන වශයෙන් තන්දයක් දෙනකොට තමන්ගේ දේශපාලන මතය මොකක් කරත් ක්‍රියා චදිත් ප්‍රේමදාස මහත්තයා මෙච්චර වැඩ කරපු මනුස්සයා. තිස්සමහරහමේ එතුමාගේ ආසනේ ලංකාවේම දන්න සුබසාධනය සම්බන්ධයෙන් චැම්පියන්. ඒකට ගහන්න සුබසාධන ක්‍රියාවලියක් නැහැ එතුමට. මඩ ගහන්නේ ත්‍රස්සා දුන්නා, ගෙවල් දුන්නා ඔක්කොම කියලා එතුමා ඒ දේශපාලනය ඉතා හොඳට කරනවා. ඉතින් එතුමාට එහෙම ඒක වෙනස් කරන්න බැරි නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මට දීලා දෙන්න කියන්නකෝ මැදකොළඹ පුළුවන් නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පුළුවන් නම් කියන්නකෝ ඕන ජගතෙට්ට ඇවිල්ලා නැගෙනහිර කොළඹ බොරැල්ල දීලා දෙන්න කියලා. එහෙම නැත්තම් අපි දිනන ආසනයක් කරන්න බෑ ඒක. ඒ කියන්නේ මේ සන්දර්භය තුළ ඔබතුමා කීයටවත් මේ ආසන අනුපාත ක්‍රමයට මැතිවරණ ක්‍රම වෙනස් කිරීමට කැමති වෙන එකක් නෑ. මොකද කඩුවෙල දිනා ගන්න එක ලේසි නෑ. අනිවාර්යෙන්ම මම කැමති වෙන්නේ නෑ. මං හිටියොත් මට එන්න ඕන නම්, හැබැයි මට ආසනේ මාරු කරගන්න පුළුවන් නේ. මට ආසනේ ඕන නම් මම බාරගත්තේ විමල් වීරවංශ ඉන්නකොටනේ. මම නෝරින් න්යාය මගේ ආසනේ නෙවෙයි මේක. නෝර ඇවිල්ලා පළාත් සභාව ජයග්‍රහණය කරපුවාම අගමැතිතුමා ඇහුවා විමල් වීරවංශට ෆේස් කරන්න දාන්න පුළුවන් හොඳම පුද්ගලයා කවුද කියලා. කඩුවෙල මට හිමි වුණේ, මට කඩුවෙල ගෙදරක් හදලා තිබ්බට මට කඩුවෙල සම්බන්ධතාව තිබ්බේ නැහැ. කඩුවෙල මට හිමි වුණේ එතනින්. ඉතින් අද වෙන කඩුවෙල පරිදින් නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයා එදා ගිය දාසේ ඉඳලා පළවෙනි පළාත් සභාව මැතිවරණය මට 18000, ඊළඟට කඩුවෙල මට හම්බුණා 2005 දී, ඊට පස්සේ 45000, ඊට පස්සේ 85000, ඊට පස්සේ 120000 ආසන ප්‍රමාණයක් මගේ ඡන්ද ප්‍රමාණය. ඉතින් ඒ හින්දා කැලණි මිටියාවතේ දැනටමත් ඉන්න එකම മന്ത്രിවර මම. හැබැයි ওই මනාප්‍රකමේ තුල කඩුවෙල ආසනය කියන්නේ වාසිදායක තත්ත්වයක්. හේතුව ලොකු ආසනයක් කොළඹ දිස්ත්‍රික්කයේ තුල. ඔව් එහෙමත් තියෙනවා. ඉතින් ඒකේ අවාසනාවකුත් තියෙනවා. මොකද සමහරවිට කඩුවෙල විතරයි ඡන්ද ප්‍රමාණය ඡන්ද දාන්න පුළුවන් කියලා සමහර ඡන්දායක විශ්වාස කර මට ගොඩක් කට්ටිය ඡන්ද ලැබෙන්නේ නැහැ. මොකද මං කඩුවෙල කියලා. හැබැයි ඔබතුමා කොළඹින් දෙකට ආවේ කඩුවෙල හන්ද නෙවෙයිද? නෑනේ. ඒතකොට අනිත් ආසන වලින් මට කඩුවෙලින් හම්බුනේ 25000ක් වගේ ප්‍රමාණයක්. මම මැද කොළඹින් හරි නැගෙනහිරින් ඉල්ලුවා නම් මට කොළඹින් මෙනවා 70000 80000 කියලා. ජීව සේනසිංහ ඊළඟ මහමැතිවරණයේදී කඩුවෙල අතෑර වෙන ආසනයක් තෝරා ගන්නවා වගේ හැඟීමක්ද මේ එන්නේ? නෑ. ඒක වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ආසනේ කියන එක වෙනස් වෙන්න පුළුවන් ඕන වෙලාවක. මේ മന്ത്രിවරුන්ගේ ප්‍රශ්නට හේතුව ඔබ සහ රවි කරුණායක අමාත්‍යවරයා අතර තියෙන ප්‍රශ්නය? නෑ, කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මෙහෙමයි, ආසනේ മന്ത്രി ධූරයක් හම්බ නොවෙනකොට ඒ පිරිස තව එකෙනෙක් මනාපක්‍රමයේ යෝගනේ තියෙන්නේ. කවුරු හරි එකෙනෙක් එළියෙන් අල්ල ගන්නවා. එතකොට සජි රවි කරුණායක මහත්තයා අතරේ මගේ අතේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් එතුමාගේ තරහ වුණ පිරිසක් මාත් එක්කත් වැඩ කරනවා එතුමාගේ ආසනේ. ඉතින් මම එතුමාට කියලා තියෙනවා, හැබැයි මෙන්න මේ පිරිස මාත් එක්ක වැඩ කරනවා රවි, I hope you don't mind කියලා. එතකොට ඉතින් ඒ කියලා පොඩි ඉතින් ඒ ප්‍රශ්නයක් එනවා. තරහ වුණ ගාම මේ මනාපක්‍රමයේ එකයි යහපත් ආසනේ කොහේ හරි එකෙනෙක් අල්ල ගන්නවා. දැන් දැනටමත් ඔය පිරිස මම දන්නවා කීප දෙනෙක්ගේ වැඩ කරාමයි. මේ മന്ത്രിවරු නෙමෙයි. മന്ത്രിවරු නෙමෙයි, ඒක වෙනස් කරගන්න. ඒක කාන්තාව කතා කරපු කාන්තාව දැකලවත් නැහැ ප්‍රාදේශ සභාවක්. තුම්පාරක්ද කොහෙද පැරදි. ඉතින් අනිත් පුද්ගලයාත් පැරදි. දෙපාර තුම්පාරක් විතර. ඉතින් එහෙනම් කඩුවෙල ලක්වන්දිතා සංගමේ සමාජිකාව. සමාජිකාව කීයක් ඉන්නවද මගේ සමාජිකාව? අනිත් පුද්ගලයා හිටපු නාගරික മന്ത്രി. හිටපු. ඉතින් හිටපු ඒක ආය ලැබුණේ නැහැ. මට ඇවිල්ලා ලබලා දෙන්න කියලා මම ඉල්ලා හිටියා. මම කිව්වා මේ ප්‍රජාතන්ත්‍රවාදී කමරේට පත් කරගන්න කියලා. ඒකෙන් පත් වුණා නම් මම කතා කරන්නේ නැහැ. පත් නොවුණා නම් අනිත් පිරිසත් පත් නොවුණා නම් ඉතුරු කොටසත් මම මේ අමාරුවෙන් තියා ඉන්නේ මේ පත් නොවුණ කොටස යම් කණ්ඩායම් ඉතින් ඒගොල්ලන්ට හිතනවනේ දැන් වෙන අනිත් කටර කොහොමද හම්බුනේ අපිට හම්බුනේ නැහැ කියලා. ඒක සාධාරණයි දේශපාලන වශයෙන් එනවා හැංගී වෙනවා. ඉතින් මම ඒකයි දුන්නේ, මම තෝරන්නේ නැතුව දුන්නේ. ඒ පිරිසටම තෝරගන්න දුන්නාම ඒ පිරිසකින්ම තමයි මේ උත්තරේ බලාපොරොත්තු වෙන්න ඕනේ. හොඳයි, අපිට තවත් විරාමයකට අවස්ථාව දෙන්න. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. ඔබ යලිත් සලකුණ දේශපාලන සංවාදයේ සමග අපි මන්ත්‍රීතුමනි රටේ තත්ත්වය පිළිබඳව ටිකක් කතා බහ කරමු. විශේෂයෙන්ම මහබැංකු අධිපතිවරයා ඉතාමත් මෑතක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී කිව්වා බලාපොරොත්තු වන ආර්ථික වර්ධන වේගය රටේ තිබුණේ නැහැ. අවුරුදු 14කට පස්සේ 103% ආර්ථික වර්ධන වේගයකට අපි පසු බැහැලා තියෙනවා කියන කාරණය. එතකොට මොනවද මේ ආණ්ඩුව කරන්නේ? 104% ආර්ථික වර්ධන වේගය පවත්වන වේගය මේ ආණ්ඩුව කරලා තියෙන්නේ පල්ලෙහාට වැටෙන දිශාව වෙනස් කරලා අපව උඩට යන දිශාවට වෙනස් කරලා තියෙනවා. දැන් මේක අපිට මම ඒකයි කිව්වේ අපනයන ඇඟලුම් කර්මාන්තයේ 130%කින් මහින්ද රාජපක්ෂ මහත්තයා බාර ගන්නකොට 134% රටේ අපනයන බාර දෙනකොට 114%. එතකොට ආර්ථික වර්ධන වේගය පෙන්නුම් කරන්න පුළුවන් අපිත් විශාල ණය ප්‍රමාණයක් අරගෙන පාරවල් 10ක් හැදුවා නම් ත්‍රිකුණාමලයේ වරාය හැදුවා නම් ආර්ථික වර්ධන වේගය ඒ දාන මුදලට ණයට ගත්ත කියලා ආර්ථික වර්ධන වේගය සඳහන් වෙන්නේ.
ඒ මුදලත් ආර්ථික වර්ධන වේගයට එකතු වෙනවා. එතකොට ආර්ථික වර්ධන වේගය 7% විතර තියෙන තිබ්බා අපි ණය කන්දරාව ගත්තොත්. අපිට තිබ්බ ප්‍රශ්න මේ ගත්ත ණය ටික කොහොමද ගෙවන්නේ? හැබැයි ඔබ කියන කාරණේ ඔබ කියන ණය වලින් තමයි මේ ආර්ථික වර්ධන වේගය පෙන්වලා තියෙන්නේ කියලා. ණය අරගෙන යම් සංවර්ධන කටයුත්තක නියැලීම තුළ තමයි එවැනි කාරණයකට එන්න පුළුවන්. නමුත් දැන් ඔබේ ආණ්ඩුවත් දැන් විපක්ෂයෙන් එන චෝදනාව තමයි මේ කෙටි කාලය තුළ ප්‍රතිශතාත්මකව ගත්තොත් ඔබේ ණය ප්‍රමාණය වැඩි කියන එක. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අපිට ණය අනිවාර්යයෙන්ම ණය ප්‍රමාණයක් ගන්න ඕනේ, ණය ප්‍රමාණය ගෙවන්න. හැබැයි ණය ප්‍රමාණය අඩු වෙමින් පවතින මේ අවුරුද්ද තමයි වැඩිම ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙන්නේ. ට්‍රිලියන 10ක් මහින්ද රාජපක්ෂ මහත්තයා බාර ගන්න ට්‍රිලියන 2යි බාර දෙනවා ට්‍රිලියන 10යි. ට්‍රිලියන 8ක වර්ධනයක් ණය ප්‍රමාණය. එතකොට සම්බන්තර වරායෙන් ආදායමක් නැහැ. අපි ඇඟලුම් කර්මාන්තේ වගේම මහවැලිය අපි දිනු කරාට පස්සේ මහවැලියෙන් ඉවරුන දවස්ඳලා ආදායම් රටේ සංවර්ධනයට ලයිට් වතුර මේ සියල්ල ලැබුණා. හැබැයි හම්බන්තොට වරායෙන් කිසිම ආදායමක් අද වෙනකොටත් නැහැ. එතකොට අපි කරපු දේ තමයි ඒ අවදානම අඩු කරලා අපි හම්බන්තොට වරායට ට්‍රේඩ් කරගත්ත ඒ වියදඟුණු ප්‍රමාණයට අපි ඒක චීනයට බාර දුන්නා වියදඟුණු ප්‍රමාණය. යම් කිසි කිවිසුමක් මතේ කරන්න වුණා අපිට ආසාවෙන් කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඒක හොඳ දෙයක්. මොකද චීනයේ දැන් ඉදිරි අනාගතයේදී අපිට තියෙන හදිස්සිය චීනයට නෑ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නමුත් දැන් හම්බන්තොට වරායේ ඒ වියදමට සමාන ඔබ කියව යම් අපි මේ අරගෙන ඉවරලා මේක දුන්න කියන කාරණේ. නමුත් දැන් සතපහක ආදායමක් නෑනේ. නෑ ඒක තමයි. ඒක තමයි ඒ වෙනස අපි ඇති කරේ. මට පොඩ්ඩක් උත්තර දෙන්න වෙලාව දෙන්න. ඒ කරපු වෙනසෙන් තමයි අපිට හම්බන්තොට අවට ප්‍රදේශයේ අක්කර 10,000ක් වගේ ප්‍රමාණයක් විශේෂයෙන්ම වෙළඳ කලාප හම්බන්තොට වරායේ නිකන් චීනේ බාර ගන්නෑ. චීනේ බාරගන්නේ වන් බෙල්ට් ඉනිෂියේටිව් එකේ හම්බන්තොට වරාය ප්‍රධාන ස්ථානයක් බවට පත් කරමින් චීනෙට මේකේ මේ කරුණ කපුවක් පටවලා මේකෙන් ලාභ ලබා ගන්න බෑ. චීනේ නිකන් ගන්නෙත් නෑ. චීනේ අනිවාර්යෙන්ම මේ අවට වෙළඳ කලාප ආරම්භ කරන්න ඕනේ. තව අවුරුදු 2-3කින් ඒ කාර්ය පටිපාටියේ පටන් ගන්නවා. අපිට හැබැයි ටිකක් පරක්කුයි. හැබැයි චීනෙට ඕන වේගෙට තමයි චීන යන්නේ. අපිට ඕන වේගෙට චීන යන්නේ. හම්බන්තොට මූලික සැලසුමේ තිබ්බේ ඒකනේ ගරු ඇමතිතුමනි. හම්බන්තොට මූලික සැලසුමේ වරාය හදලා ඉවරලා ඉන්නතුරු ඔය කියන ආර්ථික කලාපයේ ඇතිකලා ආර්ථික කලාපයේ කොටස් වෙන් කරලා ලාභ සමාගම වෙන සමාගම් ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. හරියට හරි. ඔන්න ඔතෙන්ට එන්න. සැලසුම දාන්න පුළුවන් කවුද කරන්නේ? කවුද ව්‍යාපාරිකයෝ ගේන්නේ? කවුද නැව් ලංකාවට ගේන්නේ? චීනේ නෙමෙයි ගේන්නේ. සැලසුම හරි එන්නේ නැත්නම් මොනවද කරන්නේ? අපිත් සැලසුම් ගහන්න පුළුවන් රට වටේට. හැබැයි චීනෙට බාර දුන්නට පස්සේ චීනෙට බාර දුන්නොත් තමයි චීනෙ මේක බාර අරගෙන අනිවාර්යයෙන්ම චීනෙට මේකෙන් ලාභ ලබා ගන්න වටේට වෙළඳ කලාප ඇති කරන්න ඕනේ. ඒක චීනෙට කරන්න සිදු වෙනවා. අපිට ආදරයට කරනව නෙමෙයි. ඒ වෙළඳ කලාප ඇති වෙනකොට ඒ වේ රැකියාවල් ලැබෙන්නේ අපේ ජනතාව. ඔබ කියන රටක් ආදායම ලැබෙන. ඔබ කියන රටක් හැටියට එහෙම ආයෝජකයන් ගෙන ගැනීම හැකියාවක් අපිට නැහැ කියලා. විශ්සුද කොහෙන් එන්නන්නද? ලංකාවට කොහෙන් දෙන්නේ? එතකොට ඔය වරාය කිවිසුම ගහන මොහොතේදීත් තවත් ආයෝජකයන් කිහිප දෙනෙක් අත්සන් කරලා තිබ්බේ නැද්ද මේ කලාප ඇති කරන්නේ? නෑ දැන් කොහේ එහෙනම් කලාප ඇති කරන දැන් චීනෙත් එක එහෙනම් ඒ කලාප වලට එන්න එපා කට්ටිය. එහෙම එන්නේ නෑ සුදේව. එහෙම එන්න හේතුවක් ලංකාවට එන්න හේතුවක් නෑ. ඔබ ඒ වගකීම අරගෙන ඔබට හෙට දිනේදී තවත් හිටපු අමාත්‍යවරයෙක් හරි කවුරුහරි අභියෝගයක් කරොත් ඒ වගකීම අරගෙන ඕන වෙලාවක අභියෝගේ බාර ගන්නවා. මම හිටපු අමාත්‍යවරයා මමත් ඕක මේ හිටපු මම රාජ්‍ය අමාත්‍යවරයා මම හොඳට ස්ටඩි කරලා තියෙන්නේ. ඕකේ මම ලොකු උත්සාහයක් ගත්තා. ඔය අපි හිතන මේ ලංකාවට ඔක්කොම එනවා කියලා එහෙම ලංකාවට එන්නේ නැහැ. ලංකාව මොකක් හරි එන්න මොකක් හරි යම් කිසි අපිට ආකර්ෂණයක් ඇති කරන්න ඕනේ. දැන් ඇති කරලා තියෙන ටිකටත් අපිට එහෙම ඉල්ලුමක් ඇවිල්ලා නැහැ විශාල වශයෙන්. එතකොට අපිට කරන්න පුළුවන් මේ චීනේ මේකට ගේනකොට ලංකාවට තැනක් හිමි වෙනවා. චීනේ මේකට බලෙන් ඇති කරනකොට වෙළඳ කලාප ඇති කරු චීන අපිට ආදරයට නෙමෙයි. චීනේ බලන්නේ චීනේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක කොස්ට් එක වැඩි. එතකොට චීනේ බලනවා මෙතනින් වෙළඳාම් කරන්න ලේසි චීනට. මේ තියෙන පිහිටීම අනුව අපේ ලංකාවේ අපි බාර ගන්නට ඇහුවේ කැන් වී මේක ස්ටෝරේජ් ෆැසිලිටි ලංකාව ස්ටෝරේජ් මේ ගබඩා පරිශ්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රයිස්ලර් BMW බෙන්ස්. ලංකාවේ පිහිටීම තමයි අපේ තියෙන සම්පත, ලොකුම සම්පත. එතකොට චීනේ මේක පාවිච්චි කරලා ලංකාවේ පිහිටීමේ මෙතන අපි ස්ටෝරේජ් ෆැසිලිටි ගන්න නෙමෙයි මෙතන මේවා අපි නිෂ්පාදනය කරලා මේ භාණ්ඩ අලෙවි කරන්න චීනය ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගන්නවා. ඒ පත් කරගන්න එකේ අතුරු වාසිය ලැබෙන්නේ ලංකාවට. ඒක මම හිතන්නේ මේ සැලසුම් නැතුව කරත් ඒ දෙයින් හොඳ දෙයක් සිදු වෙනවා. එතකොට ලංකාවට විශාල ඉල්ලුමක් එනවා. එතකොට විශේෂයෙන්ම ජපානයේ අනිකුත් රටවල් තරං කරලා ලංකාවේ භාණ්ඩ නිෂ්පාදනය කරලා අපි යන්න ඕනේ. දැන් ඇඟලුම් කර්මාන්තයෙන් අපි යන්න ඕනේ විදුලි බඩු නිෂ්පාදනය කිරීම සඳහා. ඉලෙක්ට්‍රොනිකස් පහුගේ රජයට චෝදනා එල්ල කරාට පහුගේ රජය හම්බන්තොට වරාය සකස් කරමින් ඒ ආර්ථික කලාපයක් ඇති කරමින් කරන්න ගිය කාරණේ හරිනේ. නෑ කාරණේ වැරදි. කාරණේ කරපු ආකාරය වැරදිනේ. අපි කරපු හින්දා නැත්තම් ත්‍රිකුණාමලයේ පටන් ගන්නත් තිබ්බා. හම්බන්තොටම නෙමෙයි පටන් ගත්ත හින්දාෙන් කරන්න දෙයක් නැහැ. මේක ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට පිහිටීම අතර ගත්තොත් වෙනසක් තියෙනවනේ. හම්බන්තොටෙන් හම්බන්තොට යටින් යන මුහුදු මාර්ගය සහ ත්‍රිකුණාමලයේ මුහුදු මාර්ගය වෙනස්. හරි. හැබැයි ත්‍රිකුණාමලයටත් ඒ වගේම ඩිමාන්ඩ් එකක් තියෙනවා. ත්‍රිකුණාමලයටත් අපි දැන් අපි බලනවා කොහොමද ත්‍රිකුණාමලයේ ලංකාවේ පෝට්ස් තුනටම කොළඹ එකටනේ වැඩිම තියෙන්නේ. තාමත්
ලංකාවේ 28 වෙනි ලෝකේ 28 වෙනි පෝට් එක කොළඹ. ඒකයි අපි කොළඹ පරයන්තය දිනු කරගෙන යන්නේ. ඒක තව අපිට දිනු කරන්න පුළුවන්. ලංකාවට තමයි පිහිටීම තියෙන්නේ. ලංකාවේ ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කියන තුනටම ඒක ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා චීනෙත් එක්ක තියෙන සම්බන්ධතාවය අනුව අපේ දැන් අපිට කොහොමත් චීනෙත් එක්ක වැඩ කරන්න සිදු වෙනවා. ඒක හොඳ දෙයක්නේ. අපේ අපි අයිතිවාසිකම් ටික රැකගෙන චීනය අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කේන්ද්‍රස්ථානය පාවිච්චි කරලා චීනෙට උපරිම ලාභය ලබා ගැනීම සඳහා චීනය බලාපොරොත්තු. හැබැයි ඒ ලාභය ලැබෙනකොට ඒකෙන් අතුරු ලාභයක් අපි ලබනවා රට. දැන් චීන කොලනියක් වෙන්නේ නැද්ද එතකොට? නෑනේ, කොලනියක් වෙන්නේ චීනෙට දුන්නොත්නේ, සින්නක්කර දුන්නොත්නේ. චීනේ මේ නැත්තම් මේක චීනේ යම්කිසි සම්බන්ධයක් ඇති වෙනවා. දැන් අපි සුද්ධෝන්ගේ හින්දා තේ අපි දිනුනා, ඇඟලුම් කර්මාන්තයටත් වෙනස් සුද්ධ ආවා. යම්කිසි ආකාරයක සම්බන්ධතාවය, පිටට සම්බන්ධතාවයක් ඇති වෙනවා සංවර්ධනයේදී. ඒක නවත්තන්න බෑ. අපි චීනයත් එක්ක අපි එහෙම ප්‍රශ්නයක් අපිට නෑනේ. හැබැයි චීනෙන් ඇවිල්ලා වැඩි වැඩියෙන් මම දකිනවා මේ දැන් පොඩක් පදිංචි වෙනවත් වැඩි. ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් එතකොට අපි බලන්න ඕනේ අපේ ඒ අදාළ ආයතන කොහොමද මේ චීන කට්ටිය සම්බන්ධ පදිංචි වෙන්නේ, කොහොමද දිගට දිගට ඉන්නේ. ඉතින් ඒව සම්බන්ධව අපි අවධානම පොඩි අවධානමක් තියෙනවා. ආණ්ඩු පාර්ශ්වයට ආවම ආණ්ඩුවක් ගත්තම තමයි මේ කියන චීන වැදගත්කම චීනේ තියෙන මේ ප්‍රගතිය දකින්න ලැබෙන්නේ. විපක්ෂයකින් දැද්දි මේවා දකින්න ලෑ මේ පිළිබඳ විවේචනාත්මක කතන්දර ඉදිරිපත් කරන්නේ. එතකොට ඒවා බලය ගන්න කරපු කතා පමණක් කියලාද ඔබ හිතන්නේ? මම ඔබ ගැන නෙවෙයි අහන්නේ. නෑ නෑ, හරි හරි. සාමාන්‍ය ඔබතුමාගේ ප්‍රශ්නේ නෑ, එහෙම නෙවෙයි. දැන් අපි චීනයත් එක්ක තිබ්බ ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම පෝට් සිටි එකේ ඇති කරගත්ත කිවිසුම. ඒකේ සින්නක්කර විශාල ප්‍රමාණයක් දෙන්න නෝ ෆ්ලයි සෝන් එකක් සබ්මැරින්ස් චීනට ගේන්න පුළුවන්. ඒ වගේ චීනයත් එක්ක චීනට ඒක නිකම් වගේ දුන්නා. ඉතින් ඒකේ තියෙන වෙනකුත් අපිට ආරංචි විදිහට යම් අක්කර ප්‍රමාණයක් රාජපක්ෂ පවුලට දෙන්න, ඒ වගේම වෙන වෙන සම්බන්ධතා ගොඩක් ඇති වෙලා තිබ්බ ඒ වෙලාව වෙනකොට. ඉතින් අපි එනකොටත් චීනෙච්චර මම හිතන්නේ සන්තෝෂයක් තිබ්බේ නැහැ රාජපක්ෂ පවුල අයින් වෙලා වෙන පාලනයක් එනකොට. අග්‍රාමාත්‍යවරයා කිව්වා වරාය ව්‍යාප්තිය නවත්වනවා කියලා, වරාය නගර ව්‍යාප්තිය. ඒක අග්‍රාමාත්‍යතුමායි ප්‍රකාශය මං කරා. ඉතින් අපි නවත්තන්නත් බැලුවා, අමාරුයි නවත්තන්න. මොකද මේ ඇති කරගත්ත කිවිසුම අනුව විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් රටවල් එක්ක රාජතාන්ත්‍රිකව අපිත් එක්ක හැප්පුණා. මම ඔක විචනය කරන චීන මට ඩෙපියුටි එම්බසර කතා කරලා මට ඇහුවා how are you criticizing China, who are you to criticize China is a big country කියලා. මම කිව්වා China may be a big country for you, but Sri Lanka is a big country for us කියලා. Don't question me, I am a minister. If you want to question, you are a diplomat, talk to me in a diplomatic way කියලා. ඉතින් ඒ වෙලාවේ අපිට ලොකු තර්ජනාවක් චීනෙන් ඒනකොට අගමැතිතුමත් කිව්වා හැප්පෙන්න යන්න එපා, අපිට මේ හැප්පිලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, දැනට කිවිසුමක් අත්සන් කරලා තිනවා. හැබැයි ඒ තුනින් පොඩ්ඩක් 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 ඉන්න කිවිසුමෙන් ඉවත් වුණොත් එහෙම අපිට විශාල ප්‍රමාණයක් දඩ වශයෙන් ගෙවන්න වෙනවා චීනෙට. ඒ කියන්නේ ඒවා නොදැනද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරේ? ඒවා නොදැන වෙන්නත් ඇති. විශේෂයෙන්ම පරිසර හානිය ගැන කතා කරා. එකපාරටම ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් පරිසර හානිය නැති වුණාද? ඒක එතන දේශපාලන මම හිතන්නේ දේශපාලන ෂොට් එකක් අගමැතිතුම ගහන්න ඇති. ඒක මං වුණත් මට තොරතුරු ලැබිලා තිබ්බනම් දේශපාලන වශයෙන් අපි ඉතින් අංග සම්පූර්ණ නැහැ නේ, දේශපාලන වාසියක් අපි ලබලා ගන්න බලනවා. ඔබට අගමැතිවරයා උපදෙස් ලබා දුන්නා කියලා කිව්වා අර චීනියත් එක්ක ගනුදෙනු කරපු ආකාරයත් එක්ක. දැන් ඔබ සදාන් කළා ඔබට චීනේ නියෝජ්‍ය තානාපති කතා කරපු අවස්ථාවේදී. ඒතකොට දැන් නතුවීමක්ද වෙලා තියෙන්නේ? නෑ, නතුවීමක් නෙවෙයි. ඉතින් මේක බැලන්ස් කරගෙන යන්න බෑ. ලංකාවේ අපිට ලංකාව අපි නෙවෙයි, අපි බැලන්ස් කිරීම සමාන වචනයක් වෙන්න පුළුවන් නතුවීම කියන්නේ. නෑ නෑ, අපිට චණ්ඩිය වෙන්න පුළුවන්. මට එහෙම නැතිනම් ලූස් නේ. මට චීනෙට කතා කරලා කියන්න පුළුවන් යනෝ යන්න සරම උසලා කවුදෝයි තමසලා. ඒක තමයි. ඉතින් එහෙම ඒක තමයි මාතෘකාව. රටනේ එමයයි මාත්මය. රටනේ වැදගත් වෙන්නේ. ඉතින් රට ගැන හිතනකොට අපි ඊට වැඩිය රාජතාන්ත්‍රික වෙලා රටේ ජනතාව වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. චීනේ එක්ක අපිට පෞද්ගලික ගනුදෙනුවක් නැහැ නේ. එතකොට දැන් පෝට් සිටි එක අග්‍රීමන්ට් එක ගහලා තිනවා. අග්‍රීමන්ට් එක අයින් වෙන්න බෑ. එතකොට අපි බැලුවා සින්නක්කර දීලා තිබ්බ. සින්නක්කර දීලා තිබ්බ ටික අපි කතා කරගෙන ගහගෙන චීනෙත් එක්ක ලොකු ප්‍රශ්න ඇති වුණා. අයින් කරන්න බෑ කිව්වා. කොහොම හරි සින්නක්කර ප්‍රමාණය අයින් කරගත්තා. අයින් කරගෙන අපි යම් සින්නක්කර ප්‍රමාණය අයින් කරගත්තාට ප්‍රමාණය වැඩි කරානේ. සමස්ත භූමි ප්‍රමාණය වැඩි කරානේ ඊට පස්සේ. හොඳයිනේ. සින්නක්කර ප්‍රමාණය තිබ්බේ විතරයි. භූමිය වැඩි වුණාට කමක් නැහැ නේ. සින්නක්කර දුන්නොත් අපිට නෝ ෆ්ලයි සෝන් එකක් දෙන්න වෙනවා. චීනේ එතකොට චීනේ වෙනම නීතියක්, චීනේ ප්‍රාන්තයක් බවට පත් වෙනවා. ඒක අපි දුන්නා නම්, ඒ සින්නක්කර ප්‍රමාණය දුන්නා නම්, නෝ ෆ්ලයි සෝන් එකක් දැම්මම නම් චීනෙන් ඇවිල්ලා හෙලිකොප්ටර්යක් හරි මොකක් හරි බෑවොත් එම් අපිට ප්‍රශ්න කරන්න බෑ. චීනේ මොනව හරි යුදමය වශයෙන් හරි චීනේ ආවොත් එම් සම්මරින් දෙකක් හරි ගෙල ගහුවොත් අපිට ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. චීනෙත් හැබැයි නේද? ශ්‍රී ලංකා රාජ්‍ය තුලින් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය තුල යම් ඉඩමක් සින්නක්කර දුන්නයි කියලා. එහෙම චෝදනා කරන එක අසාධාරණයි නේද? නෑ මන්ජුර, නීතිමය වශයෙන් අපිට ශැංග්‍රිලා හෝටල් එක මොකෝ ඒකට දුන්නා. ඒක වෙනස්, ඒක වෙනස්. අපිට මේ භූමියෙන් පිටනේ මේක. ශ්‍රී ලංකා භූමියෙන් පිට මුදු ශ්‍රී ලංකා මුදු සීමාව නෑ, මුදු සීමාවේ අපිට අයිති වෙන්නේ නෑ. මුදු සීමාවේ අපිට භූමියක් පිටෙවොත් නීත්‍යානුකූලව අපි ඒකට පනතක් ගෙනාවේ නැත්තම් ඒ භූමිය අපේ පනතට අපේ රටට අයිති වෙන්නේ නැහැ.
එතකොට ඒක අයිති වෙන්නේ මේ භූමි ප්‍රමාණය වෙනම භූමි ප්‍රමාණයක් වශයෙන් තමයි ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කරපු ගිවිසුම අනුව ඒක වෙනම රාජ්‍යයක් බවට වෙනම කොටසක් බවට පත් වෙන්න අවශ්‍ය නීතිමය අපි තමයි වෙනස් කරලා ඒක පනත වෙනස් කරලා රටේම කොටසක් ලෙස අපි ඒක අඳාගත්තා. මේව තමයි සිදු වුණ වෙනස්කම්. දැන් කොහොම වුණා දැන් මේ වෙනකොට මහ බැංකු අධිපතිවරයා කියන ආකාරයට රටේ ආර්ථිකය ඉතාමත්ම තීරණාත්මක නෑ නෑ එතුමා කිව්වේ මං එතුමා කියන දේ ඇහුවා. එතුමා කියන්නේ ජනතාවට බයික් එකේ යනායට කාර් දෙනවා කියලා කිව්වේ. කාර් එන්නේ නැද්ද? දැන් පොඩ්ඩක් ඉන්න. මේ මෙහෙමයි. මෙහෙම අපි මේ මං කිව්වේ අර කිව්වා වගේ මේ දිව්‍ය ලෝකේ මෙහෙ බිහි කරන්න බෑ එක දවසෙන් අපිට. ඒක පැහැදිලි. යහපාලනේ පුතුමාලා අගේ කරන්නේ නැද්ද මේ රටේ ඇතුළත තියෙන යහපාලනේ? මේ රට ලෝකේ තියෙන හොඳම විදේශිකයන් එන හොඳම රට බවට පත් වෙලා තියෙන නම්බර් 1 වෙලා තියෙන අපි හින්දා නෙමෙයිද? ඒ අපි චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි වෙලා තියෙන හින්දා නෙමෙයිද? අප නැන් වැඩිලා තියෙන 130 කින් අපේ විශේෂයෙන්ම GSP Plus සහනය ලැබුණේ අපි හින්දා නෙමෙයිද? මත්ස්‍ය තහනම ඉවත් කරගත්තේ අපි හින්දා නෙමෙයිද? ජාත්‍යන්තර විදුලි පුටි ආවේ නැත්තේ අපි හින්දා නෙමෙයිද? මේ ආකාරයෙන් විශේෂයෙන්ම අපේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් රෑන්කින් එක 110 ඉඳලා 95ට ආවේ අපි හින්දා නෙමෙයිද? රුපියල යගේ රුපියල් 3කින් අගේ වැඩි වුණේ අපි හින්දා නෙමෙයිද? 106කින් වැඩි වුණේ අපි හින්දා නෙමෙයිද? මේවා කරන්න පුළුවන් ඇමරිකාවේ සංවර්ධනයත් එක්ක ඉතාමත් අමාරු කාර්යභාරයක්. දැන් අපි ගත්තට පස්සේ අපිට ආණ්ඩුව ගත්තට පස්සේ අපි කරපු වැඩවල අවුරුදු සුදේව දැන් ඕගලන් අවුරු මේ ආයතනේ දිනු කරන්න අවුරුදු කීයක් ගියාද? ඔබතුමාට පුළුවන් මේ ආයතනේ බිමටම කඩා දාලා බිමට රෑන්කින් එක 12ට දැන් ආයතන කීයක් තියෙනවද ලංකාවේ තිබ්බොත් එහෙම 12ක් තියෙනවා නම් 12ට ඇවිල්ලා ඔබතුමාට පුළුවන් ද ආපහුම ඉන්න තත්ත්වෙ එකට හරි දෙකට හරි ඔබතුමාලගේ ආයතනෙ ගේන්න මාසෙන් දෙකකින් නැත්නම් අවුරුද්දේ. හැබැයි ආණ්ඩුවේ ඒකමතියක් නැතිකමත් මේ කඩාවැටීම හේතුවක් නේද? ආණ්ඩුව ඉහළද නැහැ. කඩාවැටීමක් නැහැ. සංවර්ධනයේ වර්ධනයට යම්කිසි අඩු වීමකට ඒක හේතු වෙන්න පුළුවන්. ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල මේ සංඛ්‍යා දත්ත බොරුවට පෙන්වන්නේ. නැහැ, සංඛ්‍යා දත්ත බොරු නෙමෙයි. සංඛ්‍යා දත්ත තිබ්බේ නැහැ නේ. මොනවද තිබ්බේ සංඛ්‍යා දත්ත? ලංකාවේ තිබ්බේ ආර්ථික වර්ධන වේගයක් තිබුණ නැද්ද? අන්තිම වෙනකොට අපිට බාර දෙන්නකොට ආර්ථික වර්ධන වේගය යුද්ධෙන් පස්සේ ඉහළ ගිහිල්ලා ඇති වුණ වෙනසත් එක්ක ඉහළ ගිහිල්ලා උතුරු නැගෙනහිර මත්ස්‍ය ව්‍යාපාරයේ මේ සියල්ල එකතු වෙනකොට වෙනදාම වීගෝවිතන එකතු වෙනකොට ඒක ඉහළ ගිහිල්ලා දැන් අපිට බලපෑව විශාල ලෙස ඉඩෝරේ සහ අනිත් ඒවාත් බලපෑව මේ ආර්ථික වර්ධන වේගය යම්කිසි ආකාරයකට පල්ලෙහාට එන්න. එතකොට මහින්ද රාජපක්ෂ බාර දෙනකොට 104.5 තමයි අපිට බාර දුන්නේ. ඒ බාර දෙනකොට පල්ලෙහාට එන්න දැන් ඔබාමා බාර ගන්නකොට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගෙන් ඔබාමට ගියා අවුරුදු 3ක් 4ක් ගියා ආර්ථිකය නවත්ත ගන්න පල්ලෙහාට එන එක නවත්ත ගන්න රිසෙෂන් එක එකපාරට නැවතු වෙන්නේ ඔබාමා. හැබැයි ඒ අරගෙන ඒ ලැබලා දුන්නු සංවර්ධනය තමයි දැන් ට්‍රම්ප් ඒකේ භුක්ති විඳින්නේ. දැන් ඔබාමා අත් කර දුන්නේ එක දවසට වැටෙන්නේ නැහැ. ට්‍රම්ප්ගේ හරියට කරපු කාර්යභාරය බලන්න පුළුවන් තව අවුරුදු 3-4කින්. ට්‍රම්ප් ඒක දෙහෙම කරගෙන ගියොත් ආර්ථික වර්ධනය ගෙහෙන් මෙහෙ නගිනවා. ඒ කියන්නේ දැන් ඔබ ඇතුළේ ඔබේ කණ්ඩායම මේ කියන්නේ 2015 යහපාලන ආණ්ඩුවේ මේ දක්ෂතාවයෙන් බලන්න අපි තව අවුරුදු කීයක් ඉන්නවා? තව අවුරුද්දක්. දැන් දැනට ඔබතුමා මම කිව්වේ රුපියල 3කින් වර්ධනේ. එහෙම කොහොමද රුපියල වර්ධනය වෙන්නේ ඇමරිකාව තමයි ලෝකයේ වැඩිම වර්ධනය වෙන රට මේ වෙනකොට. 100ට අපේ වර්ධන වේගයත් එක්ක ගත්තොත් 112ක් විතර ඇමරිකාවේ වර්ධන වේගය, චීනයේ 109ක් විතර. චීනටත් ඉහළින් ඇමරිකාව වර්ධනය වෙනවා. ඇමරිකාවේ ඩොලරයට විරුද්ධව ඕස්ට්‍රේලියාවේ ඩොලරයත් ඉන්දියාවේ රුපියලත් විශාල ප්‍රමාණයක් ආව ප්‍රමාණ වෙනවා. ඒ වෙනකොට තමයි අපිට ලංකාව වශයෙන් 106ක අපිට වර්ධනයක් අත් කරගන්න හැකියාව ලැබුණේ. මේ අපේ ආරම්භය පමණයි. තව මේක පොඩ්ඩක් අඩුවේ. තව පොඩ්ඩක් වැඩි වේ. හැබැයි 106 වර්ධනය දැන් නැවතත් ඩොලර ඉහළ ගියා. එකවරම පහළට ගියා. ඒක තමයි ඒ ටිකවත් ලොකු දෙයක් නෑ. අපිට ඩොලරේට සාපේක්ෂව අපිට මේක ඉන්දියාව පල්ලෙහාට යද්දි, ඔස්ට්‍රේලියාව පල්ලෙහාට යද්දි, ලෝකේ අනිත් රටවල් පල්ලෙහාට යද්දි අපි ලංකාවේ පොඩ්ඩක් මේක උස්සන්න පුළුවන් වුණා කියන එක ලොකු දෙයක් නෑ. දැන් අපි දැනටමත් ඇතර කරලා තියෙන මේ කාර්යභාරය අනුව ඔබතුමාලා ඇවිල්ලා බලන්න අපේ අපනයනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජාතික අපනයන ප්‍රතිපත්තියේ හරි ගැස්වීම සම්බන්ධයෙන් අපනයන කරුවන් අහලා බලන්න අපිට තියෙන දැන් අපිට ලැබෙන ප්‍රතිචාර බලන්න. දැන් පොඩ්ඩ මේක අපි ඉලෙක්ට්‍රොනිකස් පටන් අරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රොනිකස් පටන් ගන්නනේ. දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා මොනව කරත් වැඩක් නැහැ. කිසිම දෙයක් පටන් ගත්තේ නැහනේ. චන්දිකා කුමාරතුම පටන් ගත්තෙත් නැහැ. ඇඟලුම් කර්මාන්තේ ප්‍රේමදාස මහත්තයා සුද්ධියොන්ට ජංගි මහනවා කියලා කිව්වේ ඒක මැහුවේ නැත්තම් බිලියන 6ක් ආදාය මේකෙන්. දැන් අපි පටක් අපි බාර දෙනකොට බිලියන 3යි අපේ ඇමරිකාන් ඩොලර් බිලියන 3යි අවුරුදු 20කට කලින් චන්දිකා කුමාරතුංගට බාර දෙනකොට 94. බංගලාදේශයේ බිලියන 3යි. අද බංගලාදේශයේ බිලියන 27යි. අපේ බිලියන 5 තමයි අපිට බාර දුන්නේ චන්දිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ. අපි බිලියන 3 අවුරුදු 20කට කලින් දුන්න ඇඟලුම් කර්මාන්තේ. එතකොට GSP Plus ආර නැති වෙලා ඔක්කොම ආර්ථික වර්ධනේ නැති වෙලා අපි දිශානතිය වෙනස් වෙලා. ඒ ලබාගත් එකේ අපි කොච්චර මහන්සිලා වැඩ කරනවද? GSP Plus GS Plus එකේ අපිට ප්‍රතිඵල ලැබෙන්නේ තව අවුරුදු 3කින් 4කින්. අපිට GSP Plus එකට ඔබතුමාලවත් තාම සූදානම් නැහැ නේ. ඔබතුමාලගේ ආයතනයත් වෙන වෙනදාම් කරනවා. ඔබතුමාලගේ ආයතනවත් GSP Plus එකට සූදානම් නැහැ. ලංකාව සූදානම් වෙලා හිටියේ නැහැ. දැන් තමයි GSP Plus එක ඒ වෙළඳ මහතුන් සූදානම් වෙන්නේ. එතකොට අනිවාර්යෙන් මේ වැටුණු රට
සියයට තිස් අතරත්ති අපනෑන සියයට ඒ මහින්දරාජපක්ෂ මහත්තය අපනෑන වැට්ටුව නෙමේ අලුත් අපන ආවෙන තින්ද දරදාාති නිෂ්පාද හිල අද අපනෑන එතනමයි අපනෑන පල්ල හැටි කියනෑ අපනෑන තේපොල් රබර් සහය අපනෑන එතන ඉතුරු වුණා ඇඟලු කර්මාන්තය සියයට තියකින් ඉස්රට කියලදිනවා අපි බලාපොරොත්තු ඇඟලු කර්මාන්තය සියයට පණහකින් වගේ ප්‍රමාණයකින් බිලියන හතහමාර අටක් ඒ වගේම අපේ ඩිජිටල් තාක්ෂණය බිලියන පහ දක්වා ඒක මගේ අමාත්‍යංශයෙන් සයින්ස් ඇන් ටෙක්නෝජියකින් බිලියන පහ දක්වා නංවන්න අපිට අවුරුදු තුන හතරක් යද්දි මේකේ සාර්ථකත්වය බලාගන්න හැබැයි හැබැයි ගරු මට විනාඩියක් දෙන්න ඒ වගේම අපේ පාරවල් ටික බලන්න අධිවේගී මාර්ගයේ මහනුවර අධිවේගී මාර්ගයේ ත්‍රිකුණමල අධිවේගී මාර්ගයේ මාතර අධිවේගී මාර්ගයේ කෙරවල පිටිය තව අවුරුදු දෙකකින් මේ ටික ඉවරයි නමුත් මන්ත්‍රීතුමනි දැන් මහනුවර අධිවේගී මාර්ගයේම හැදෙන්න තිබුණු කාල සීමාවන් එහාට ගියා නෑ එහාට මාතර අධිවේගී මාර්ගයේ හතරට එක අධිවේගී මාර්ගයක් හදාගන්න පුළුවන් නෑ ඔබ පෙන්වන ආකාරයට සුකිත මුදිත ජනතාව සියල්ලෙන් සම්පූර්ණ වෙන ආකාරයක් පෙන්වන්න කරන්නේ පළවෙනි අවුරුද්දද කියනවා තව අවුරුද්දක් බලන්න තාම අවුරුද්දයි කියලා දැන් හතරක් ඇවිල්ලා ඔබ තවත්ත් කියනවා තවත් අවුරුද්දක් බලන්න කියලා ජනතාව කවද වෙනකම් බලන් ඉන්නද අර සදාන් කළා වගේ මහනුවර අධිවේගී මාර්ගයත් මේ අවුරුදු හතර ඉවර කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් නේද රංගන පළවෙනි අවුරුදු හතර නැන්නේ මාලත අපිට වෙලාවක් දෙන්න chance එකක් දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 12ක ඉඳලා මොකද්ද කරේ? අවුරුදු 10ද? 10. අවුරුදු 10. 10ක් ඉඳලා මොනවද කරේ? ඔබතුමාලා එතකොට ඇහුවද? ඒ අය 10 මේ ඉඳලා කරේ ගාල් අධිවේගී මාර්ගයත් මේ කටුනායක අධිවේගී මාර්ගයත්. හැබැයි ඒ අවුරුදු 10 තුල රටේ යුද්ධයක් පැවතුණා කියලා ඔබට මතකද? 2009 වෙනකොට තමයි ඒ යුද්ධය අවසන් වුනේ. දැන් ඒතර 15 වෙනකම්? ඒ අතිශය බරපතල යුද්ධයක් නේ රටේ තිබුණේ නේද? ඒ යුද්ධයේ තියෙන කාලේනේ අපි ඇඟලුම් කර්මාන්තයයි ජනසවියයි ගම්මුදාවේ සියල්ල කරේ. ඔව් එතකොට මං කියන්නේ ඒ යුද්ධයට සටන් කිරීමකින් තොරවනේ ගියේ යම් පොඩි කාරණා ගියා. නමුත් මේ ත්‍රස්තවාදී මැඩලීමේ සටන ආරම්භ කළා. සටන ආරම්භ කළා. ඒ සඳහා වූ දැවැද්ද ක්‍රියාදාම ඔබ පිළිගත යුතුයි ඒ කාරණේ. නෑ මේ සුදේ මේකනේ. සටන පිළිගත් සටන නැහැ කියලා පිළිගන්න. හැබැයි ඒ යුද්ධෙම තියෙන කාලේනේ ඇඟලුම් කර්මාන්තයේ ගම්මුදාව ජනසවිය යම්කිසි බලපෑමක් තියෙනවා. ඒක පිළිගන්නවා. හැබැයි රට අකර්මණ්‍ය වුණ නැහැ මුලමනින්ම. ඒ කාලය තුල ඒ අවුරුදු ඊට පස්සේ 2009න් පස්සේ අවුරුදු 6ක් තිබ්බා. ඒ කාලය තුර මං කියන්නේ අධිවේගී මාර්ග මේ කිලෝමීටර ප්‍රමාණය පමණයි. දැන් බලන්න අපි දෙවෙනි අදියර ඉවරයි. ඒක තමයි චීනේ පොඩ්ඩක් පරක් කරනවා. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් චීනෙත් එක්ක. ලංකාවට දුන සමාගම් ටික ඉවර කරනවා දෙවෙනි අදියර අගෝස්තු වෙනකොට. මේ අගෝස්තු වෙනකොට චීනේ ඉවර කරන්න බෑ දැදී ඉන්නවා. ඉතින් අපි චීනෙන් අහන්නේ මොකද රාජපක්ෂ මහතුරු වෙන ගන්නේ ඇදලා දින්නේ කියලා. චීනට මේක ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට ඒ පාට් එක දාන්න බෑ අපිට. චීනෙන් ඒ යම් මුදලක් ලැබෙන හින්දා. එතකොට තුන්වෙනි අදියර අපිට ඒකේ හයිවේ එකම ඉන්නේ නැහැ. රාජ්‍යයක් තියෙන්නේ කුමකටද? ආණ්ඩුවක් තියෙන්නේ කුමකටද? අපි කරන වැඩේ කරන්නේ. ඒක අවශ්‍ය විදියට මේ විදියට ප්‍රමාද කරන්නට ඉඩ දෙන්න නෑ නේද? ආණ්ඩුවක් කුමකටද? නෑ දැන් ඉතින් මේ මට ඔයා මාධ්‍ය හිටියට මම ඇවතුනත් මට ඔයාට පාට් දාන්න බෑනේ. ඔයානේ මට මේක හසුරුවන ආකාරය මට කියන්නේ නෑ මම කියන්නේ එහෙම නෙමෙයි නෑ එහෙම නෙමෙයි හරි ආණ්ඩුවක් මෙහෙවන්නට ආණ්ඩුව මෙහෙලා තමයි ඉවර කරන්නේ ඉතින් අපිට ඕන විදියට ඉවර කරන්නේ නෑ චීනෙත් තියෙනවනේ දේශපාලන පියවරක් චීනෙත් ගන්නවනේ චීනෙත් ඇතිනේ චීනෙට ඕන කරන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන්න එතකොට අපි අපිට ප්‍රශ්නයක් රාජපක්ෂරු නැවත ගේන්න ඕනි කියලා නෑ එහෙම ඉතින් ඒක ඒ චෝදනාව නගන්න පුළුවන් මේ වන්නේ නේද ඒක චෝදනාව නගන්න පුළුවන් මට දන්නේ කුමක්ද කියලා හේතුව හැබැයි චීනයේ තමන්ගෙම වෙලාව ගන්නවා ඒක සාමාන්‍යයෙන් මම අහලා බලනකොට චීනයේ සාමාන්‍යයෙන් කරන කාර්යභාරය මුළු ලෝකෙම චීනයේ ඉන්වෙස්ට් කරනවා අප්‍රිකා එතකොට ඒගොල්ලන්ගේ පේස් එක අපිට ඕන විදියට හැබැයි ඔතන හේතුවක් නැද්ද 2015 විහිවන යහපාලන ආණ්ඩුව ලෝකාර්ථිකය හරියට කියවා ගන්නේ නැතුව ලෝකාර්ථිකය හසුරවන්නේ චීනය වැඩි වශයෙන් එතකොට ලෝකාර්ථිකය හසුරවන ඒ ආර්ථික බලවතාට පහර ගසමින් තමයි යහපාලන ආණ්ඩුව එන්නේ බලයට ඔව් ඔවුන් බටහිර ඉලක්ක කරගන්නවා එතකොට චීනේ පොඩ්ඩක් යහපාලන ආණ්ඩුවට පොඩි තරවටුවක් කරන එක සාධාරණයි වගේ පේන්නේ සාධාරණම් කමන්නේ රට වෙනුවෙන් ගත්තාම වෙති මේක තමයි දේශපාලන කියන්නේ ඉතින් අපිට ඒ තරවටුවත් අපිටත් කරන්න සිදු වුණා චීනෙට චීන කරපු වැඩවලට මේ චීනේ අපිට විශාල චෝදනා තිබ්බා චීනෙට චීනේ පගා ගෙවනවා කියන එකත් දන්න ඔක්කොමලා චීනේ පගා ගෙවනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි දැන් මේක රෙකෝඩ් කරලා චීන ඕනනම් තනාපතිර කතා කරන්න කියන මම කතා කරන්නම් ඉතින් අමාත්‍යවරයෙක් වශයෙන් මට මේක කියන්න පුළුවන් හැකියාව අඩුයි හැබැයි චීනේ ලෝක වටේම පගා ගෙවනවා කියන එක ඒක නමුත් යහපාල ආණ්ඩුව බලයට එනකොට මේ ආරම්භයේදී මේ කලබනාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් තියාගත්තනේද ඒ නිවැරදිවම කලබනා දැන් බටහිර සහ චීනය ඔව් මේ හරියට කලබනාකරණය කරගත්තේ නැති ප්‍රශ්නයක් නෑ 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 හරියට කලබනාකරණය කරගත්තින්දනේ මේ ප්‍රශ්න මොනවද දැන් අපිට ආවේ නැත්තේ ජාත්‍යන්තරින් කිසිම ප්‍රශ්නයක් අපිට ආවේ නැහනේ ඔය කියේපු විදුලි පුට්ටු අනම් මනම් සම්බාධක මොනවත් ආවේ නැති ඒ හින්දානේ චීනය අපි බැලන්ස් කරනවා මේ පැත්තෙන් ඉන්දියාව බැලන්ස් කරනවා මේ පැත්තෙන් ජපානයේ බැලන්ස් කරනවා මේ පැත්තෙන් ඇමරිකාව බැලන්ස් කරනවා මේ පැත්තෙන් ඔක්කොම අපිත් එක්ක හොඳයිනේ එතකොට චීනෙන් ගන්න පුළුවන් දේ චීනෙන් ගන්න ඇමරිකාවෙන් ගන්න පුළුවන් දේ ඇමරිකාවෙන් ගන්නවා ජපානයෙන් සහ ඉන්දියාවෙන් ත්‍රිකුණමල වරාය සංවර්ධනය කරනවා ඒ වගේ අපිට අවශ්‍ය තැන් වලින් අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා එතකොට අපි බලන්නේ හොඳම දේ කාගෙන්ද ගන්න කියලා දැන් ඉතින් අපි චීනේ
ලබා ගන්න පුළුවන් පරක් විල හරි මේක දැන් අපිට පාර හැදෙනවනේ. ඉතින් අපි පරක් වෙන දේ සම්බන්ධයෙන් පොඩි අපිට අමනාපයක් තියෙනවා. හැබැයි දෙවනි මං සාධාරණ ප්‍රශ්නයක් නැහැනේ. දෙවනි එක පස්සේ දීලා දෙවනි ඉවර කරනවා නම් අගෝස්තු වෙනකොට ඇයි පළවෙනි පියවර ඉවර කරන්න බැරි? ඒක අපිට හැබැයි මේ අවුරුදු 3යිනේ. පළවෙනි අවුරුද්දේ යහපාලනේ අපි සුළුතර ආණ්ඩුවක් තියන් යහපාලනේ පිහිටෙව්වේ. ඊළඟ අවුරුදු 3ෙත් මෛත්‍රීපාල මහත්තයත් එක්ක රණ්ඩු කර කර දැන් මේ අපි යන්නේ. මේ පොඩ්ඩක් කරක ගහන යන්නේ මේ අපි මේ තියෙන ප්‍රශ්නේ හින්දා. ඉතින් ඒ තුලත් අපි මේ සංවර්ධනේ ලැබලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ ජනාධිපතිවරයෙක් හිටියානම් මේට ඔබතුමා කියන මේ දේවල් ගොඩක් වෙලාවට අපිට මේ විස්තර ගන්න තිබ්බ. හැබැයි අපි ඒකෙන් අපි අධෛර්යමත් වෙන්නේ නැහැ. මේක තමයි තිබ්බ වෙලාවේ හොඳම අපිට ලැබුණ පිළිතුර. එහෙම නැත්නම් රාජපක්ෂ මහතුරු තව අවුරුදු 6ක් හිටියනම් අපේ ඇටකටුවත් අපිට හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ බ්‍රේක් එක හොඳයි. බ්‍රේක් එක ගහලා යහපාලන මේක දැම්මනේ කොයි ආණ්ඩු ආවත් දැන් යහපාලන යන ක්‍රියාත්මක ව්‍යවස්ථා දාගේ ස්වභාව තියෙනවා. Tamanට ඕන කට්ටිය පත් කරගන්න බෑ. යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නේ. ඒකේ අඩුපාඩු ඇති. හැබැයි හොඳ ක්‍රමවේදයක් හැබැයි ව්‍යවස්ථා දාගේ සභාවට දැඩි විවේචනයක් තියෙනවා. දැඩි විවේචනය වෙනවා Tamanට ඕන කට්ටිය පත් මාත් විවේචනය කර මං ජනාධිපති වුණොත් එහෙම. මොකද මට ඕනේ කියන දාගන්න බෑ. ඒ කියන්නේ දැන් ජනාධිපතිවරයා නම් කරන කෙනා නැතුව ව්‍යවස්ථා දාගේ සභාවට පමණක් එතන සංගීතය පිළිබඳ ප්‍රශ්නයක් වැරදි. ඔබතුමා ඒකද ජනාධිපතිතුමා කිව්ව එක ඔබතුමා වැරදියට වටහාගෙන නැත්තම් ජනාධිපතිතුමා කිව්ව වැරදි. ජනාධිපතිතුමා දැම්ම කවුරුත් නොදැන හිට නොදා හිටියේ නැහැ. ජනාධිපතිතුමාගේ තමයි දැම්ම හැම එකනාගේම choice එක. ජනාධිපතිතුමා දැම්ම දුන්න විදිහට තමයි දැම්මේ. ජනාධිපතිතුමා 3 දෙනෙක් දාලා ලයිස්තුවක් කියනවා 1 2 3 මෙහෙම කියලා. ඒතකොට ඒක දානවා. ඒතකොට 2 3 වැටෙන්නේ නැහැ. ඒතකොට අහනවා මේ 2 3ට එහෙම මේ දෙන්නේ හේතු දෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අපල් අධිකරණයට දානකොට හේතු දෙදී ඉන්නේ. එහෙනම් ජනාධිපතිතුමා නලින් පෙරේර මහත්තයා තෝරගත්තේ 4 වෙනියා. චිත්තසිරි 6 වෙනියා. ඒතකොට 1 2 3ට ජනාධිපතිතුමා දුන්නද? ඇයි තෝරගත්තේ නැත්තේ කියලා. එතකොට ව්‍යවස්ථා දායක සභාව දෙන්න ඕනේ 6 වෙනියා තෝරගත්තේ නැත්තේ ඇයි කියලා. එතකොට ජනාධිපතිතුමා 1 2 3 5 7 8 9 තෝරගත්තේ නැත්තේ ඇයි කියලා ජනාධිපතිතුමා දුන්නා. මේ ව්‍යවස්ථා දායක සභාවේ පැවති දායක සභාවේ සංවිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බනේ. ප්‍රශ්නයක් තියෙනවා ඒක निराකරණය කරගන්න ඕනේ. දැන් තියෙන ක්‍රමේ මේක මේ අංග සම්පූර්ණ ක්‍රමේ නෙවෙයි ලෝකේ. හැබැයි ජනාධිපති ඒකාධිපති වීරුවෙන් ක්‍රියාත්මක කරන මේ පිස්සුවෙන් ක්‍රියාත්මක කරන මිනිස්සුන්ට වැඩිය හොඳයිනේ මේ ව්‍යවස්ථා දායක සභාවේ. ජේ.පී. එකේ ඉන්නවා ද්‍රවිඩ පක්ෂ ටිකේ ඉන්නවා විපක්ෂයේ චමල් රාජපක්ෂයි ඒ කට්ටිය ඉන්නවා එක්සත් ජාතිපක්ෂයේ පිරිස ඉන්නවා. ඒ වගේම අපි කිව්වේ ගේන්න කියලා ඔක්කොම මේ සිවිල් සංවිධානයේන්නේ. සිවිල් සංවිධාන එපා කියලා කිව්වේ විරුද්ධ පක්ෂයෙන්නේ. අපිට ඇත්තටම අගමැතිතුමා කිව්වේ සිවිල් සංවිධානයේ පිරිසක් ගේන්න කියලා. නම් ගියපු මේ විවේචනය කරන මේ විද්‍යාස රාජපක්ෂ මහත්තයෙම කතාව අහන්නකො මේක මාරු වෙන්න ඉස්සරින් කරපු කතාව. මොකද්ද කියලා? ඒ කතාවේ එතුමා කියන ලස්සන බලන්නකො මේක මම පොඩ්ඩක් කියවන්න. එතකොට මේ ජනාධිපතිතුමා කියන කාරණේ එතුමාට ඒක තේරෙයි. මේ සිවිල් සමාජවල මේ විවාදයක් ඇති වුණා මෙතුමා කිව්වේ සමහර වෙලාවට මේ යෝජනා වෙනසිත උදවිය තනතුරු බාර ගන්න එක්කුත් නැහැ. ඒ වගේ තත්ත්වයක් තිබෙනවා. අපි ඔබතුමාලා අදහස් ප්‍රතික්ෂේප කිරීමක් අදහස් වලට අගරු කිරීමක් කරන්නේ නැහැ. වගේ කටයුතු ආණ්ඩුවක් විදිහට අපි කියන්නේ මේකයි. මේ ව්‍යවස්ථා සභාවේ පූර්ණ සේවය ඒ ප්‍රතිලාභ ඉදිරියට රට ලබා දෙන්න පුළුවන් විදිහට කරුණාකරලා අපි සියලු දෙනාම මෙම ගරු ගැඹීර විදිහට සම්මත කරගත්තොත් ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතු කරගෙන යාමට පහසු වෙනවා. දැන් ඔබතුමාලා සඳහන් කළා වගේ අනිද්දාට වෙනකොට අගවිනිසුරු තනතුරට පත් කරන්න ඕනේ. ඒ වගේ හදිසි කාරණා ගොන්නක් තිබෙනවා. මේ සියල්ල සලකා බලලා මේ කාර්යය අපි විවෘත ගැටුම් ඇති කරගන්නේ නැතුව පත් කිරීම කරගත්තොත් මේ සභාවේ ගෞරවය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියන දෙකම ආරක්ෂා වෙනවායි කියන කාරණේ මා සඳහන් කරනවා. එතුමා එහෙම තමයි කතා කරේ. ඒ නිසා ප්‍රශ්න පිළිම සාකච්ඡා කරගෙන අයිතිය තබා ගනිමු. මේ පත් වීම ගෞරවණීය විදිහට සිදු නොවන සමහර යෝජනා සිටින උදවිය තනතුරු බාර ගන්න ඒ වගේ තත්ත්වයක් තිබෙනවා. ඔබතුමාලා අදහස් අපි අවතක්සේරු කරන්නේ නැහැ. මේ එතුමා කිව්වේ මේකේ තියෙන මේ සංයුතිය තියෙන තත්ත්වයන් හොඳම සංයුතිය. මේ ඇත්තට මේ පත්වීම් ටික අපේ රටේ වාසනාවට සිදුණු පත්වීම් ටික. එතකොට ඇයි විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යරය වෙන චෝදනාවක් කරන්නේ? පක්ෂය මාරු කරපු ඉඳා. එතුමා කීවතාවක් මාරු කරාද එතුමාගේ අදහස් සහ මතවාදය. එතුමා ඉස්සරවම බැන්නා මේ හම්බන්තොට වරාය දෙනවා කියලා. ඒකයි එතුමා අයින් වුණේ කියලා. ඊට පස්සේ ආපහු ආණ්ඩුවට ආවා. ඊට පස්සේ කතා කරේ නැහැ ගැන. ඉතින් කොහොමද මෙහෙම මේ කබරව තලගය කබරය වෙන්නේ? කොහොමද මේ මිනිස්සුන්ට මෙහෙම මේ අදහස් මාරු වෙන්නේ? එතුමාමයි ව්‍යවස්ථා දායක සභාව සම්බන්ධයෙන් මේ පත්වීම් සම්බන්ධ ජනාධිපතිතුමත් ඒ කතා කරන අමාත්‍යවරයා වශයෙන් ඒවට මේ උල්පන්දම් දුන්නේ ඒ වගේම සහයෝගය දුන්නේ. ජනාධිපතිවරයා ප්‍රශ්නයක් පැනනගෙන ජනාධිපතිතුමාට ප්‍රශ්න ආවේ මේ නඩු තීන්දුවෙන්. ඒ කියන්නේ ඔබ කියන්නේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මතු කරන කාරණා එකක්වත් ප්‍රායෝගික නැහැ කියලාද? නැහැ, ප්‍රායෝගික කාරණා තියෙනවා සංයුතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. හැබැයි ඒක ජනාධිපතිතුමා කියන ආකාරයට නෙමෙයි. ඒකේ සංයුතිය දැන් තියෙන ක්‍රමවේදයන් අපිනේ සාකච්ඡා කළ මේ සංයුතිය හැදුවේ. ඉතින් අපි හැදුවේ එකට කොහොමද අය ඊට පස්සේ අපිට මේක වෙනස්කමක් තියෙනවා නම් වෙනස් කරගන්න පුළුවන්. රීතියක් ඇතුළත් කරනවා දැන් ප්‍රශ්න තියෙනවා. දැන් එතුමා කියන්නේ එතුමාගේ දැනුම අනුව එතුමා කතා කරන්නේ. එතුමා කියනවා Human Rights Commission එකේ කුඩුකාරයෝන්ගේ අයිතිවාසිකම් ඉදිරිපත් කරොත් එහෙම මිනිමරුවෙක්ගේ අයිතිවාසිකම් ඉදිරිපත් කරොත් එහෙම කොහොමද මේ Human Rights ඒ බලන්නේ Human Rights විතරයි Human Rights Commission එකේ.
හියුමන් රයිට්ස් කමිෂන් එකේ ඒ පුද්ගලය සම්බන්ධයෙන් අනිකුත් වරදවල් සම්බන්ධයෙන් එතුමාට පොලිසියෙන් ගහලා තියෙනවා නේද? හිතන්නකෝ දැන් පොලිසියෙන් ගහනවා ඒ අපරාධකරුවාට. ඒතර හියුමන් රයිට්ස් කමිෂන් එකට පැමිණිලා දැම්මොත් හියුමන් රයිට්ස් කමිෂන් එක අපරාධයේ ස්වභාවය බලලා මුට ගැහුව එක හොඳයි කියලා දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කියන කාරණේ ප්‍රායෝගිකව තියෙනවා යම් කාරණයක්. අපේ රටවල් වලට මේ හියුමන් රයිට්ස් සමහරවිට හරියනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි හියුමන් රයිට්ස් කමිෂන් එකක් දැම්මම ඒ කමිෂන් එකට ඒව තමයි ජනාධිපතිතුමා සාකච්ඡා කරන්නේ. මේක ප්‍රායෝගිකද අපේ රටට? සමහර කොමිෂන් වලින් කරන දේවල් දැන් එතුමාට තමයි මේක හොඳටම දැනෙන්නේ. එතුමා මේ පොලිසිය බාර ඇමතිවරයා වුණාට පස්සේ මටත් මේක ඇමතිවරයා වුණා නම් මේ කොමිෂම හිසරදයක් වෙනවා. මට ඕන දේ කරන්න බෑ. මට ඕන පොලිස් නිලධාරීන් මාරු කරන්න බෑ. ඒ ප්‍රශ්නේ එනවා ඕනම නායකයෙක්ට. හැබැයි මේක රටේ ඉදිරි අනාගතයට මේ කොමිෂන් ටික දේශපාලන අතපොවීම් වලින් තොරව දැන් අපි මේ කරපු දේවල් දේශපාලනේ අපිට ඇත්තටම ආවාසි දේශපාලඥ වශයෙන්. හැබැයි මේක රටේ අනාගතයට ඉතාමත් සාධනීය ලෙස මේක වග් කියනවා කියන එක ජනාධිපතිතුමා දන්නවා. ෆයිසර් මුස්තෆා මහත්තයාගේ එතුමා බලන්න ඊයේ එතුමාගේ ඉන්ටර්විව් එක එතුමා ඉතා ලස්සනට කියනවා. ජනාධිපතිතුමා නාම තුනක් ඇරියේ. ජනාධිපතිතුමා එක නමක් ඇරියනම් ඒ නම අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඉතින් ජනාධිපතිතුමා විශ්වාස කරා මෙතුමාලා මට වැඩිය හොඳට මෙතුමාලා ව්‍යවස්ථාදායක සභාවේ මේ පිරිස දන්නවා. තුනක් ඇරියම් පත් කරන්න ඕන කවුද කියලා. එතුමා ඒ වෙලාවේ ප්‍රශ්න කරේ නෑ. දැන් ওই ප්‍රශ්න ඇතර මේව හේතු දෙන්න බෑ. සමහර විනිසුරුවන් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ ස්වාධීන බව සම්බන්ධයෙන් හැබැයි දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කතා කරන්න හේතු දැක්වුවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ඔවුන්ගේ විවාහ වලට සහභාගී වීම මේවැනි කාරණා හේතු දැක්වුවා. ඒක අනවශ්‍ය. ඒක දක්වන්න සිදු වුණා. ඒක තමයි මේ විදේශ රාජ මහතා කියන්නේ මේ වගේ විවාද ඇති කරන්න එපා කියලා. මේවා මේ ගෞරවණීය ලෙස මේවා සාකච්ඡා කරන්න ඒක මේ මී ගොට්ට ඇවිස්සුවේ ජනාධිපතිතුමා සහ විදේශ රාජපක්ෂ කියන ජනාධිපතිතුමාට ඇත්තට මේක මේ කතා කරන්න තිබ්බ දෙයක් නෙමෙයි. මේක සාකච්ඡා කළා මේවා කතා කරපුවාම අපි මං ඇයි නම් සඳහන් නොකරන්නේ? ඒ මගේ තියෙන හික්මීම නිසා මටත් සඳහන් කරන්න සිදු වෙනවා. සමහර අපි දන්න මම මේ ලීගල් ෆීල්ඩ් එකේ ඉන්නේ. හිටපු මොහන් පීරිස් මැතිතුමයි සරත් සිල්ලා මැතිතුමයි කරපු දේවල් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. අධිකරණ ශාස්ත්‍රයේ නීතිතිවරුන්ගෙන් අහලා බලන්නකෝ. ඇත්තටම මගේ සහෝදරයාගේ මාමණි තමයි ජස්ටිස් දීර්රත්න. ඒ දීර්රත්නලා මාක් ෆිනෑන්ලා ජස්ටිස් අමරසිංහලා ඒ කට්ටිය කරපු ශර්වානන්ද පත්කරෙත් පිටින්. ඒ වුණා ශර්වානන්ද කොච්චර හොඳ සේවයක් කරාද? GPS දිසිල්ලා ඒ මහතුර ඇත්තට නලීන් පෙරර මැතුමා හිනා වෙන්නවත් නැහැ. මම එතුමා ඉදිරියේ නඩු දෙක තුනක් කරලා තියෙනවා. ඇත්තටම අපිටත් තරහ යනවා. එතුමා නිකන්වත් හිනා වෙන්නේ නැහැ. කවුරු ආවත් එකයි. ඉතින් ඒ කාලේ අපිට එහෙම එතුමාව පෙවුණත් මං හිතන්නේ රටේ වාසනාවට කිසිම දේශපාලන බලපෑමකින් තොරව නීතිය සම්බන්ධයෙන් හරියට ක්‍රියාත්මක වෙලා එතුමා මේ කරපු කාර්යභාරය ජනාධිපතිතුමාට මම හිතන්නේ පත් කරන්න එතුමා නම ලැබලා දුන්නේ. එතුමාට අපි ගෞරවය දෙන්න ඕනේ. පත් කරපු එකටත් ගෞරවය දෙන්න ඕනේ. ව්‍යවස්ථාදායක සභාවට රටේ නීතිය ඔබතුමා ලොක්කම පිළිගන්න ඕනේ. නීතිය අද රටේ ඉතාමත් හොඳ තත්ත්වයකට මේක නැති කරන්න පුළුවන් තව එන පුද්ගලයෙක්ට. ඊළඟ එන අගවිනිසුරුට ඕන පිස්සුවක් නටන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙනකොට මේ ක්‍රමයට නලින් පෙරර මැතිතුමායි කරපු කාර්යභාරය තුළ අපිට තීන්දුව දුන්නේ නැ නෙමෙයි. තීන්දුව ඕන නම් එහා පැත්තට දුන්නට කමන්නේ නැහැ. හැබැයි නීත්‍යානුකූලව නීත්‍යානුව අපි ඒවා විවේචනය කරන්නේ නැහැ. එතුමා දෙන ඕනම තීන්දුව අපි එතුමා කරේ විශ්වාසයෙන් තියෙනවා. එතුමා නීතිය සම්බන්ධයෙන් හොඳ හැදෑරීමක් දැනුමක් තියෙනවා. ඉතින් කෙටි ප්‍රශ්නයක් අහන්නම්. 19 වෙනි සංශෝධනයේදී ජනාධිපති බලතල පිළිබඳ සාකච්ඡා කිරීමේ කාර්යයේදී තීන්දුවක් ගැනුණා. මොකද ජනාධිපති බලතල ඉවත් කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ. ඒ අනුව තීන්දුව කරා ජනමත බලතල ඉවත් කරන්නේ නැහැ කියලා. නමුත් අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක්ුණේ ජනාධිපති බලතල. නෑ ඒක වැරදි. ජනාධිපති බලතල ඉවත් කරගන්න පුළුවන්, අමෙන් කරන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහලා ඇහුවා. ශ්‍රේෂ්ඨ අධිකරණය ඒතර තමයි කිව්වේ කලින් සරත්සිල මහත්තයා කියලා තිබ්බා එතුමාගේ ඔපිනියන් එක. අවුරුද්දකට ජනාධිපතිතුමාට ඒක පොඩ්ඩක් සංකීර්ණ කාර්යයක්. අපි ආය සාකච්ඡා කරන්න බෑ. අවුරුද්දකට කලින් පාර්ලිමේන්තුව අංග සම්පූර්ණ වුණොත් අවුරුදු පහම එතුමාට විසිරවන්න පුළුවන්. හැබැයි මගහරියද එතුමා විසිරෙව්වොත් අය ඊළඟ එන පාර්ලිමේන්තුව අවුරුද්දක් යන විසිරවන්න බෑ. ඒතර අවුරුද්දක් යනකම් අදින්න පුළුවන් නම් මේක තවදුරත් තව පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් කියලා අවුරුදු දෙකක් තුනක් අදින්න පුළුවන් කියලා මතයක් දීලා තිබ්බ සරත්සිල මැතිතුමා. එතකොට තමයි මේක ජනමත විචාරණයෙන් තොරව ජනාධිපතිතුමාට තියෙන ඒ බලය වෙනස් කරන්න පුළුවන්ද කියන එකේදී ශ්‍රේෂ්ඨ අධිකරණය දුන්නා අර්ථ නිරූපණයක්. අවුරුදු 4කට මේක ඒ අපි ගෙනාපු සංශෝධනයේ නීත්‍යානුකූලයි කියලා. ඒ මත තමයි අපිට ඒ තීන්දුව ලැබුණේ. මත සහ අනිකුත් කරුණු මත. ඉතින් ඒ ශ්‍රේෂ්ඨ අධිකරණය දුන්නා වපසරියක් ජනමත විචාරණයෙන් තොරව වෙනස් කරන්න පුළුවන් උපරිම ටික තමයි අපි වෙනස් කරේ. හොඳයි. අවසන් විරාමය දෙන්න අපිට. විරාමෙන් පසු මුණ ගැහෙනවා. සීමාවෙන් එහා දේශපාලනය. සලකුණු දේශපාලන සංවාදී සුජීව සේනසිංහ මහත්වරයා සමගයි සාකච්ඡා කරන්න. එමුතුමනි, දැන් මේ ආයෝජන ගැන කතා කරනකොට ඔබට චෝදනාවක් කෙල්ලුණා. අපි චෝදනාව කතා කරන කරගියොත් එම් ප්‍රශ්නයක් වෙනවා. අපි චෝදනාව බලමු. ඉන්නතුරේ ගැන කතා කරමු. සලකුණ මේක
බිස්නස් කන්සෙප්ට් එක. ඒ කන්සෙප්ට් එක තමයි BOI එකට අපි දීලා තියෙන්නේ. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ වගේ ව්‍යාපෘතියක් ලංකාවට අරන් ඇවිල්ලා අර දුන්න ඇප්ලිකේෂන් ෆී එකවත් අරන් නැහැ. කෙලින්ම සුජීව සේරසිංහ ඇමතිතුමා එහෙට ගිහිල්ලා මිලාන් නුවරදී අපේ ආයෝජකින්ව හමු වෙලා තියෙනවා. මේක රාජතාන්ත්‍රික හමුවක් විදිහට තමයි එහෙදි සිද්ධ වෙන්නේ. ඒක කෝඩිනේට් කරන්න ඕනේ තානාධිපතිතුමා. එතකොට තානාධිපතිතුමා එක්ක මීටින් එක තියෙන වෙලාවේදී සුජීව සේරසිංහ ඇමතිතුමා අපේ ආයෝජකයෝ ටික වෙනම කාමරයකට අරන් ගිහිල්ලා ඒ කාමරය තුලදී එයාගේ පෞද්ගලික නියෝජිතයෙක්ව සම්බන්ධ කරනවා. මාව සම්බන්ධ කරගන්න ඕන නම් මෙයාව අමතන්න. එතුමා තමයි ඔය ඉල්ලීම කරලා තියෙන්නේ. අපේ ඉන්දික අනුරුද්ධ සහ ඇන්ටන් දේශප්‍රිය කියන මහත්මරු දෙන්නව වෙනම කාමරයක සම්බන්ධ කරලා අර මීටින් එකෙන් පස්සේ කෙලින්ම ඉල්ලලා තිනවා 10%ක කොටසක් අයින් කරලා දෙන්න කියලා. මට ඔයාලට උත්තර ඇත්තටම දෙන්න අමාරුයි. මොකද මේක මේ අවස්ථාවේ අල්ලස් දූෂණ විමසන කොමිෂන් සභාවට සියල්ලම අපි මේ වෙද්දි සපයලා තියෙනවා. ඒක ඇතුලේ ඇත්තටම පරීක්ෂණයක් සිද්ධ වෙනවා. තාම ප්‍රතිචාරයක් නැහැ. මේ අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු වූ කාරණය ඔබ ගිහිල්ලා සාකච්ඡා කරපු කාරණිකුත් අපි දැක්ක. එතකොට මේ 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 කාරණා මොනවද? මේ ව්‍යාපෘතිය දැන් නැහැ, ඇවිල්ලත් නැහැ, මුකුත් නැහැ. මේක ලොකු වංචාවක්. අපි හොයාගෙන යනකොට සොසේජ් ෆැක්ටරිය පටන් ගන්නම BOI අප්‍රූවල් එකක් අරගෙන ෆිලික්ස් පෙරේරා මහත්තයාට මිලියන 5ක් බැංකුව වලට තව මිලියන මා හිතන්නේ ඔක්කොම ගත්තොත් මිලියන 50කට 60කට ආසන්න ප්‍රමාණයක් රටට පොලු තියලා ගියපු පවුලක් පවුලේ අයියයි මල්ලා අක්කලා නංගිලා තමයි කරලා තියෙන්නේ බිස්නස් කොන්සෙප්ට් එකක්. මට රංජනාමණගේ මහත්තයා මතක් වුණා. ඇව්වාම මලික් සමරේ මහත්තයාද කලින් කිව්වේ කොහොමද කරන්නේ මම නෙමෙයි මගේ නියුත්තෙක් ඉල්ලුවා කියලා. දැන් මෙතනදි හිර වෙනවා මේ මේ අහන ප්‍රශ්නෙට හිර වෙනවා මේ කෙලින්ම ඉල්ලුවා කියලා. දැකද පටන් ගන්නකොට දාඩිය තිබ්බේ නැහැ. තප්පර 10ක දෙනවා මම දාඩි බින්දු ටිකකුත් තියෙනවා. ඒතකොට මේ මේ පුද්ගලයන්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ අගමැතිතුමාටත් බොරු චෝදනාවක් කරනවා නම් අනිවාර්යයෙන් මම අල්ලස් එකට සියලුම ආයතන තුනටම මම කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි හැබැයි අපි දකින්න දැන් ඔවුන් කියන ඔවුන්ගේ චෝදනාවත් අල්ලස් එකට ගිහිලා තියෙනවා. ඔබ කියන ඔබත් ඔබත් ඉල්ලුවේ අල්ලස් එකට කියලා. හැබැයි මේදී දැඩි චෝදනාවක් ඔබට එළවලු මේ නම කියවෙනවා. ඊට පස්සේ ඔබ ඔබ සාකච්ඡා කරන ආකාරයක වීඩියෝ පට එළියට එනවා. ඉතින් ඇයි 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 මේ පරීක්ෂණ සිදු වෙන්නේ? පරීක්ෂණ සිදු වෙන්නේ බොරුවක් හින්දා. මෙතුමාලගේ ගත්තාම ඉස්සරොම් තියෙන්න ඕනේ මේකේ මේ ෂෙයා කැපිටල් එකක්. 7-5ක්වත් නැතුව ලංකාවේ ක්‍රිබ් එකේ ඉන්න පවුලක් අයියයි අම්මයි නෝනයි 4 දෙනෙක් ඉන්න පවුලක් ඉතාලියක් ගැන කතා කරනවා. ඉතාලියේ අපි මම ගියාට පස්සේ අවුරුදු දෙකකට කලින් මයෙන් අහනවා ලංකාවේ මං කියනවා මං කතා කරගෙන දැක්කම මුතුමලා දකි ලංකාවේ 1000ක් තියෙනවා කියලා මේ පවුලට තමන්ගේ මේ මේ પરම්පරාවට මං අහනවා ලංකාවේ 1000ක් තියෙන පවුල කවුද කියලා මං දන්නෙත් නැහැ කියලා. එතකොට එතන ඉතාලියෙත් ඒ පාරෙන් අහිඳගෙන ආපු පිරිසක් වගේ පිරිසක් ඉන්නේ. මං දන්නවා මේක බොරුවක් හැබැයි මං කතා කරන්න ඕනේ. මම ගියපු වෙලාවේ මගේ ආයෝජන අමාත්‍යවරය වශයෙන් මගේ කටයුත්ත තමයි කවුරු හරි බොරුකාරයෙක් හරි ඒ පුද්ගලයාට කතා කරලා මං අහනවා මං දැනගන්නවා මේක බොරුවක් කියලා. මං කියනවා තියෙනවා නම් තොරතුරු ටික ඔක්කොම ඉදිරිපත් කරන්න කියලා. අපි අල්ලලවත් නැහැ මේ තොරතුරු. බඳුළු ගුරුවරයා නාවට පස්සේ දවස් 51ක මං කිව්වා එහෙනම් දෙන්න ඕන තියෙනවා පුතුමාලා. ඇයි එතුමාලා කතා නොකරේ? එක දේශපාලඥයෙක් කතා කරලා දැක්කද? දන්නවා මේකේ මේ මොකද්ද කියලා. හැබැයි මේ සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක දැන් මාව අඬ ගහන්නෙත් නැහැ. කවුරුත් මේවා දන්නේ නැහැ මේක බොරුවක් කියලා. එතනින් මේ ඉවරනවා. දැන් මට මඩ ගහලා මේවා මේ ටීවී එකේ දාන්න පුළුවන් ඒවද? මේ මඩ ගහපු වෙලේ විරුද්ධ එහෙනම් ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක දැන් දැන් නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් ඔය අර නාගරික മന്ത്രിවරයෙකුත් මඩ ගහනවා. දැන් මෙතුමන්ලත් මඩ ගහනවා. මේ නම කියවෙනවා. හරි මම ඇයි නීතිය ක්‍රියාත්මක කරලා මොකද මට ගන්න පුළුවන්? මට හිරේ දාන්න බෑ. ගේන්නකෝ මම කිව්වේ අගමැතිතුමාට කිව්වේ ගේන්න මේ මේ ක්‍රිමිනල් ඩිෆමේෂන්. මම නඩු දාන්න ඔක්කොටම විරුද්ධව. මට මට අවුරුදු ගාණක් උසාවි ගිහිල්ලා අය කරගන්න බැරි කොට මිලියන 50ක් ණය තියෙන බැංකුව වලට ක්‍රිබ් එකේ ඉන්න පවුලකින් මම මොනවා අය කරගන්නද? මට ඇවිල්ලා තව මඩ ටිකක් ගහලා ඇයි ආපහු ආයේ හොඳ ජවනිකාව මේ ටීවී සමාගම් වලට උසාවියට එනවා ඇවිල්ලා වොයිස් කට් එකකින් ආයේ ගහලා එනවා. මොකද මං ගන්න තීන්දුව? මොකද මං ගන්න ක්‍රියාමාර්ග නීතියෙන්? ඩිෆමේෂන් වල ගන්න පුළුවන් යම්කිසි සිවිල් මුදලක් පමණයි. මුදලක් නැත්තම් මම නඩු ඉවර කරලා නිකන් ඉන්න වෙනවා. ඒතකොට මම මොලේ පාවිච්චි කරන්න එපා. මම උසාවි ගිහිල්ලා මට නීතිඥවරු ඉන්නවා. නොමිලේ මට කොළඹ ඉන්නවා නීතිඥවරු. හැබැයි මගේ මගේ පාර්ලිමේන්තුව මං සැක්‍රිෆයිස් කරන්න ඕනේ. මගේ අනික කටයුතු මං සැක්‍රිෆයිස් කරලා ගිහිල්ලා. හැබැයි හැබැයි ඒ ඒ කැපවීම ඔබේ කීර්තිනාමය රැක ගැනීම වෙනුවෙන් කළ යුතුනේ. කීර්තිනාමය රැක ගන්න කියලා හැම එකක් මට ගහින් දිනේ ප්‍රසිද්ධ වෙන්නේ. දැන් මේ 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 වගේ කාලකණ්ණීන්ට මේ ටීවී එකේ චාන්ස් එකක් හම්බ වෙනවනේ කතා කරන්නේ. ප්‍රසිද්ධ වෙන්න මඩ ගහන එක නවති ඔබේ ක්‍රියාමාර්ගයක් කියන්නේ සදා අවසානයේ දක්වා අරගෙන ගියෝ. ඉතින් රංගන ඔබතුමා දන්නේ නැහැ නීතිය මොකද්ද මේ මේ මිනිස්සු නවත්තන්න තියෙන හේතුව මොකද්ද? මං ගන්නවා තීන්දුවක් අවුරුදු 5කට පස්සේ. අපීල් කරනවා. තව අවුරුදු 5ක් යනවා. අවුරුදු 10යි. ඊට පස්සේ මට ගහන්න ඕන මට්ටික් ගහලා මට වදින්නේ නැහැ. එනකොට මේ මිනිස්සු ඔබතුමාලා ගිහලා කැමරේ ගල්නවනේ අනිත් දවසේ ආපහු උසාවි ඉස්සරහම.
චරිතයක් කරනවානේ. ආයේ ඡන්දය ඉල්ලුවොත් මේ මෙයාක අදිනනවා. තව කැමරා පහක් විතර ඇල්ලුවාම. එතකොට ඉතින් මේ රටේ නීතියක් තියෙනවනේ. මඩක් ගැහුවොත් දැන් රංජන රාමනා මහත්තයත් එහෙමයි. නමක් ඉදිරිපත් කරනවා දැන් කියනවා කෝතරුද නැහැ මම ඒක මේකේ පරීක්ෂණ පවතිනින්ද දෙන්නේ නැහැ කියනවා. අපි දෙනවනේ. මොනවාරි තියෙනවනේ තොරතුරු තියෙනවනේ. ඔක්කොම දැන් මේ පාවිච්චි කරන්නේ මඩක් ගාලා ඉන්නවා දැන් මේක පුදුම රටක් බවට පත් වෙලා. දැන් කවුරු හරි කොකේන් දැන් සුදේව මං කියනවා සුදේව කොකේන් ගහනවා. රංගන හොරා. මංජුලත් මිනි මරුවා. ඔබතුමාට මට විරුද්ධව නඩු දාලා එහෙම වුණොත් මම චෝදනාවක් කරොත් මට ආදායම් තියෙනවා මට වත්කම් තියෙනවා ඔබතුමාලෙන් මගෙන් ගන්න පුළුවන්. මොනවත් නැති පුද්ගලෙක් නා. මොකද්ද ඔබතුමා මොකද්ද ගන්න පුළුවන්? ඔබතුමා නඩු දාගෙන ගාණක් වේදම් කරලා මේ රට ඇත්තටම අගමැතිතුමාත් එක්ක මම ලොකු තරහකින් ඉන්නේ. අගමැතිතුමා කැමති නෑ මේක. එතුමාමනේ මේක නැති කරේ. ක්‍රිමිනල් ඩිෆමේෂන් එක. ක්‍රිමිනල් ඩිෆමේෂන් ගැන මම මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරා. මම අනිකුත් උදවියට කතා කරා. ඒගොල්ලෝ ඔක්කොම කැමති ගේන්න. බොරුවක් කියනවනම් ඒකේ වක්කින් බාර ගන්න හිර යන්න සූදානම් වෙලා කියන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කවදරි මට පුළුවන් අවස්ථාවක මට අගමැතිතුමා මට පෞද්ගලික මෝෂන් එකක්වත් ගේන්න එපා කිව්වා. මම බලාපොරොත්තු වෙන්නේ මට පාර්ලිමේන්තු අමතිවරයෙක්ින්ද ගේන්න බෑ. මම මේ ප්‍රශ්නේ අහන්න හැදුවා. නැත්තම් අනිවාර්යෙන් මම മന്ത്രി වෙනෙක් උණග මුණ ගාම මම ඕක ගේනවා පාර්ලිමේන්තුවට. හොඳයි අපි අවසාන ප්‍රශ්න කීපයකට යමු. දැන් මැතිවරණ ගැන කතා වෙනවා. රටේ මුකුත් වැඩක් වෙන්නේ නැති ගතියකුත් තියෙනවා. මැතිවරණ බලාගෙන රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවා ගතියකුත් පේනවා. ඒ මම තැන්වල. පළාත් සභා මැතිවරණය පිළිබඳව ප්‍රශ්නය මේ කාලෙදී මම හිතන්නේ විසඳෙයි කියලා. ඔබට අනුමත පළාත් සභා මැතිවරණ තියන්න පුළුවන්ද මේ කෙටි කාලය තුළ? නෑ බෙදන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ ඒක පරක්කු වෙයි. ජනාධිපතිවරණය තමයි පැමිණෙන්නේ. මොකද මේකේ ඒ පළාත් සභා ක්‍රමවේදය දැන් ඇත්තටම අච්චාරුවක් බවට පත් වෙලානේ. මහින්ද රාජපක්ෂ මහත්තයාමයි ගෙනාවේ. මෛත්‍රීපාල මහත්තයාමයි ඒකට සහයෝගය දුන්නේ. ඉතින් ඒගොල්ලමයි ගේන්න කියලා මේක මේ අලුත් පළාත් සභා ක්‍රමය ගේන්න කියලා ඒගොල්ලම ඡන්දේ අනිත් පැත්තට දීලා ඒක කඩා කපලා. දැන් මේ ගැටලුවක් වෙච්ච අවස්ථාවේ පරකමෙට මෙන්න පරකමේ දැන් කැන්සල් වෙලානේ. නෑ පරකම යෝජනා ගෙනලා පරකමෙට යන්න පුළුවන් නෝ. යන්න බෑ. ඒක කරන්න හරි සංකීර්ණ ක්‍රමයක. ඇත්තම කතාව ඉස්සත් ජාතික පක්ෂයට පළාත් සභාව අවාසි නේද? නෑ එහෙම නෙවෙයි. ගේන්න බෑ දැන්. කොහොමද මේක ඇයි 3-2 අය ඡන්දයක් ලබා ගන්න ඕනේ? ඒකේ ගේනාවොත් අපි ආණ්ඩුව ගේනාවොත් එහේ ආණ්ඩුවට පරාජය වෙන ඒකේ අපි අවධානම් බාර ගන්න ඕනේ. මේ වගේ විශාල ප්‍රශ්නයක් ඇත්ත කතාව. ඒක නේද ඇත්ත කතාව. ක්‍රමයේ සම්බන්ධයෙන් පරාජය වෙන්නේ. පළාත් සභා ක්‍රමයේ පරණ ක්‍රමයට හොඳ නෑ කියලා දුන්නොත් එහෙම අපි කියන යෝජනාව ඊට පස්සේ ආව පරාජනවා. ඉතින් අනිත් පක්ෂ පැහැදිලිව කියනවා ඒ වගන්තේ ගේන්න අපි ප්‍රයත්න කරන්න සූදානම් ඡන්දේ තියමු කියලා. දැන් ඒගොල්ලන් ගෙනාවේ ඒගොල්ලන්ට ඕනේ විදිහට අපිට කරන්න බෑනේ. අපිට අවදානමක් ලබාගෙන පළාත් සභා ක්‍රමය අපි වෙනස් කරන්න කියලා කිව්වෙත් නෑ. පළාත් සභා ක්‍රමය ගෙනාවේ අපි. පළාත් සභා ක්‍රමයෙන් දැන් ප්‍රයෝජන ලබාගෙන පළාත් සභා ඡන්දේ ඉල්ලන්නේත් ඒ කාලේ පළාත් සභා ක්‍රමය එපා කියපු උදවිය. අපි මේකේ අවුලක් ඇති කරේ නෑනේ. ෆයිසර් මුස්ලා මහත්තයාගෙන් බලන්න පළාත් පාලන ක්‍රමයේ පළාත් පාලන ඡන්දෙත් කොච්චර අවුල් ඇතුණා. දැන් හරිම සංකීර්ණ ක්‍රමයක් ඇති වෙලා මං කාන්තාව ප්‍රමාණයක් මට වැඩියෙන් දාන්න එහා පැත්තේ නැති හින්දා මොන අසාධාරණයක්ද වැඩියෙන් අපිට මේක ඇත්තටම අච්චාරුවක් බවට පත් වුණා පළාත් පාලන ඡන්දයක් පළාත් සභා ක්‍රමයේ ඊටත් එහා ගිහලා ඊට 50 ඒක තමයි බය වුනේ. ඒක බය වෙලා මේගොල්ලන් අපිනේ අපි එපා කිව්වනේ. එතකොට ගෙනාව නෑ ඕනේ කියලා ගෙනාව මේක UMP එකට ගහන්න ගෙනාව පළාත් සභා ක්‍රමයේ වෙනස් කරමු කියලා. ඒ කරලා ගෙනලා මේක හිර වුණාට පස්සේ අතරමඟ අතහැරලා දැන් UMP එකට කියනවා අර අවදාතක දරුවා වඩාගෙන දැන් හදපන් කියලා. අපි හදන්නේ ඒක. ඒක පාර්ලිමේන්තුව අපි බහුතරයට බාර කරන එක හදන එක. අපි සූදානම් ඕන මැතිවරණයකට. හදලා දෙන්න ක්‍රමවේදයක් අපි ඒකට අපි පැකිලෙන්නේ නැහැ. ඉතින් ඒක අදාළ වෙන්නේ ඒ අවුල ඇති කරපු මිනිසුන්ට මේක අපි විසඳලා දෙන්න කියලා. ඒ කියන්නේ ඔබේ පිළිතුරට අනුව ඊළඟ ජනාධිපතිවරණය ඡන්දේ එනකොට මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත් වෙලා තියෙනවා. නෑ මම හිතන්නේ එතුමා ඔබතුමාත් එක නේද කිව්වේ. එහෙම එතුමා ඉවත් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඉවත් වෙන්නේ නැති වෙයි. ඉතින් එතුමාට ඉවත් වෙන්න බෑනේ එහෙම. එතුමාට කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරන එක මේ ආකාරයෙන් කරන්න කියලා. නීති හදන එකයි ඒ කාර්යභාරය එතුමාටයි තියෙන්නේ දෙයක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවේ කාර්යභාරයක්. එතුමාට පුළුවන් පවත්නා නීතිය අනුව ඒ ඡන්ද පවත්වන්න. එතුමා ජනාධිපති නෙවෙනේ. එතකොට එතුමාට ඒ අනුව ක්‍රියාත්මක එතුමා කරයි තියෙන්නේ. හැබැයි මහජන නියෝජිතයෙක් හැටියට ජනතාවගේ ඡන්දයිතිය පරමාධිපත්‍ය බලය මේ විදිහට හැලුවට ලක් වීම ප්‍රශ්නයක් නෙමෙයිද? ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඇති කරේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඒ පිරිස. ඒකට වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔවුන් ප්‍රශ්න ඇති කරාට ප්‍රශ්නයක් නෑ. ඉස්සල් ජාති පක්ෂයත් ඒ ගමන මෙහෙම වෙනවා. නෑ අපි කීයක් විසඳුවද? කුණු කන්දරා අපි කුණු කන්ද විසඳෙව්වා. සයිටම් එක විසඳෙව්වා. දැන්ම ඔක්කොම තොප්පිය අපි මේ निराකරණය කළා දුන්නනේ. දැන් මේ තොප්පියත් අන්තිමට දැම්මා. කොච්චර අපිට මේ වගේ ප්‍රශ්න ඉතුරු කරාද මහින්ද රාජපක්ෂ මහත්තයා? සමහර වෙලාවට හොඳටම නාල විසඳුවි. කොහොම හරි ඉතින් නාන්න වෙනවනේ මේ තොප්පි දැම්මහම තොප්පිය ඇතුලේ අසුචි තිබ්බහම නාන්න අපි නාන්න වෙනවා. ඉතින් තොප්පිය දාගන්න වෙනවා ආණ්ඩුවක් ගත්තට පස්සේ. අකමැත්තෙන් හෝ තියෙන ප්‍රශ්න ටික අපි බාර ගන්න වෙනවා. ඒක අර මේ වින්න බුම්ම වගේ ආණ්ඩුව බාර ගත්තට පස්සේ එන ඕන එකක් බාර ගන්න නැති අපි බාර අරන් ඒවා අපි සුද්ධ කරලා හොඳ දරුවෙක් බිහි කරලා අවශ්‍ය රටට අවශ්‍ය හොඳ පදනමක් දාලා තිනවා. රටේ ජනතාවෙන් ඇහුවොත්
ඔබතුමා දැක්කන් දවස් 50 ගානේ මොකද උනේ කියලා. ඔබතුමා ආයතනයේට මොකද උනේ කියලා දන්නවනේ ඒ දවස් 50 ගාන ඇතුළත. ඇති වුණු බලපෑම් ඔබතුමා මම අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරයි. අපි දන්නවා රටේ ඇති වුණු තත්ත්වය පොලිසියට ඇති වුණු තත්ත්වය නැවත ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරන කණ්ඩායමක් මේක මෙහෙවන්න පටන් ගත්තනේ. රටේ වෙනස් වීම දන්තාවට දැනුණා. අපි ඔය එපා වෙලා තිබ්බා. යම්කාසි ආකාරය. හැබැයි අය අර කලුවක ආපහු දැක්කම ජනතාවට තේරුණා මේක නම් එනකොට හොඳ නැහැ කියලා. ඔබතුමාටත් මම හිතන්නේ අමතකුණා. අපිටත් අමතකුණා. ඒක වෙනවා. හැබැයි ඒ ආව කාලය තුල ජනතාවට දැනුණා අය ආවොත් නම් ඉතින් ජනතාව දැන් යම්කිසි මම හිතන්නේ යම්කිසි දැනුමක් ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔබ නොකිය කියන දවස් 52 එක්සත් ජාතික පක්ෂයට වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම නැත්තම් අපිට බැර බැරනේ හිටියේ දැන් ජනතාව මගේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් ආණ්ඩුවක් ආපුවාම අර මොකද කළු දැන් ගඩාෆි නියමයි දැන් ලිබියාවට දැන් සදාම් හුසේන් ඉල්ලුවොත් අය දිනනවා දැන් මාර වැඩක් මේ දේශපාලන කියන්නේ එහෙමයි මේ හිට්ලර් ඉල්ලුවොත් අය දිනන්නත් chance එකක් තියෙනවා ඉතින් ඒ හින්දා මේ ඒ අමතක වෙනකොට ජනතාවට මේක අපි තේරුම් ගන්න ඕනේ දේශපාලනේ මොනවා වුණත් ජනතාවට ඒක අමතක වෙගෙන යනවා අමතක වෙනකොට ඉතින් මේක මම මතක් කරලා දීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල මහත්තයරයි මහින්ද රාජපක්ෂ මහත්තයට අපි ස්තුතිවන්ත වෙනවා නැවත එතුමන්ලගේ මේ දැන් මෛත්‍රීපාල මහත්තයර තුනේ එකනේ දැන් මේ එතුමා විවේචනය කරලා ජනාධිපතිතුමා අන්තිමට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අතල් මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා හිනාවෙත් ඉන්නවා දැන් මේ විවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ කතා කරද්දී මහින්ද රාජපක්ෂ මහත්තයා අත වහගෙන අපිටම බැලලා අපිටම දැන් මේවා කරලා ආය අපිට ඇහුණා කතා ඔබට ඇහුණා දැන් මට ඉතින් බොඩි ලැන්ග්වේජ් එකෙන් කියන්න පුළුවන් ඔබ දෙබස් කවනවා මට කියන්න පුළුවන් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ එහෙම හිතන්නේ නැති දේශපාලන මිත්‍රයා ඉතින් හරිලා කියනකොට මම දන්නවා මටත් දැන් ඇත්තට මම දැන් ජනාධිපතිතුමා මෛත්‍රීපාල මහත්තයා අපි ඔක්කොම එකතු වෙලා මේ ඔක්කොම විවේචනය කරලා මේක පරාජය කරලා ඊට පස්සේ දැන් මෛත්‍රීපාල මහත්තයා අපිටම ෂොට් දෙක තුනක් ගන්නවා. ඒතර ගන්නකොට ඉතින් මේ මරණවා පොළොවේ යට අඩි 6ක් පවුලම ඉන්න කීප පුද්ගලයා එකට ඉඳගෙන දැන් ආපහු විවස්ථාදායක සභාවේ සංගීතය සම්බන්ධයෙන් කතා කරනවා. කොච්චර හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක්ද රටේ කියන එක. මේ ප්‍රශ්නෙම කරකවල අන්තිම ප්‍රශ්නෙට ඔබ වෙන්න අහන්න. ඒ විදිහටම දෛවයේ සර්දමට සුජීව සේනසිංහ ලක්වේද රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩ කරන්නේ ඉස්සෙල්ලා. නෑ එහෙම නෑනේ මම එතුමාට කිව්වා මං කිව්වනේ එතුමා ඉල්ලුවත් උඩින්ම වැඩ කරනවා එතුමා ජයග්‍රහණය කරන්න. හැබැයි එතකන් හොඳම අපේක්ෂකයා දාන්න මම මගේ උපරිම සටන මගේ තනතුරු සියල්ල පාවා දීලා ඒ සටන හැම වෙලෙම කරපු පුද්ගලෙක් සුජීව සේනසිංහ. ඒ කියන්නේ ඔබතුමා ප්‍රකාශිතව දිනන රනිල් වික්‍රමසිංහ මහතා හොඳම අපේක්ෂක නෙවෙයි කියන කතාව. නෑ වෙන්නත් පුළුවන් හොඳම අපේක්ෂක නෙවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳම අපේක්ෂක නේ අපි කතා කරන්නේ නෑනේ මෙතන. එහෙනම් කතා කරන්න දෙයක් නෑනේ. ඔබතුමාලා මගේ මේ මෙතන සංවාදයක් නැහැ නේද මුලින්දම ඔබතුමාලා මාව මට දෙන්න හදන්නේ ෂොට් එක රන්ලික්සිංහ මහත්තයාද කවුද කියන එක නේද එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ ප්‍රශ්නේ තියෙනවා ෂොට් එක දෙන්න හදන ඔබේ ප්‍රකාශත් එක්ක අපේ ප්‍රකාශ නිසා තමයි අපේ ප්‍රකාශය කියන ඔබේ ප්‍රශ්න කරා අපේ ප්‍රකාශ විතරක් නේ ප්‍රකාශ ඔක්කොම එකතු කරන අපි රන්ලික්සිංහ මහත්තයා හොඳයි හදිත් වේදස මහත්තයාත් හොඳයි අපි වෙලාවට වඩා හොඳ පුද්ගලයා ඒ වෙලාවේ දිනන්න හොඳ පුද්ගලයා අනිවාර්යෙන්ම කාටවත් චැලෙන්ජ් කරන්න බැරි පුද්ගලෙක් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳයි සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳයිද හොඳයි වෙන්නත් පුළුවන් ඒක බලමු අපි වෙලාවට හොඳ සංයෝගයක් එක දෙක එහාට මෙහාට මාරු වෙන්න පුළුවන් ඒ ඉතින් ඒක බලමු වෙලාවට ජනාධිපතිවරණය වෙනකොට ඒ දෙදෙනම ඉඳලා කරු ජයසූරිය මහතා හොඳයි සුජීව සේනසිංහ හැරිලා ඉඳීද කවන්නේ මම හැරුණත් කවන්නේ UMP එක ජයග්‍රහණය කරලා මම හැරුණත් ඔබතුමා මට අඬ ගන්න අනිත් දවසේ hina වෙලා thank you කියලා වැඳලා යන්නේ මම මේ මේක මේ මම බදාගෙන කණ්ඩාපු දෙයක් නෙමෙයි මට මේක අතාරණ එක ලොකු දෙයක් නෙමෙයි මට එකම දුක මං වෙනුවෙන් වැඩ කරපු ජනතාව මං අතහැරියොත් කවදා හරි දවසක එහෙම නැත්නම් මේ මේක තමයි මගේ තියෙන මට තියෙන මං හිතන්නේ ආභරණය මම කාටවත් ගැති නෑ මං කාටවත් මයිකයි මට මෙහෙම කතා කරන්නේ නෑනේ කවුරුවත් ඇවිල්ලා පක්ෂක නායකතුමා සම්බන්ධයෙන් මම රණලික්ෂි මහත්තයෙක් මම මූණට මූණ කතා කරන්නේත් මෙහෙමයි ඔබතුමා නිකන් හරි අහලා බලන්න එතුමාට හැමදාම මම මූණට මූණ හැබැයි මම එතුමා ගරු කරනවා එතුමාට ඔළුව නමන්න ඕනේ නෑ එතුමාගේ මේ සපත්තු ලේස් ගැට ගහන්න ඕනේ නෑ කෙලින් කතා කරලා දැන් උනත් කෝල් එකක් ගත්තොත් සර් I have a problem with you කිව්වත් what's the problem with me කියනකොට මට කතා කරන්න පුළුවන් ඔබතුමාට ඕන නම් මං රංජන නාමනායක මහත්තයා වගේ එහෙම ගන්න පුළුවන් ඕන නම් මේකට එහෙම ගරු කරන්න පුළුවන් නායකෙක් කිසිම ඔළුව වනන්න ඕනේ නැහැ වැනෙන්න ඕනේ නැහැ නැමෙන්න ඕනේ නැතුව ඒ හොඳ ගතිගුණත් රජිනලික්ස් මහත්තයාගේ තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ හොඳයි බොහොම ස්තුති අපි සුදුන් දෙනක් දවසේදී සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුති හිරු ආයතනයටත් මං හිතන්නේ සෑහෙන කාලයක් ඔබතුමාලා ලොකු සේවයක් කරනවා මේ වගේ මම හිතන්නේ විවාදත් ඔබතුමාලා හොඳට හසුරන ඔබතුමාලා දක්ෂ මගේම මම හිතන්නේ වයසෙන් ඔබතුමාලා අපි එකට හැදුණු දේශපාලන සහ මාධ්‍ය මම හිතන්නේ අපි මම හොඳ සුවදත්තයක් රට ඉදිරි අනාගතය වෙනුවෙන් මම හිතන්නේ අපි සියලු දෙනාටම හොඳ කාර්යභාරයක් කරන්න හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ ප්‍රාර්ථනා කරනවා
ඔබතුමාටත් ශක්තිය ලැබිලා අපිටත් පොඩි සහයෝගයකුත් දෙන්න කියලා ආණ්ඩුව පැත්තෙන් ඉල්ලනවා. මොකද මේක අපි හොඳ දේවල් කරනකොට අපිට පොඩි සහයෝගයක් විවේචනය අපි අගය කරනවා වගේම අපිට හොඳ දෙයක් කරනකොට අපිට පොඩි සහයෝගයක් දෙන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලීම කරනවා රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. ස්තුතියි, බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙන බලාපොරොත්තු වෙන සමු දෙන්නේ හිතෝතුනි රැඳී සිටට ස්තුතියි ඔබට. රටේ දේශපාලනයේ සීමා විනිහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපි නැවතත් ලබන සතිය සම්බන්ධව ඉතකොට සුබයි සතිය.